මහනුවර දිස්ත්‍රික්කයේ මෙවර මේ මැතිවරණයේ ජයග්‍රහණ කිරීම උදෙසා විද්වත් කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් මෙගා මයින්ඩ්ස් ඒ විද්වත් කතිකාව අපි ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන මහානගර හා බස්නාහිර සංවර්ධන කරව අමාත්‍ය පාටලි චම්පික රණවක මැතිතුමන් මේ අවස්ථාවේදී මේ ස්ථානයේදී පැමිණියා. පියතුමා තම ගෞරවනීයත්වය පිළිගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, ගරු අමාත්‍යතුමනි, ගරු නගරාධිපතිතුමනි ඇතුළු පැමිණ සිටින සියලුම විද්වත් අපේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒ සියලුම වෘත්තිකයන් ඇතුළු ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. විශේෂයෙන්ම අද මේ විද්වත් කතිකාව අපි ආරම්භ කිරීමට සූදානම් වන්නේ මෙතෙක් කලක් අපේ මැතිවරණවලදී විශේෂයෙන්ම අපි මේ සිටින පිරිස රාජ්‍යයේ පැවැත්ම උදෙසා තම තමුන්ගේ දායකත්වය දක්වන ඒ නායකත්වය පිළිබඳව විශේෂයෙන්ම අපි සැලසුම් සහගතව යම්කිසි වැඩසටහනක් ඔබ තමුන් වහන්සේලා හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ. ඔබ තමුන් වහන්සේලාගේට ඒ සඳහා මහනුවර ජීවත් වෙන මේ සියලුම වෘත්තිකයන් අපගේ ආරාධනය පරිදි මේ ස්ථානයට පැමිණ සිටිනවා. සහ මේ වැඩසටහන යම් පොඩි කාලය වේලාවේ පොඩි වෙනසක් සිදු වෙලා තිබෙනවා මේ මැතිවරණ සමය නිසා. ඒ පිළිබඳව අපි අවධානයෙන් යුක්තව අපි මේ වැඩසටහන අපි ආරම්භ කරමු. මේ සඳහා මෙහි මූලික සංවිධාන කටයුතු භාරව සිටින අපේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිතුමන්, එවැගේම වෘත්තිකයෙක් වන අපේ විද්‍යා අමරපාල මැතිවරණ මම ආරාධනා කරන සිටිනවා පැමිණ සිටින සියලු දෙනාම මේ අවස්ථාවේදී පිළිගන්නා ලෙස. ති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ගරු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක ඇමතිතුමා ප්‍රමුඛ සියලුම දේශපාලන අධිකාරීන් අවසරයි. විද්වතුනි, වෘත්තිකයනි, මිත්‍රවරුනි, පළමුවෙන්ම මම සමාව අයද සිටිනවා අපගේ මේ කාලයට, නැත්නම් ඔන් ටයිම් කමෙන්ස්මන්ට්, වෙලාවට මේක පටන් ගැනීමට අපහසු වීම පිළිබඳව. කෙටියෙන් කියනවා නම් මේ අවස්ථාව අපි කවුරුත් දන්නවා, රටේ ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවේ පොරයට ඇතුළත් වෙච්ච වෙලාවේ. දැනට අපේ අපේක්ෂකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මොහොතෙත් මහජන රැලියක ආමන්ත්‍රණය කරමින් සිටින්නේ. අපි ඒ කාලය යම් තාක් දුරට බලලා තමයි මේ පොඩ්ඩක් ප්‍රමාද වෙලා ආරම්භ කරන්න යෙදුනේ. මොකද මේ වැඩසටහනේ අනිවාර්යයෙන්ම ප්‍රධාන අමුත්තා වන්නේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා නිසා. කෙටියෙන් කියනවා නම් අපි, නැත්තම් හැඳින්වීමක් දෙනවා නම් MegaMinds. MegaMinds මම හිතන්නේ බහුතරයකට මෙතන ඉන්න අලුත් දෙයක් නෙමෙයි. අපි MegaMinds වැඩසටහන
මාස ගණනාවකට මත්තෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලේ මුල්ම මෙගාමයින්ස් වැඩසටහන හැටියට අපි දියත් කරේ මේ මහනුවර රාජධානීන්. අපි ඒ වෙනකොට බලාපොරොත්තු වුණේ රටේ නැෂනල් ෆිසිකල් ප්ලෑන් නැත්තම් භෞතික සැලසුම සහ ඊට අනුකූලව නගර ගණනාවක සංවර්ධන කටයුතු කොහොමද කෙරෙන්නේ කියලා, විශේෂයෙන්ම මහනුවර නගරේ. ඉන් අනතුරුව අපේ ඒ මෙගාමයින්ස් වැඩසටහන සම්පූර්ණයෙන්ම ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට රැගෙන ගොස් අවසානයේ කොළඹින් අවසන් කරා. නමුත් අද මේ මෙගාමයින්ස් වැඩසටහන අපි වැඩකට මේ නැත්තං මෙගාමයින්ස් වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය හුදෙක් රටේ සංවර්ධනය ගැන නොවේ. අපි බලාපොරොත්තු වෙනවා අපි ඒ පැල කරපු බීජය මහා වෘක්ෂයක් හැටියට වර්ධනය කර ගැනීමට අත්‍යවශ්‍ය වටපිටාවක් අවශ්‍ය වෙනවා. ඒ වටපිටාව සාදා ගැනීමට අපි ඒ වටපිටාව බාර කරන බාරකරුවෙක් තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. In other words, ladies and gentlemen, in very briefly, if I may say, it is a time for us to talk about the characteristics and the required ingredients of the leader that we intend electing as the next executive president of this country. So with that, we will be going through various needs, wants, and the expectations of our professionals and patriotic people of Kandy. මොකද අපි කතා කරන වෘත්තිකයන් ගැන. අපි ඒකම කතා කරනවා ඉන්න හිතන රටක් ගැන. මං හිතනවා අපිට හොඳට මතක ඇති මාධ්‍යවේදිනුත් ඉන්නවා. මාධ්‍යවේදීන්ගේ ඉඳලා අනිකුත් වෘත්තිකයන්ට, ඉංජිනේරුවන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට නොයෙකුත් වෘත්තියේ නියලිච්ච විශේෂ ස්ථානයක් මේ සමාජයේ තිවිච්ච උදවිය මේ රට දාලා ගියා. මේ රට දාලා ගියේ වෘත්තිකයන්ට වෘත්තිකයන් නොවන හැටියට සලකපු හින්දා. It's a fact that our professionals left this country in large numbers simply because they were not recognized, they were not treated like human beings. Very simple, human beings. I'm not here to talk at length. There is a detailed presentation by our keynote speaker this evening, Honorable Partly Champika Ranawaka, and permitting him to take the podium and make the presentation for you, I shall return to my seat, and with that I would like to invite the Honorable Minister of Megapolis and Western Development, Honorable Partly Champika Ranawaka. Sambhavani Amuttani, Mama Itamat Gauravain, Apage Mahanagara Saha Basnahira Sangwardhana Amatya Partly Champika Ranawaka Mathumata, Me Avasthavata ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වචන ස්වල්පයක් නැත්නම් ඉදිරිපත් කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් මිතුරුනි, ගෞරවනීය ස්වාමින් වහන්ස, ඒ වගේම මහනුවර
Nagare Pradhana Purvesya, Manuvara Mahanagara Adhipati, Kesara Siranayaka Mathuma, Evagema Apage Hitapu Nagara Adhipati Tuma, Atulu, Me Avasthavata Pamina Sitina, Sambhavaniya Oba Hamagen Avasarai. Mitoruni Api Sielu Denama Navatat Vatavak ජනාධිපති වරණයක් දෙසට ගමන් කරමින් තිබෙනවා. අපේ රටේ පසුගිය කාලයේ මතයක් ඇති කළා විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ ජනාධිපති ධූරය බල විරහිතයි. දැන් තියෙන්නේ නාමික ජනාධිපති ධූරයක්. වඩා බලවත් වැදගත් අග්‍රාමාත්‍ය ධූරයේ කියලා අදහසක් මතයක් ඇති කළා. කොටින්ම 1977ට කලින් තිබිච්ච අර අග්‍රාණ්ඩුකාර ධූරයෙන් නිර්මිත වෙච්ච මේ උඩරට ප්‍රදේශයේ වැදගත් පෞලක මහත්මයෙක් වෙච්ච විලියම් ගොපොල්ලෝ මැතිතුමා හොබෝපු නාමික ජනාධිපති ධූරය වැනි ධූරයක් තමයි දැන් මේ ජනාධිපති වරණයට හිමි වෙන්නේ කියලා මතයක් ඇති කළා. ඒ නිසා මේකට මෙච්චර වියදම් කරන්න ඕනද කියලා එහෙමත් අදහසක් පළ වුණා. නමුත් යථාර්ථය එනවේ මේ ජනාධිපති ධූරය 19 වෙනි සංශෝධනයෙන් එහි ඇතැම් තිබිච්ච අත්නෝමතික බලතල සීමා කළ බව ඇත්තක්. නමුත් තාමත් මේ ධූරය තමයි මේ ජනාධිපතිවරයා තමයි ලබන 16 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පුජ්‍යලයා තමයි මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නේ. මේ රටේ විධායකේ ප්‍රධානිය වෙන්නේ මේ රටේ ආණ්ඩුවේ එනම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය වෙන්නේ ඒ වගේම මේ රටේ ත්‍රිවිධ හමුදාපතිවරු පත් කරන ඔවුන්ට නායකත්වය දෙන සේනාදි නායකයා බවට පත් වෙන්නේ විලියම් ගොපොල්ලෝ මැතිතුමාට ආණ්ඩුවේ නායකකම තිබුණ නැහැ ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා හැටියට කටයුතු කළේ අග්‍රාමාත්‍යවරයයි. එතකොට ඒ නැයින්ම විධායකයේ බලය පාලනය වුණේ අග්‍රාමාත්‍යවරයාට ඕන විදිහට. ඒ වගේම මේ ජනාධිපති කෙලින්ම රටේ ජනතාව ඍජු ඡන්දෙන් තෝරාපත් කරගන්න ජනාධිපති කෙනෙක්. ඒ නිසා මේ ජනාධිපති ධූරයේ බල විරහිත වෙලා මේ ජනාධිපති ධූරයේ නාමික වෙලා කියන කාරණය පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ ජනාධිපති ධූරය බලය අඩු වෙලා තියෙනවා තිබිච්ච අත්නෝමතික බලය වඩා ප්‍රජාතන්ත්‍රික වෙලා තියෙනවා මේ ධූරේ ඒ වගේම පාර්ලිමේන්තුවට අධිකරණයට වග කියන ධූරයක් බවට මේ ධූරේ පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඇත්තරම තියෙන්නේ විධායක ජනාධිපති ධූරයක් නෙවෙයි ප්‍රජාතාන්ත්‍රික ජනාධිපති ධූරයක්. නමුත් තවමත් රාජ්‍ය නායකයත් විධායකේ නායකයත් ආණ්ඩුවේ නායකයත් සේනාධි නායකයත් ජනාධිපතිවරයා. ඊළඟට මේ පසුගිය අවුරුදු 4 කාලය තුල මේ රටේ ජනතාවට දැනෙච්ච මේ රටේ විශේෂයෙන්ම දැන උගත් ජනතාවට දැනෙච්ච සමාජ ක්‍රියාකාරීන්ට දැනෙච්ච දෙයක් තමයි පාලනයේ යම්කිසි වියවුල් සහගත තත්ත්වයක් අස්ථාවර තත්ත්වයක් පවතින බව. සමස්තයක් හැටියට ගත්තම අපේ දේශපාලනයේ තල 4කින් යුක්තයි. පළමුවෙන්ම පහළ මට්ටමේ තිබෙන පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා නගර සභා ඒවයින් යම් වැඩ කොටසක් සිදු කරගෙන යනවා විධායකයේ ඒ වගේම දේශපාලන වශයෙන්. ඊළඟට තියෙනවා පළාත් සභාව. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තුව. ඊළඟට තියෙනවා ජනාධිපති ධූරය. එතකොට මේ තල 4ම කිසියම් ඒකමිතියකට නැතුව කටයුතු කරනවා නම් තල 4 අතර ගස්ඨණයක් තියෙනවා නම් පාලනයේ වියවුලක් ඇති වෙනවා. දැන් මේ යහපාලන ආණ්ඩුවට ඒක යම් තාක් දුරකට බලපෑවා. ඇයි? ජනාධිපතිවරයා පත් වුණා. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණේ ආසන 106යි ලැබුණේ 113 තිබුණේ. ඒ නිසා විටින් විට සිද්ධ වුණා විවිධ කණ්ඩායම් වල සහයෝගය ලබා ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙමළ සන්ධානයේ ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයෝගය ලබා ගන්න සිද්ධ වුණා විටින් විට අනපනත් ආදී සම්මත කර ගැනීම සඳහා. ඉතින්
පාර්ලිමේන්තුවේ හරියමම් බලයක් තිබුණේ නැහැ. මධ්‍යම පළාත් සභාවත් ඇතුළු පළාත් සභා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට රැහෙනවයි තිබුණේ. මහනුවර මහනගර සභාව තිබුණත් අනික් නගර සභා සහ ප්‍රාදේශ සභා ආණ්ඩුවත් එක්ක ගැටෙන තත්ත්වයක තමයි තිබුණේ. ඉතින් එම නිසා මේ පාලනයේ මේ තල හතර අතර තිබිච්ච ගැටුම කිසියම් ව්‍යවුල් සහගත තත්ත්වයක් රාජ්‍ය පාලනයේ ඇති කළා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තමන්ට දීපු ජනවරමට පටහැනිව කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ 2018 ඔක්තෝබර් මාසයේ කෙලින්ම ඒ සඳහා කුමන්ත්‍රණය කාර්යය ලෙස කටයුතු කළාට පස්සේ ඒ තත්ත්වේ තවත් අවුල් වුණා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අනාගත ජනාධිපති ධූරයත් ආණ්ඩුවත් එවැනි අවුල් සහගත තත්ත්වයකට යනවායි කියන. ඇත්තම කිව්වොත් මේ ජනාධිපති වර්ණය ඇතුලේ තවත් මැතිවරණ තුනක් මැතිවරණ තුනක ක්‍රියාකාරීත්වයක් රැඳී තියෙනවා. මොනවද ඒ? පළමුවෙන්ම මේ නොවැම්බර් 16 ජනාධිපති වර්ණයෙන් ජය ගන්නා පුජ්‍යලයා නොවැම්බර් 18 වෙනිදා ඒ සඳහා දිවුරුම් දීමෙන් පස්සේ ඔහු මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙනවා. ඔහුට හැකියාව ලැබෙනවා ලබන මාර්තු මාසෙදී පාර්ලිමේන්තුව කැමති වුණත් අකමැති වුණත් ඒ විසුරුවා හරින්. මොකද කලින් නම් අවුරුද්දක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්, දැන් අවුරුදු 4.5ක් ඇතුළත විසුරවන්න පුළුවන්. ඒ අවුරුදු 4.5 එළඹෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසෙ. තව වැඩි කාලයක් නැහැ. එතකොට ඒ ජාග්‍රාහී ජනාධිපතිවරයා ඒ ජනාධිපතිවරයා නියෝජනය කරන කණ්ඩායම අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණේ ජය ගන්නවා. නිකන් නෙවෙයි බහුතර බලයත් සමග ජය ගන්න. ඒක තමයි මේ රටේ දේශපාලන අත්දැකීම. 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම මැතිවරණේ තිබ්බා. ඔහුට ආසන 143ක් ලැබුණා. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඔහුට ආසන 125ක් ලැබුණා. ඒ අනුව නිශ්චිත බලයක් ළඟා කර ගන්න ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවත් එක්ක නව අගමැතිවරයෙක් එක්ක නව බහුතර පාර්ලිමේන්තුවක් එක්ක හැකියාව ලැබෙනවා. ඊළඟට පළාත් සභා මැතිවරණ පැවැත්ුණේ විටින් විට කොටස් වශයෙන්. ඒකට හේතුව වුණේ අර යුද්ධ කාලයේ පැවතිච්ච ආරක්ෂක තත්ත්වය. නමුත් දැන් සියලුම පළාත් සභා විසුරුවා හැරලා තියෙන්නේ. අවසාන පළාත් සභාව මේ සැප්තැම්බර් මාසේ විසුරුවා හැරුණා ඌව පළාත් සභාව. ඒ අනුව දැන් පළාත් සභා නමේම මැතිවරණ එක විට පවත්වන්නට හැකියාව ලැබෙනවා. පළාත් සභා මැතිවරණයි පවත්වන්න බැරි වෙලා තියෙන්නේ. ඒ මැතිවරණ ක්‍රමය ගැන ඒක ආසන මට්ටමින් තියෙනවද අනුපාත මට්ටමින් තියෙනවද කියන එක ගැන පාර්ලිමේන්තුවට එකඟතාවයක් ඇති කරගන්න නොහැකි වෙච්ච නිසා තමයි ඒ පමා වෙමින් තිබෙන්නේ. ඒ නිසා අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට ඒ වගේම ඒ පාර්ලිමේන්තුවට තියෙන ප්‍රධාන වගකීමක් තමයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ එකඟතාවයක් ඇති කරගෙන වහාම පළාත් සභා මැතිවරණ පැවැත්වීම. එතකොට මොකද වෙන්නේ? ඒ පළාත් සභාවත් ජයගන්නේ ජනාධිපති වර්ණය පාර්ලිමේන්තුව ජයගත් පිරිසමයිනේ. ඒකනේ යථාර්ථය. ඊළඟට අද තියෙන මේ පළාත් පාලන ආයතන නගර සභා ප්‍රාදේශ සභා මේවා පවතින්නේ පළාත් සභාව යටතේ. ඒ වගේම මේවායේ මේ වැඩි මනත් ලෙස මේ සභාපතිවරු ඉන්නේ එක මන්ත්‍රීවරයෙක් දෙන්නෙක්ගේ ඡන්දෙන්. ඉතින් මේවා පාලනය කිරීමේ හැකියාවත් අනිවාර්යයෙන්ම ඒ ආණ්ඩුවට ලැබෙනවා. ඒ පළාත් පාලන ආයතන වලට ඒ ආණ්ඩුවට එරෙහිව යාමට කිසිම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිත් පාර්ලිමේන්තුවත් පළාත් සභාවත් එක පැත්තක පැවතීම නිසා. ඒ අනුව මේ තිබිච්ච අස්ථාවර වාතාවරණයේ මිත්‍රවරුනි මේ නොවැම්බර් 16 ජනාධිපති වර්ණයෙන් නිම වෙනවා ස්ථාවර පාලනයක්. ඒ කියන්නේ ලබන ජූනි මාසේ ඉඳන් තවත් අවුරුදු 5කට ස්ථාවර පාලනයක් ලංකාවට ලැබෙනවා. ඒ ස්ථාවර පාලනයේ යතුරු තියෙන්නේ මේ ජනාධිපති වර්ණය අපි ජයග්‍රහණය කරවීමෙන්. ඒ සඳහා තියෙන එකම විසඳුම තමයි අද ඒ රට ඉදිරියට ගෙන යන්න නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා අපේ ජනතාවගේ අනාගත සෞභාග්‍ය ආරක්ෂා කරගන්න ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවීමේ කියන එක අපි ඔබට අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ තිබෙන මේ හැලහැප්පිලි අස්ථාවරතාවයන් නැවත ඇති වෙන්නේ නැහැ. එක දෙක මේ මැතිවරණයේ මිත්‍රවරුනි යුග පෙරලියකට මගපාදන මැතිවරණය. මේ රට සර්වජන ඡන්දයිති 1931 ලැබුණා. ඒ ඩොනමෝ ප්‍රතිසංස්කරණවලින්. ඇත්තම කිව්වොත් බ්‍රිතාන්‍යයන්
නවසීලන්තයට ඔස්ට්‍රේලියාවට සාර්වජනන්තය දෙන්න කලින් අපට දුන්නා. මොකද අපේ රට කුඩා රටක් මේ අත්හදා බලන්න ඕන නිසා. ඒ අවස්ථාවේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගමන් කළේ මේ රටේ ප්‍රභූ පවුල්වල පිරිසක්. ඊට පෙර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් පවුන් 3000ට වඩා ආදායම තිබෙන අවුරුදු 30ට වඩා වැඩි පිරිමින්ට විතරයි මේ හැකියාව තිබුණේ. සියලු දෙනාට සර්වජන ඡන්දයිතිය ලැබිලා යම් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් ලැබුණේ 1931. එතෙන් සිට මේ රටේ සම්ප්‍රදායික ප්‍රභූ පවුල්වලට අයිතියයි මේ මහනුවරත් ඇතුළුව තමයි මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේ. 1947 පවත්වපු මැතිවරණය එක්සත් ජාතික පක්ෂය බිහි වුණාට එහි ලොකු වෙනසක් ඇති වුණේ නැහැ. එහි ලොකු වෙනසක් ඇති වෙන්නේ යම්කිසි යුග පෙරලියක් ඇති වෙන්නේ 1956 SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ඒ සිදුවෙච්ච මහජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනත් එක්ක. අපිට පේනවා සමාජයේ කිසියම් දුරකට අවවර ප්‍රසාදිත පිරිසක් රාජ්‍ය බලය කරා ගමන් කළා. මේ මානුවර ගත්තොත් TB ලංගරත්න. ඒ වගේම TB තෙන්නකෝන් කවි කොලකාරේ. එවැනි පිරිස් පාර්ලිමේන්තුවට ගමන් කළා. පාර්ලිමේන්තුවේ තිබිච්ච ව්‍යූහය වෙනස් කළා, වෙනස් වුණා. ඉතින් සමස්ත උතුරේ දේශපාලනය එතෙක් තිබිච්ච GG පොණම්බල මැතිතුමාගේ දේශපාලනය වෙනුවට ෆෙඩරල් පක්ෂයේ දේශපාලනය කරලියට ඇවිල්ලා උතුරත් වෙනස් වුණා. ඒ විදිහට දකුණත් වෙනස් වුණා, උතුරත් වෙනස් වුණා මේ 56 මැතිවරණ ක්‍රියාවලියත් එක්ක. ඒක යුගයක වෙනසක්, නව යුගයක් ආරම්භ වුණා. සියලුම දේශපාලන පක්ෂවලට අලුතෙන් ගමන් කරන්න, අලුතෙන් හිතන්න සිද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයට JR ජයවර්ධන මැතිතුමා රෙද්දබැණියම අඳින්න පුරුදු කළා. වාමාංශික පක්ෂවලට විප්ලවය අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න බල කෙරුණා. ඒ ඇතිවෙච්ච යුග පෙරළියේ බලපෑම විසින් ඊළඟට මේ රටේ සමාජාත්මක යුග පෙරළියක් සිදු වුණේ 1977 මැතිවරණයත් එක්ක. ඒ කලේ JR ජයවර්ධන මැතිතුමා. එතෙක් පැවති ආර්ථික කාරණේ, ඒ කියන්නේ ආනයන ආදේශක ආර්ථිකයේ, එහෙම නැත්නම් ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් ඉකොනොමි කියලා අපි කියනවා. ඒ ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් එක වෙනුවට අපිට ආවා එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක්. එහෙම නැත්නම් අපනයන අභිමුඛ ආර්ථිකයක්, ආනයන ආදේශක ආර්ථිකයක් වෙනුවට ආවා. අර සිරි ලකදේ සිරි සැපදේ වෙදියට හැමදේම රට තුළ නිෂ්පාදනය කිරීම වෙනුවට කෙලින්ම අපට හැකියාවක් ලැබුණා, කෙලින්ම අපනයනය කිරීම තුළින් ඉදිරියට යන්න. ඒ වගේම අලුත් දේශපාලන පන්තියක්, අලුත් ක්‍රියාදාමයක් ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළා එක්සත් ජාතික පක්ෂය තුළ. අපි දන්නවා අලුත් නායකත්ව පත්වයක් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, රොනි ඩිමැල් මැතිතුමා ඇතුළු විශාල අලුත් තරුණ පිරිසක්, රණිල් වික්‍රමසිංහ මහත්මය ඇතුළු අලුත් තරුණ පිරිසක් සහ අලුත් ක්‍රියාකාරී තලයක්, අලුත් සමාජ තලයක් ඔහු විසින් නිර්මාණය කළා. ඇත්තම කිව්වොත් අද දක්වාම එක්සත් ජාතික පක්ෂය ඇවිත් තියෙන්නේ JR ජයවර්ධන විසින් 1975 ඇති කරපු ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට. ඊළඟට යම්කිසි පෙරලියක් ඇතිවෙච්ච අවස්ථාව 1994. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මේ රටේ ඉතුරු බිතුරු වෙලා හිටපු වාමාංශික කණ්ඩායමක එකතු වෙලා ඒ පක්ෂය අලුත් පක්ෂයක් බවට, අලුත් පෙරමුණක් බවට පරිවර්තනය කළා. ප්‍රථම වතාවට පවුල් පරම්පරාව, බණ්ඩාරනායක පවුල් පරම්පරාව එතුමිය අවසන් කළා. එතුමියටත් තිබුණා ඔය යසෝදරා කුමාරතුංග මැතිණිය හරි විමුක්ති කුමාරතුංග මහත්මයව හරි දේශපාලනට ගේන්නේ. එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා තමයි ඉදිරියට යන්නේ. ඒ වෙනුවට අයත් අලුත් කණ්ඩායමක් ගෙනාවා. අපි දැක්කා එතුමිය GL පිරිස්, ලක්ෂ්මන් කදිරගාම වැනි පිරිස්, SB දිසානායක මංගල සමරවීර වැනි පිරිස් කරලියට ගෙනල්ලා අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, මහින්ද රාජපක්ෂ ඒ වගේ කණ්ඩායමක් එක ඇති කළා. ඒක තමයි අද දක්වා මේ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ දක්වා යන මේ අවුරුදු 20ක් ගමන් කළේ ඒ 94 ඇතිවෙච්ච පරිවර්තනයේ සමග. දැන් අපිට පේනවා එක පැත්තක් ඉතාම ප්‍රතිගාමී ආකාරයට තනි පවුල් ආධිපත්‍යයක බූවල්ලෙක් බවට පත්වෙමින්, නොයෙක් කතා කිව්වත්, මොන දේශප්‍රේමී මොන කතා කිව්වත් බුවල්ලෙක් බවට පත්වෙමින් මේ සමාජයේ ආපසු අදින බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. මේ සමාජයේ ඉදිරි යුග පෙරළිය කරන්න තරුණ අලුත් නව මුහුණුවරක් සහිතව අලුත් නවෝත්පාදන කාර්මික විප්ලවයට මුහුණ දෙන්න පුළුවන්, මේ රටේ අලුත් තරුණ පරම්පරාවට ඔරොත්තු දෙන 5G තාක්ෂණයට
මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නව පරපුරක අවශ්‍යතාවය පැනගිලා තියෙනවා. ඒ යුග වෙනස ඇති කිරීමට හැකි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි. මේ මොහොතේ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ වයස අවුරුදු 70යි. එතුමාට මේ රටේ පරිවර්තනයක් ඇති කරන්න නව යුග වෙනසක් ඇති කරන්න එතුමාට බෑ. මොකද එතුමාගේ පවුලේ සමාජිකයෝ 250ක් 300ක් විතර බලාගෙන ඉන්නවා ඊළඟ පාලන තන්ත්‍රයට ඇතුල් වෙන්න. ඒ පාලන තන්ත්‍රයෙන් අපට ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැහැ. ඒ හැකියාව තියෙන්නේ මෙතන අවුරුදු 52ක තරුණෙක් සාපේක්ෂ වශයෙන් ගත්තම ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වෙනස ඇති කරගත හැක්කේ ඒ යුග පෙරළිය ඇති කරගත හැක්කේ ඊළඟ දශකයට ශ්‍රී ලංකාව තල්ලු කරගත හැකි විභවය තියෙන, හැකියාව තියෙන, ශක්තිය තියෙන්නේ මේ කඳවුරේ මිත්‍රෝන්. එනිසා ඔබ ඒ දෙසැම්බර් 16 දෙන මැතිවරණයේ දෙන ඡන්දය 1956, 1977, 1994 දුන්නා වැනිම යුග පෙරළියක ගමනකට මූලාරම්භය වෙන බව මතක් කරන්න ඕන. එසේ මතක් කරමින් මම කැමති අපි පසුගිය දවස්වල මේ අලුතෙන් ඉදිරිපත් කළ යුතු ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අදහස් ගන්න, අදහස් විමසන්න අපි නොයෙක් දෙනා අතරට ගියා. අපේ තියෙන දුර්වලතා මොනවද, අපේ තියෙන ශක්තීන් මොනවද, අපට තියෙන අවස්ථා මොනවද, අපට තියෙන තර්ජන මොනවද කියලා බලන්න. එතනදී හුඟාක් දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ ප්‍රචලිත ජනමාධ්‍ය මගින්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් පළ කරන අදහසක් කියලා. මේ පැත්තේ කඳවුර, මේ කඳවුර, මේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකත්වයට දාලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර, දේශද්‍රෝහියෝය, රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන කඳවුර දේශප්‍රේමීය කියලා මතයක්, අදහසක් සමාජගත කරලා තියෙනවා කියලා. මුලින්ම මිත්‍රවරුනි, දේශප්‍රේමියෙක් කියන්නේ රටට ආදරේ කෙනෙක්. රට ආදරේ මිනිහා මුලින් හිත හදා ගන්න ඕන රටේ ජීවත් වෙන්න, රට සේවය කරන්න, රටේ මිය යන්න. ඒක තමයි දේශප්‍රේමී රටවැසියාගේ මූලිකම වගකීම, මූලිකම යුතුකම. අඟහරු ලෝකේ ඉන්න ගමන් ලංකාවට පෙම් කරන්න බෑ. ලංකාවේ දේශප්‍රේමියෙක් වෙන්න බෑ. ලංකාවේ දේශප්‍රේමියෙක් වෙන්න නම් මුලින් ලංකාවේ රටවැසියෙක් වෙලා ලංකාවේ ජීවත් වෙන්න හිත හදාගෙන, ලංකාවේ මිය යන්න හිත හදාගෙන ඉන්න පුද්ගලෙක් වෙන්න ඕන. දැන් අපි ගත්තොත් අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, එතුමා කියනවා එතුමා ඇමරිකානු පුරවැසි භාවය අතාරින්න තීරණය කළේ පසුගිය මැයි 7 වෙනිදා කියලා. අදටත් එතුමා මේ ඇමරිකානු පුරවැසි භාවය අත්කිරීමට යවපු ලියුමට එක්සත් ජනපදයේ තමන්ගේ ලයිස්තුවේ දාලා නැහැ. පුරවැසිකම අත්හැරීමේ ලයිස්තුව නිකුත් කරනවා එක්සත් ජනපදයේ. ඒ ලයිස්තුවේ තාම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන නම නැහැ. ඒ කියන්නේ තාමත් එතුමගේ ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කිරීමේ ක්‍රියාදාමය අවසන් වෙලා නැහැ. එතුමා අයින් කළා තියෙනවා. ඒකට ප්‍රතිචාරයක් එක්සත් ජනපදයේ දක්වලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුකූලව එවැනි දෙයක් සිදු වෙලා නැහැ. ඒ අනුව තාමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ලබාගත් 2003 වර්ෂයේදී ඇමරිකානු දජය, ඇමරිකාවේ ඒ රාජ්‍ය ආරක්ෂාව, ඇමරිකානු සතුරන්ට එරෙහිව සටන් කිරීමට දෙවියන් වහන්සේගේ නාමයෙන් දුන් දිවුරුම තාමත් වලංගුයි. ඒ අනුව එතුමාලට පුළුවන් ද දේශප්‍රේමීන් වෙන්න? එතුමා හම්බන්තොට ඉඳන් කොළඹ ඇවිල්ලා එතනින් ඇමරිකාවට ගිය කෙනෙක්. අපගේ අපේක්ෂකයා එක්සත් ජනපදයේ කාලයක් ජීවත් වෙලා කොළඹ දේශපාලනය කරන්න පුළුවන්කම තියේදී හම්බන්තොට ගිය මිනිහෙක්. එතකොට මේ දෙන්නගෙන් දේශප්‍රේමී කවුද? මේ රටේ පුරවැසිකම අත්හරින්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළේ එතුමාගේ පවුලේ සමාජිකයින් පසුගිය අප්‍රේල් මාසයේ දිනක එකතු වෙලා එතුමාට ජනාධිපති අපේක්ෂකත්වයේ දෙන බව පොරොන්දු වුණාට පස්සේ. වෙන වචන වලින් කියනවා නම් එතුමා ඇමරිකන් පුරවැසිකම අතෑරියේ ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනවාය කියන විශ්වාසය ඇති වුණාට පස්සේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසිකම ඔහුට අවශ්‍ය රටේ ජනාධිපති වෙනවා නම් විතරයි, ඇමරිකානු පුරවැසිකම දෙවැනි වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පමණයි. එහෙම ආයට දේශප්‍රේමී වෙන්න පුළුවන්? තාමත් එතුමාගේ පවුලේ අය, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පවුලේ අය
එවැගේම එතුමගේ සහෝදර ඩඩ්ලි රාජපක්ෂගේ පවුලේ කවුරුවත් එක්සත් ජනපදයේ පුරවැසියකම අතහැරලා නැහැ. එහෙමනම් අපිට පැහැදිලි මේ දේශ ප්‍රේමය නමින් වටලාගෙන තියෙන බලය ලබා ගැනීම සඳහා වෙච්ච සලු පොටක් මිසක් වෙන යමක් නොවන බව. වෙන යමක් නොවන බව. ඒක නිසා අපි මේ පිළිබඳව මේ වෘත්තීය වේදීන් විද්වතුන් ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ මේ අනාගත ක්‍රියාදාමය ගැන කල්පනා කරලා බලනකොට. හොඳයි. ඒ ගමනේදී අපි ඇති කරගත්ත සංවාදයේදී විවිධ ශේෂ්ත්‍රෙක විවිධ පිරිස් එක්ක අපිට ආවා කාරණා කීපයක්. ඒ කාරණා කීපය ගැන අවධානය යොමු කරන හැටියට අපෙන් අදහස් විමසුවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාස අගදී අගභාගයේ දිනක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතැම් කරුණු දැනටමත් අපි ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් සංයුක්තාර්ථයෙන් ගත්තොත් මෙන්න මේ මාතෘකා හතරක් පිළිබඳව අපට විශාල ප්‍රතිචාරයක් මෙන්න මේවා පිළිබඳ අදහස් දක්වන්න කියලා අප වෙත ආවා. එකක් තමයි මේ ජාතික ආරක්ෂාව කියන එක. අපේ මේ ජෙනරාල් රණවණ ඉන්නවා. අපි දන්නවා මේ ආරක්ෂක අංශවල සමාජිකයොත් එක්ක අපි විශාල සාකච්ඡාවක් ගෙනිච්චා. අනික තමයි ආර්ථිකය. ආර්ථිකය ගැන මොකද්ද ධර්ණාකල්පය. අනික තමයි සමාජය. සමාජය එක එක ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයන් වලට ගොදුරු වෙලා තියෙනවා. සමාජ අසහනයක් තියෙනවා. සමාජ ආතතියක් තියෙනවා. තරුණ පිරිස් රටහැර යන්න ප්‍රවණතාවයක් තියෙනවා. වෘත්තීය වේදීන් රටහැර යන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද්ද කරන්න යන්නේ කියන ප්‍රශ්නේ. ඊළඟට පරිසරය. පරිසරය අපිට බැටදෙනවා. විටක ගම් වතුර, විටක නියඟේ, තවත් විටක නායෑම්, නුවර ගත්තොත් වායු දූෂණේ, පාරට වැස්සම මාර්ග තදබදේ, ඒ වගේම ගුහාගොට්ට ගියාම කසල කඳු. අපිට තියෙන පාරිසරික ගැටලුවක්, පාරිසරික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්ද කියලා අපෙන් මේ අපේ විවිධ කණ්ඩායම් එක අපි ඇති කරගත්ත ඒ සාකච්ඡාවේදී, ඒ ඩයලොග් එකේදී අපට දැනෙන්න පටන් ගත්තා. අපි ගත්තොත් මේ ජාතික ආරක්ෂාව. මේ ගැන තමයි අද විශේෂයෙන්ම අර පාස්කු ඉරිදා ඉස්ලාමීය මූලධර්මවාදී ප්‍රහාරවලින් පස්සේ ඇතිවෙච්ච ඒ ප්‍රවණතාවයත් එක්ක මතුවෙච්ච තත්ත්වය. මේකෙදි මේ පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම වැදගත් ප්‍රකාශයක් කරා මාධ්‍ය සාකච්ඡාවේදී හින්දු පුවත්පතේ වාර්තාකාරිණියක් අහපු ප්‍රශ්නෙකට. මොකද මෙතුවක්කල් 2009 ඉඳන් මෙතුවක්කල් මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියපු වැදගත් කාරණයක් තමයි මේ යුද්ධයේ ජයග්‍රහණය කළේ අපි, යුද්ධයේ විරුවන් අපි. කෘතියකුත් ලිව්වා සීයේ චන්දප්‍රේම ගෝඨාස්වෝ කියලා. යුද්ධය තනි පුජ්‍යලයෙක්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා. ది మెయిన్ ఆర్కిటెక్ట్ ఆఫ్ ది వో వో అగైన్స్ టెర్రరిజం మేక తమై ప్రధాన తీరక సటన్ పార్టీ ఉంది రైట్ టు హ్యాంగ్ ఆన్ టు ఓల్డ్ ఇష్యూస్ సో దేర్ ఆర్ సమ్ అన్రిజాల్వ్డ్ క్వశ్చన్స్ దట్ పీపుల్ ఆఫ్ ద నార్త్ అండ్ ఈస్ట్ హైలైట్ ఈవెన్ యాస్ దే హైలైట్ జాబ్స్ అండ్ ఎడ్యుకేషన్ దే ఆర్ ఆస్కింగ్ వాట్ హ్యాపెన్డ్ టు ద పీపుల్ హూ సరెండర్డ్ టు ది ఆర్మీ దిస్ ఇస్ మీరా ఫ్రమ్ హిందూ ఇన్ ది ఆర్మీ ఎట్ దట్ టైమ్ కుడ్ యు ప్లీజ్ టెల్ us వాట్ హ్యాపెన్డ్ టు ద పీపుల్ హూ సరెండర్డ్ టు ది ఆర్మీ వేర్ ఆర్ దే You are mistaken. I think I was not leading the army. Ah, right. Okay. Then අපිට පේනවා. No, not. අපිට පේනවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පිළිතුර. Hindu පුවත්පතේ මීරා මාධ්‍යවේදිනිය එතුමාගෙන් අහුවා. කට්ටිය යටත් වුණා. මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ කියලා. එතුමා කව මම අමුදාට නායකත්වයේ දුන්නේ නැහැ. මම දුන්නේ නැහැ, අපේ සහෝදරයා දුන්නේත් නැහැ. ඒ කලේ හිටපු අමුදාපති කියලා. හිටපු අමුදාපති කියන්නේ කවුද? අද ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා. එතකොට ප්‍රථම වතාවට ඔවුන් පිළිගත්තා අන්තර්ජාතික මාධ්‍ය ඉස්සරහා මේ යුද්ධකලේ රාජපක්ෂලා නෙවෙයි, ඒකට නායකත්වය දුන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා කියලා. දැන් මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා කොහෙද ඉන්නේ? එතුමා ඉන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ. අපේ ජනාධිපති අපේක්ෂකතුමා විවෘතව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ ගෝල් ෆේස් පිට්ටනිය ප්‍රකාශ කළා. ඉදිරියේදී මේ රටේ ආරක්ෂක සේවාවන් වලට නායකත්වය දීමට එතුමා තෝරගන්නේ මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකායි කියන එක. එහෙමනම් රට ඉදිරියට ගෙන යන්න රටේ ආරක්ෂාව පිළිබඳ සහතිකය දෙන්න පුළුවන් රාජපක්ෂ කඳවුරට නෙමෙයි, සැබෑවටම මේ වෙනුවෙන් සටන් කරපු ක්‍රියාකාරීත්වයක් පෙන්නපු
ඒ නායකයා ඉන්න මේ මේ කඳවුරට කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම මෙතෙන්දී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ අපේ විද්වත් පිරිස අපි ලබන 21 වෙනිදා මේ රටේ ආරක්ෂක සේවාවන්වල හිටපු ප්‍රධාන පිරිස එක්ක අපේක්ෂකතුමා හමු වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගන්න. එතකොට අපි දැක්කා මෙතනදී ප්‍රධාන කරුණු දෙකක්. එකක් ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති. ඊළඟට ජාතික ආරක්ෂක මෙහෙයුම්. එතකොට මේ දෙක පටලව ගන්න හොඳ නැහැ. ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය කියන්නේ කලාපීය తත්වය, ගෝලීය తත්වය, විදේශ ප්‍රතිපත්තිය, ඒ වගේම ආර්ථික ප්‍රතිපත්තිය ඉන්න එක ගැට ගැහිච්ච දිගු කාලීනව රටේ තිරසර ආරක්ෂක ප්‍රතිපත්තිය කවරක්ද කියන එක. ඒ වගේම ජාතික ආරක්ෂක මෙහෙයුම් කියන්නේ ඒ පවතින තෝරගත්ත තර්ජනයන්ට උදාහරණයකට සහරාන්ගේ තර්ජනයට මුහුණ දෙන්නට හැකිය ආකාරයට අපගේ බුද්ධියංශ අපගේ මෙහෙයුම් අංශ කොහොමද අපි පරිවර්තනය කරගන්නේ කොහොමද මේ නව යුගයට ගමන් කරන්න කියන ගැටලුව. එතනදී අපි බොහොම පැහැදිලිව පේනවා ඔබ තමුන් ආංශලට මේ මහද්වීපික තටාකය එහෙම නැත්නම් මේ continental shelf කියන එක දැන් මේක අපි මැනලා 2008 දී UN එකට ඉදිරිපත් කළා අපට අනුමත වෙලා දෙනවා ඔබට පේනවා අතිවිශාල ප්‍රදේශයක් ශ්‍රී ලංකාවෙන් 23 ගුණයක් ලංකාවට දැන් තමන්ගේ මහද්වීපික තටාකයේ අයිති මේ තටාකය හරහා යන නැව් එහෙම නැත්නම් ගුවන් යාන එහෙම නැත්නම් මාළු අල්ලන යාත්‍රා මේ හැම එකකම ආරක්ෂාව මේ හැම එකකම ක්‍රියාකාරීත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට වගකීමක් තියෙනවා අපි ගත්තොත් අද ලෝකේ කන්ටේනර් වලින් 50% මේ තීරය හරහායි ගමන් කරන්නේ ලෝකේ බලශක්තියෙන් 60% මේ තීරය හරහායි ගමන් කරන්නේ ඒ නිසා අපි අනාගතයේ බලගත් රටක් වෙන්න නම් මේ මහද්වීපික තටාකය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන සන්නද්ධ ආරක්ෂාව විශේෂයෙන්ම නව නාවික හමුදාවක අවශ්‍යතාවය අපට තියෙනවා. අපි ඒ සඳහා අපේ රට සූදානම් කළ යුතුයි. ඔබ දන්නවා පෘතුගාලයේ පුංචි රටක්. අදටත් ජනගහනය මිලියන 10යි. හැබැයි මේ පුංචි පෘතුගාලය විශාල ලෝකයේ ප්‍රමාණයක් පාලනය කළා. ඒ වගේම නෙදර්ලන්තය, ඕලන්දය පුංචි රටක්. ඒ අය අපේ ලංකාවත් එක්ක විශාල ප්‍රමාණයක පාලනයක් ගෙනිච්චා. එංගලන්තය සාපේක්ෂ වශයෙන් ගත්තාම පොඩි රටක්. එංගලන්තේ ලෝකේ බලවතෙක් වුණේ එංගලන්තය මුහුදේ බලවතෙක් වීම නිසායි. අද ඇමරිකා එක්සත් ජනපදයටත් තියෙන වැදගත්ම ශක්තියක් තමයි මුහුදේ තියෙන මේ සී රූට්ස් කන්ට්‍රෝලිං. ඒ කියන්නේ මේ මුහුදේ තියෙන නාවික මාර්ග පාලනය කිරීමට ඔවුන්ට තියෙන හැකියාව. ඒ නිසා ඔවුන් රටකට සම්බාධක පැනෙවුවොත් ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඒ නිසා තමයි කට්ටිය එක්සත් ජනපදයේ ඉදිරියේ දන ගහගෙන ඉන්නේ. ඒතර අපේ මේ කලාපේ අපි බලගතු නාවික බලයක් බවට අපේ නාවික හමුදාව පත් කරන්න. ඒ වගේම ආරක්ෂක සේවාවන් නවීකරණය කරන්න. අනාගත ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන නවීකාරක තත්ත්වය ඇති කරන්න ඕනේ. අද තාමත් සමහරු හිතනවා කාලතුවක් වලින් බංකර්වල බහැලා කරන යුද්ධයක් අනාගතේ එන්නේ කියලා. නමුත් මේ පහුගිය කාලයේ සිද්ධ වෙච්ච සිදුවීම් වලින් පේනවා එහෙම යුද්ධයක් නැහැයි කියලා. පහුගිය කාලේ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරපු ප්‍රබලම ප්‍රහාර දෙක. එකක් සෞදි අරාබියාවේ තෙල් සංකීර්ණ වලට එල්ල කරපු ප්‍රහාරය. ඒ සෞදි අරාබියේ තෙල් සංකීර්ණයට එල්ල කරපු ප්‍රහාරයෙන් ලෝකයේ තෙල් නිපැයුමෙන් 5%ක් ගහලා ගියා. සෞදි අරාබියේ 50% තෙල් නිපැයුම නැති වුණා. කොහොමද කළේ? බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක්ද? පරමාණු බල ශක්තිය ප්‍රහාරයක්ද? සබ්මරීන් ප්‍රහාරයක්ද? මොකක්වත් නෙමෙයි. මොකද්ද? ඩ්‍රෝන ප්‍රහාරයක්. ඩ්‍රෝන් එකක් දාලා කරපු වැඩ. ඉතාම අඩු වියදමින් ඉතාම බලාපොරොත්තු නොවන ආකාරයට මහත් විශාල අරම්කෝ සෞදි අරම්කෝ තෙල් සංකීර්ණය විනාශ කළා. ඊළඟට වෙනිසියුලාවේ අවුරුදු දෙකක් විදුලිය නැහැ. ලෝකයේ තෙල් ගෑස් වලින් බලවත්ම රට, වැඩිම සංචිත තියෙන රට. ලයිට් නැහැ මිනිසුන්ට. මොකද හේතුව? ඒ වෙනිසියුලාවේ විදුලි බල පද්ධතියට ඇතුල් වෙච්ච හැකර් කෙනෙක් විදුලි බල පද්ධතිය අකර්මණ්‍ය කළා අවුරුදු දෙකක් තිස්සේ තාම ගොඩ යන්න බැරි වුණා. ඒකට කවුරුවත් නැස්ටික් බෝම්බ දැම්මේ නැහැ. ඒ වෙනිසියුලාවට කිසිම කෙනෙක් බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. ඒ වෙනිසියුලාවට සබ්මරින් වලින් හෝ B2 යාත්‍රා වලින් බෝම්බ දැම්මේ නැහැ. නමුත් වෙනිසියුලාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය රටක් බවට පත් කළා. ඒ නිසා මේ අනාගත ත්‍රස්තවාදයේ ක්‍රියාකාරීත්වය මේ අඩි 5යි අඟල් 3ක් උස පපුව 32 තියෙන මිනිසුන්ගෙන්ම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක අද ඉංජිනේරුමය වශයෙන් තාක්ෂණිකමය වශයෙන් ඉහළ ගණේ පිරිස් විසින් මෙහෙයුතු තත්වයක්. මට මතකයි ඔය සහරාන්ගේ ප්‍රහාර එල්ල වෙච්ච අවස්ථාවේ ඒ ආරක්ෂක මණ්ඩල රැස්වීමට අපි ගියාම
බුද්ධාංශ ප්‍රධානීගෙන් අපි අහුවා සජිත් ප්‍රේමදාස මහත්තුමා හිටියා අපි අහුවා මේගොල්ලන්ගේ පණිවිඩ හෝමාරුව ගැන දැනන් හිටියේ නැද්ද කියලා මේ අට දෙනාගේ කිසිම ආකාරයක දැනුමක් තිබුණ නැති බව කිව්වා මොකද මේගොල්ලන්ගේ නල් ලයිස්තුව දීලා තිබුණා මේ නල් ලයිස්තුවට අනුකූලව මේ දුරකථන සංවාද බැලුවේ නැද්ද මොකද අපි සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න මේ ආරක්ෂක අංශවලයි දුරකථන සංවාදයේ බලාගන්නේ මේ දුරකථන කුළුණේ දුරකථන කුළුණෙන් පණිවිඩයක් ගත්තා නම් ඒකෙන් බලන්න එතකොට මේ සහරාන් ඇතුළු පිරිසේ කිසිම දුරකථන කකුළුණක සලකුණක් නැත නමුත් විදේශික කණ්ඩායමක් මෙහි ආපු හැටියේ තප්පර පහෙන් ප්‍රශ්න විසඳුවා මොකද්ද ප්‍රශ්නේ මොවුන් පාවිච්චි කරලා තියෙන්නේ Samsung group මේ දුරකථන එහි තියෙන ත්‍රීම් කියන ඇප් එකෙන් ගිහින් තියෙන්නේ කිසිම සලකුණකින් තොරව පණිවිඩ හොමාරු කරගෙන තියෙනවා එතකොට මේ අපි මේ ජීවත් වෙන ලෝකය ගැන අපි මුලින් අවබෝධ කරගන්න ඕනේ මේක පරණ ක්‍රමයට විසඳන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි මේ ත්‍රස්තවාදීන් අන්තර්ජාතිකව මේ සෙල්ලම මේ නාටකේ කරලා තියෙනවා ලෝකෙ පුරා ඒ නිසා අපේ බුද්ධ්‍යංශ අපි දේශපාලනයෙන් මුදව ගන්න ඕනේ මොකද ගෝඨාභය රාජපක්ෂ යටතේ බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම දේශපාලනකරණය කළා තනි පක්ෂයක තනි ආණ්ඩුවක තනි පවුලක අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කළා යුද්ධය අවසන් වෙනකොට 6000යි බුද්ධ්‍යංශවල හිටියේ ඒක 12000ට වැඩි කළා LTT සංවිධානයේ විශාල පිරිසකට හිටපු සමාජිකයන්ට පඩි ගෙව්වා නගරීර පළාතේ රාම් නගුලන් ඇතුළු ඒ වගේම මේ තව්හිද් ජමාත් ව්‍යාපාරයට අබ්දුල් රසික්ට සහරාන්ට මේ අය මේ ආරක්ෂක අංශවල පඩිලා ඉස්තු හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මෙතන අපේ ස්වාමින් වහන්සේ ගැටඹේ රජකොණාරාමේ ස්වාමින් වහන්සේ හම්බුච්ච වෙලා ඒ ප්‍රකාශ කළා ඒක කවුරුත් දැක්කා ප්‍රකාශය කිව්වා ඕක තමයි පඩි ගෙවන්න වෙනවා පඩි දුන්නම නැතු උතුරක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා පඩි ගෙව්වා මේ 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 පිරිස හදා වඩා ගැනීමේ වගකීම උන්ටයි තියෙන්නේ අද වුන් ඒකෙන් දේශපාලන බලය පතා ගියාට අර ඇමරිකාව එක කාලෙක අල්කයිඩා එක හදාගත්ත සෝවියට් සංගමයට ගහන්න අන්තිමට අල්කයිඩාව ගිහිල්ලා නිව්යෝක් එකට ගැහුවා වගේ මේ හදාගත් අන්තවාදී බලවේගය පෙරලා අපට පහර දුන්නා ඒ නිසා අපි බුද්ධ්‍යංශ පක්ෂයක් පවුලක් ඒ වගේම දේශපාලන ක්‍රියාවලියකට නෙමෙයි දේශපාලනයේ මුදාගත්ත නවීන බුද්ධ්‍යංශයක් ගොඩනගා ගන්න යුතුයි ඒ වගේම නවීන ආරක්ෂක මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යයි ගෝලීය සහ කලාපීය තත්ත්වයන් ගැන කල්පනා කරලා බලන විදේශ ප්‍රතිපත්ති ආර්ථිකය ගැන හිතන ආරක්ෂක ප්‍රතිපත්තියකට යන්න ඕනි අන්න ඒක තමයි අපේ ආරක්ෂාව පිළිබඳ තියෙන වැඩසටහන ඊළඟට ආර්ථිකය පැත්තෙන් ගත්තාම අපි නිතරම අවධානය කරපු දෙයක් අපට මේ අවට කලාපයේ රටවල් එක්ක තරඟ කරද්දී අපට තිබෙන විශාලතම වාසීන් දෙක ආර්ථිකයේ භාෂාවෙන් කියනවා නම් කම්පරටිව් ඇඩ්වාන්ටේජ් සාපේක්ෂ වාසීන් දෙක අපගේ භූගෝලීය පිහිටීම ජියෝග්‍රැෆිකල් ලොකේෂන් ඊළඟට අපගේ තිබෙන මානව ප්‍රාග්ධනය හියුමන් කැපිටල් මේ දෙක තමයි අපට තියෙන ප්‍රධානම ආයෝජකයන් දෙක ප්‍රධානම බලවේග දෙක ප්‍රධානම වාසීන් දෙක මෙන්න මේ දෙක ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන විදියට අපගේ තාක්ෂණික ක්‍රියාවලිය නාගරික සංවර්ධනය ඒ වගේම අපගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් විය යුතුයි කියන එක තමයි මේ සංවාදවලදී අපට දැනෙන්න පටන් ගත්ත දේ. අපි පසුගිය වකවානු තුල අපේ ලෝකයක් ලංකාවක් ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා උපාය මාර්ග තුනක් යොදාගෙන තියෙනවා. එකකට අපි කියනවා ෆැක්ටර් ඩ්‍රිවන් ස්ටේජ් එක. ඒකෙදි මොකද කරන්නේ ෆැක්ටර්ස් කියන්නේ ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස්. මොනවද ඒ? ශ්‍රමය. එහෙම නැත්නම් සම්පත්. ඒ වගේම ඒහා බැඳිච්ච පරිසර නීති, ශ්‍රම නීති, වෙළඳ පොළ. දැන් ජයවර්ධන ජනාධිපතිතුමා 77 දී මේ රට විවෘත කළාම මේ රටේ ලාභ ශ්‍රමයේ තිබුණා. ළමයි විශාල පිරිසකට කටුනායකට බියගමට කොග්ගලට ගියාම රැකියා ලැබුණා. අද කටුනායක තියනවා 12000ක් ඇබෑර්තු. කොග්ගල තියනවා 8000ක් ඇබෑර්තු. කවුරුත් නෑ රැකියාව කරන්න. ඇයි? ලාභ ශ්‍රමය ලංකාවේ නෑ. ලාභ ශ්‍රමය දැන් කොහෙද තියෙන්නේ? ඒක තියනවා බංගලිදේශේ. ඒක තියනවා මියන්මාරේ. ඒක තියනවා ලාඕසේ, වියට්නාමේ, කම්පුචියාවේ. ඒක තියනවා අප්‍රිකාවේ රටවල්වල. ඒ නිසා මේ ලාභ ශ්‍රමය පාවිච්චි කළා අපට තවදුරටත් 77 කලා වගේ ආයෝජකව ආකර්ෂණය කරන්න බෑ. ඒ වගේම අපේ ශ්‍රම නීති ඉතාම තදයි. ඒ වගේම අපේ පරිසර නීති ඉතාම තදයි. එදා 77 දී මධ්‍යම පරිසර අධිකාරිය කියලා එකක් තිබුණේ නැහැ. අද මධ්‍යම පරිසර අධිකාරිය තියෙනවා. ඒ වගේම අද අපේ වෙළඳපොළ එදා වෙළඳපොළ අපට වාසිදායක විදිහට වැඩ කළේ. අපට උතුරු ඇමරිකාව ඒ වගේම යුරෝපයේ වෙළඳපොළ වහාම විවෘත වුණා. අද විශාල තරඟයක්
තද තරඟයක් තියෙනවා. උදාහරණයකට අපිට GSP සහනය අයින් වුණා මහින්ද රාජපක්ෂගේ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා. මොකද වුනේ? අපේ ආව අපේ රටේ හිටපු ඇඟලුම් කම්හල් කාර්යෝ ටික ඔක්කොම ගියා බංගලි දේශයට. බංගලි දේශය හරහා ඒ GSP සහනය ළඟා කරගත්තා. දැන් අද ඒගොල්ලන් අපිට ආපහු ගේන්න පුළුවන්ද? අද අපිට ඒගොල්ලන් ආපහු ගේන්න බෑ. ඉතින් මේ නිසා අපි ජීවත් වෙන්නේ තාම තරඟකාරී කලාපයක මේ පැරණි වාසීන් අපට නැහැ. ඊළඟට efficiency driven මේ ඇත්තටම ඔටෝමේෂන් මගින් අපිට බැරි වුණා ඇඟලුම් හැර අනික් කිසිම ශේෂ්ත්‍රයක ඉදිරියට යන්න. එමනම් දැන් අපිට ඉතුරු වෙලා තියෙන එකයි. ඒ තමයි නව උත්පාදනය. ඉනොවේෂන් ඩ්‍රිවන් ස්ටේජ්. මෙන්න මේ නව උත්පාදනය මගින් අපගේ මේ මානව ප්‍රාග්ධනය නිවැරදි ආකාරයට ඉදිරියට ගෙන යාම තමයි අපගේ බලාපොරොත්තුව. ඇත්තටම අද තේපොල් රබර් වලට වඩා වැඩි ආදායමක් අපේ උපයනවා දැන්ටමත් මේ ශේෂ්ත්‍රයේ. ඒ කියන්නේ විවිධ අපි කියනවා හයි එන්ඩ් ටෙක්නොලොජිකල් සර්විසස් ලබා දීම පැත්තෙන් ඉන්ටර්නෙට් එක පැත්තෙන් අද අපි උපයනවා. මේක අද ඩොලර් බිලියන 1.2ක ව්‍යාපාරයක්. 80,000ක් මෙහි රැකියා කරනවා. මේ පහසුවෙන්ම 120,000ක රැකියා තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන්ම ඩොලර් බිලියන 5 දක්වා ගෙනියන්න පුළුවන්. ඒ නිසා තමයි අර සිලිකන් වැලිය ආදර්ශයට අරගෙන එක්සත් ජනපදයේ ඉන්දියාවේ බැංගලෝරේ ආදර්ශයට අරගෙන චීනයේ ෂෙන්චෙන් ආදර්ශයට අරගෙන අපි ඒ හෝමාගම සිට මාලඹේට තාක්ෂණ නගරය ඉදි කරන්න කටයුතු කළේ. දැන් ඒ සඳහා විශ්වවිද්‍යාල ඇතුළු ඒ 14,000ක් දැනට ඇතුළු වෙමින් තියෙනවා. බලාපොරොත්තු වන ඉදිරි කාලයේ නුවර පේරාදෙණිය, ඒ වගේම මාතර, ඒ වගේම කිලිනොච්චියේ මේ ක්‍රියාදාමයේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කරන්න. මේ නවෝත්පාදන ආර්ථිකයට අපේ මතු පරපුර, අපේ දරු පරපුර පිටරට යන්න බලාගෙන වීසා ගහගන්න බලාගෙන ඉන්න අයව ඇතුල් කළා මේ රට ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න අපි යන්නේ. එහි පළමු පියවර හැටියට අපි රුපියල් බිලියන 10ක අරමුදලක් පිහිටවනවා ලබන වසරේ මෙවැනි නවෝත්පාදකයන්ටම ආධාර කිරීම පිණිස. ඒ වගේම හුඟාක් බලගතු මතයක් ඇති කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ රටේ වැඩ කෙරුන්නේ නැහැ, රට වැටිලා, රටේ ඉදිරි ගමනක් නැහැ. ඒ කාලේ සරු සාරව වැඩ පිළිවෙල තිබුණා කියලා. වැඩ කරන රටක් එතුමාලගේ තේමාව. අපි මේකට කියන්නේ මේ ආර්ථිකයට කියන්නේ බ්‍රදනොමික්ස්, වරිග ආර්ථිකය. වරිග ආර්ථිකය පවුලක් වටා ගොඩනැගිච්ච ආර්ථිකයක්, රටක් වටා, ජාතියක් වටා, ඒ රටේ ජීවත් වෙන පුරවැසියන් වටා ගොඩනැගිච්ච ආර්ථිකයක් නෙවෙයි. මේ තනි පවුලක් වටා ගොඩනැගිච්ච ආර්ථිකයක් බ්‍රදනොමික්ස්. මොනවද ඒවෙන් ආපු ප්‍රතිලාභ ප්‍රතිඵල? පළවෙනි එක, ඉතාම කෙටිකාලීන වාණිජ ණය තොග ගණනින් ලබා ගැනීම නිසා රටට ඇතිවෙච්ච බලගතු මූල්‍ය අර්බුදය. ඒ වගේම රටේ සංවර්ධනය කිසිම විද්‍යාත්මක සැලසුමකට නැතුව නායකින්ගේ ඕනෑපාකම් මත ක්‍රියා කිරීම. උදාහරණයකට කිව්වොත් හම්බන්තොට. හම්බන්තොට සෑම පුරවැසියෙකුටම රුපියල් 115,000ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ ආයෝජනය කළා තියෙනවා. මහනුවරට ආයෝජනය කළා තියෙන්නේ එක පුජ්‍යලයකට රුපියල් 45,000ක් පමණයි. හම්බන්තොට කීයද? 1,500,000යි. මහනුවරට 45,000යි. ඉතාම විෂම සංවර්ධන ප්‍රතිපත්තියක් කිසිම විද්‍යාත්මක සැලසුමකට අනුකූල නොවන ක්‍රියාදාමයක් ඇති කළා තියෙනවා. ඊළඟට රාජ්‍ය ආයතන. ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ලම පාහේ ඕනෑ කමින්ම බිඳ වැටෙන්නට ඇරියක් ගොඩනගන්න කිසිම උත්සාහයක් කළේ නැහැ. ඒ වගේම අධ්‍යාපනය හා සෞඛ්‍ය කියන ප්‍රධාන මානව ප්‍රාග්ධනය තිබෙන ස්ථානවලට ආයෝජනය අඩු කළා. ඒ වගේම තනිකරම තම පවුලේ ක්‍රියාකාරීත්වයක් ක්‍රියාත්මක වුණා. පවුලට සම්බන්ධ 269 දෙනෙක් ඇමති ධූර, සමාගම්වල අධ්‍යක්ෂක ධූර, තානාපති ධූර සහ තවත් ධූරවල 269 දෙනෙක් බූ අල්ලන් හැටියට හිටියා. රටේ ජාතික ආදායමෙන් ආණ්ඩුවේ ආදායමෙන් 97%ක් මේ පවුල පාලනය කළා. ඒ නිසා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි යොදලා තියෙනවා මින් ඉදිරියට පත් වෙන කිසිම ඇමති කෙනෙකුට තමන් යටතේ තියෙන ආයතන වලට තමන්ගේ පවුලේ ඥාතීන් පත් කරන්න බෑයි කියලා. අපි මේ බ්‍රදනොමික්ස් මේ වරිග ආර්ථිකය කෙලවර කරන්න පටන් ගන්න පළවෙනි පියවර තබන්නේ ඒ ලෙසයි. ඒ හුඟක් දෙනෙක් කියනවා මං අහලා තියෙන බන්දුළු ගුණවර්ධන මැතිතුමා නොඑක් දෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ ණය බර අඩු වුණා කියලා.
මහින්ද රාජපක්ෂ මහත්තයත් කියන මේ ආණ්ඩුව ණය ගන්නකෝ කෙලවරක්. මේ තියෙන උත්තරේ. ණය නෙවෙයි ණයේ ප්‍රමාණය නෙවෙයි ගැටලුව. ණයේ සංයුතිය. ණයේ සංයුතිය 100.1 පොලියට අවුරුදු 40ක් කරන් දුර යන ණයද aran තියෙන්නේ. නැත්තම් 114 පොලියට අවුරුදු 5න් ගෙවන්නද ණය aran තියෙන්නේ. ණය රුපියල් 100 නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ණය රුපියල් 100 අවුරුදු 40කින්ද ගෙවන්නේ? අවුරුදු 5කින්ද? ණය රුපියල් 100.1 පොලියටද? එහෙමත් නැත්තම් 114 පොලියටද? ඕක තමයි වැදගත්. ඒ කහපාට තියෙන එකෙන් පෙන්වන්නේ මොකද්ද? වාණිජ ණය කන්ද 105න් පටන් අරන් 155ට රැගෙන ආ හැටි. දහස් ගුණයකින් 100.1 ගුණයකින් වැඩි කළා. 100.1 ගුණයකින් මේ වාණිජ ණය කන්ද වැඩි කළා. ඒක තමයි අද ලංකාවේ ණය අර්බුදය, වාණිජ්‍ය අර්බුදය, මූල්‍ය අර්බුදය. මෙහි ප්‍රතිඵලය මොකක්ද? මෙහි ප්‍රතිඵලය තමයි වසරින් වසර ඉතාම අධික මුදලක් අපගේ විදේශ අරමුදල් වලින් මේ විදේශ ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් ඇට 2010 වැනි වකවානුවක ඩොලර් බිලියන 1.9ක් වෙච්ච මේ විදේශ ණයවල ණය භාගය, ණය වාරිකය දැන් රුපියල් බිලියන 4.2ක් වෙලා තියෙනවා. මේ වසරේ 4.5ක් වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසරවලදී මේක රුපියල් බිලියන 7ක් තරම් සමා වෙන්න, ඩොලර් බිලියන 7ක් තරම් විශාල අගයක් බවට පරිවර්තනය වෙන නියමිතයි. ඩොලර් බිලියන 2ක විතර එකක ඉඳගෙන වසර 10ක් වැනි කෙටි කාලයක් තුළ ඒ වගේ 4 ගුණයක් බවට විදේශ ණය වාරිකයේ පත්වීම ලංකා ආර්ථිකයට දරා ගන්න බෑ මිත්‍රෝනි. ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්, අර්බුදයක් ජනනය කරලා තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා චෝදනාවක් කළා, මේ යහපාලන ආණ්ඩුව ණයගත්ත ඩොලර් බිලියන 20කට අධික ප්‍රමාණයක් මේ අවුරුදු 4 මොනවද කොලේ කියලා. මේ තියෙන්නේ 2019 ණය වාරිකයේ ආසන්නෙන් ඩොලර් මිලියන 4494. මේකෙන් 3370ක්ම මහින්ද රාජපක්ෂ පාලනයේ ණය ආපසු ගෙවීමට වැය කළා තියෙනවා. වෙන වචනවලින් කිව්වොත් 70%. ඒ වගේම බණ්ඩාරනායක මහත්තයාගේ ඉඳන් 1957 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා ගත්ත ණය ඔක්කොම මහවැලි ඔක්කොම ණය එක්ක අහු කළාම ඒක 112යි. මහින්ද මහත්තයා කාලේ ටික 170යි. මේක තමයි අද ණය අර්බුදය. ඒ නිසා එතුමා මේ ණය ගත්තා කිව්වට ඒකෙන් 170කටම වග කියන්න ඕනේ එතුමාගේ සංවර්ධන ක්‍රියාවලියේ තිබිච්ච ඒ අදූරදර්ශී ණය ගැනීම හා අදූරදර්ශී ආයෝජනය. මෙහි ප්‍රතිඵලයක් හැටියට රජයට එදිනෙදා දෛනික කටයුතු කරගෙන අපි කියනවා ප්‍රයිමරි බැලන්ස් එක. එහෙම නැත්නම් ප්‍රාථමික ගිණුම. ඒ කියන්නේ රජයේ එදිනෙදා වියදම් පවත්වාගෙන යාම. ඍණ අගයක තිබුණේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජයේ යටතේ අර අන්තිමට තියෙන රෝස පාටින් මේ ප්‍රාථමික ගිණුම ධන අගයක් කරා අපි ඉතාම හිමින් රැගෙන ගිහින් තියෙනවා. මේක තමයි අපි ලබාගත් විශාල ජයග්‍රහණය. ආදායම් වැඩි කරගෙන වියදම් යම් ප්‍රමාණයකට පාලනය කරගෙන ප්‍රාථමික ගිණුම, ඒ කියන්නේ එදිනෙදා දෛනික වියදම් ටික කරගෙන යන්න පුළුවන් තත්ත්වයකට යන්තර් රටේ ආර්ථිකය සෙටල් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ ඔය තවත් ප්‍රධාන තර්කයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ ලස්සන කළා, මහනුවර ලස්සන කළා, නගර ලස්සන කළා කියන. පළවෙනි දේ මේවා එතුමාගේ සැලසුම් නෙවෙයි. කොළඹ මුලින්ම ලස්සන කරන්න පටන් ගත්තේ 1992 ජයික ආධාරවලින් ජෙබික් එක. දැන් ඒ කට්ටිය ඇවිල්ලා තිනවා මහනුවරට. එතකොට ඇලවාර්ග ආදිය සිරිසෙන කුරේගෙන් පටන් අරන් ඉන්දික ගුණවර්ධන දක්වා කළා. 2010 පාර්ලිමේන්තුව යට වුණා. කොළඹ යට වුණා. ඒ අවස්ථාවේ ලෝක බැංකුව අපේ ආධාරයට ආවා. ඇවිල්ලා කිව්වා අපි සැලසුමක් හදන්නම් කියලා. ඒ සැලසුම ඇත්තටම වෝටර් බෝඩ් එක කරන්න ගිය සැලසුම නාගරික සංවර්ධන අධිකාරියට මහින්ද මහත්තයා පැවරුවා. මොකද ඔය වෝටර් බෝඩ් එකලේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා යාට මොකක් කරගන්න බෑ කියන පදනමින් ඒකත් දුන්න ගෝඨාභයට ඒ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය හරය මොකක්ද? ඒ ව්‍යාපෘතියෙන් අදහස් කළා කොළඹ උමං මාර්ග 3ක් හදන්න. ඒ වගේම පොම්පාගාර ඇති කරන්න. කොළඹ ජලතලය පාලනය කරන්න, විශේෂයෙන්ම කොළඹ මල අපහන පද්ධතිය, කොළඹ ජල අපහන පද්ධතිය සහ කොළඹ පානීය ජල පද්ධතිය විධිමත් කරන්න. ඒක තමයි සැලසුම. මොකද මෙතුමා කරේ? මෙතුමා ඔබ සරල දෙයක් කරේ. මොකද්ද? අරකේ තියෙන අර අමාරු වැඩ ටික මගහැරලා විහාර මහදේවියක හදන එක, පාරවල් වල කාපට් කරන එක, පේමන්ට් හදන එක, ගසිට ඕන කෑල්ල විතරක් කළා.
ඒක පැහැදිලිවම ලෝක බැංකු ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය දැන් කරන්නේ අපේ අමාත්‍යාංශයෙන්. දැන් අපි දැනුයි අපි මේ අර උමම් පද්ධති ඉදිකිරිල්ල අර අමාරු වැඩ ටිකට අත ගහලා තියෙනවා. නගරය ගොඩනගන්න ඕනේ පහලින් පොළොව යටින්. මහනුවර නගරය ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න පටන් ගන්න ඕනේ මේ මහනුවර පොළොව යට තියෙන උමම් පද්ධති වලින්. දැන් අද අපි පටන් අරන් තියෙන්නේ ඒක. ඊළඟට මලාපහන පද්ධතිය. ඊළඟට ජලාපහන පද්ධතිය. ඊළඟට පානීය ජල පද්ධතිය. ඊට පස්සේ තමයි නගරේ උඩට යන්නේ. මීටර් 20ක් පහල ඉඳන් මීටර් 200ක් ඉහළට යන්නේ. ඉතින් ඒකේ අර ලේසි ටික කරලා ඔන්න අපි නගරේ හැදුවා කිව්වා. හමුදාව 7000ක් දාලා කොළඹ නගරේ කුණු ඇදලා කිව්වා කොළඹ පිරිසිදු. ඇත්ත පිරිසිදුයි. හැබැයි අතන මීටර මුල්ලේ කුණු කන්දක් තියෙනවා. දැන් අපි මොකද කරලා තියෙන්නේ? අපි හදලා තියෙනවා ලංකාවේ පළවෙනි විද්‍යාත්මක කසල් රඳවුණේ මහ පරිමාණ. අද කොළඹ නගරයේ කුණු යන්නේ පහත් බිම් වලට නෙමෙයි. කොළඹ නගරයේ කුණු කියන්නේ තවදුරටත් ව්‍යාපාරිකයන්ට බිම් ගොඩ කරලා විකුණන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. කොළඹ නගරයේ කුණු අද යන්නේ අරුවක් කාරුවට නොඑක් විරෝධතා තිබුණත් නොඑක් ප්‍රශ්න ආවත් ගොඩක් දෙනෙක් සහයෝගය නොදුන්නත් අපි අද ඒ ක්‍රියාව කළා තියෙනවා මිට්ටෝරු. ඒ ක්‍රියාව මේ මහනුවරත් කරන්න ඕනි. මේ මහනුවර ගුහා ගොඩ හරි වෙන තැන් වල කුණු කඳු තියලා හරියන්නේ නැහැ. විද්‍යාත්මක කසල් රඳවණයක් මහනුවරට ඕනේ. ඒක නිසා මම ඉල්ලා හිටිනවා කවුරු පාලනේ හිටියත් මේක කරන්න ඕනේ. ඉතින් මම බෙල්ල දීලා කළා. අර මීතොට මුල්ල කුණු කඳ අද උද්‍යානයක් කරගෙන යනවා. ඒ වගේම කොළඹ කුණු අපි අරුවක් කාරුවට ගෙනෙනවා. මට කොළඹ නගර සභාව සහය දුන්නත් එකයි නැතත් එකයි අපේ මිනිස්සු අද දිවාරය වැඩ කළා. ඒ කටයුත්ත සාර්ථක කළ යනවා විවිධ විරෝධතා මැද. හැබැයි මම දන්නවා තව අවුරුද්දක් විතර යනකොට ඒ දුම්රියෙන් කසල ගෙනියනේ විධිමත් ක්‍රියාවලිය ආරම්භ වෙනවා ලබන මාර්තු මාසේ ඔක්කොම විසඳිලා යන බව. ඉතින් අපි පත්ලෙන් නගරය වෙනස් කිරීම ආරම්භ කළා. පිටින් නගරය ලස්සන කරන එක විතරක් නෙවෙයි වැදගත්, පත්ලෙන් නගරය මාරු කිරීම. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ නෑ ශේෂපත්‍රයේ මේක දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ අවුරුදු 5 රුපියල් බිලියනයි සංවර්ධන කටයුතු කළා තියෙනවා. ගෝඨාභය මහත්තයාගේ අවුරුදු 5ක කාලය ඇතුළත එතුමා බිලියන 13ක වැඩ කරලා තියෙනවා. මේ අවුරුදු 3 අපි මේ අවුරුදු 4 2020 වෙනකොට අපි බිලියන 92ක වැඩ කරලා තියෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් සද්දේ වැඩි වුණාම මිනිස්සු හිතනවා වැඩත් වැඩි වෙලා කියලා. එහෙම එකක් වෙලා නැහැ. සද්දේ වැඩි වෙච්ච පමණින් ප්‍රධාන නාලිකා දෙක තුනකින් හැමදාම තරඟෙට මේවා පරිහරණ ප්‍රචාරය දීම නිසා ඇත්තට මහ පොළොවේ මුකුත් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් මේ සංඛ්‍යාලේඛන පුළුවන් නම් බොරුයි කියලා කියන්නේ කියලා අපි කියනවා. මොකද මේ එකම නාගරික සංවර්ධන අධිකාරිය. ඊළඟට මනා කලමනාකාරීත්වය. හුඟා දෙනෙක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශූර කලමනාකාරීත්වයේ හැකියාවක් තියෙනවා කියලා. එතුමාගේ කලමනාකාරීත්වයට හොඳ උදාහරණයක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඒක පාලනය කළේ එතුමා. එතුමා සහ ඔහුගේ ඥාති සහෝදර නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයෙන් ලබා ගත්තම එහි සභාපති ධූරයට පත් කළේ නිශාන්ත වික්‍රමසිංහ. එහි අධ්‍යක්ෂකවරයා ගෝඨාභය රාජපක්ෂ. මොකද වුනේ? බිලියන 14ක් රුපියල් බිලියන 14ක වාර්තාගත ලාභයක් උපයපු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 250ක පාඩුවක් තියෙන තැනක් බවට පත් කළා. රුපියල් බිලියන 250ක පාඩුවක් තියෙන තැනක් බවට පත් කළා. ඕක තමයි කලමනාකාරීත්වයේ හැකියාව, දක්ෂතාවය. අපි කවුරු මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බල්ලගේ එන්න, සුරතල් බලුපැටියගේ එන්න ප්ලේන් එක හරෝල ඇරියා. හම්බන්තොටම ඉන්න තරම් පිරිස් ගහලා සේවකයෝ පිරෙව්වා. කුමාර් ස්ටිකර්ස් කියලා ඔය හැමදාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කටවුට් පෝස්ටර් ගහන මිනිහට විතරක් කෝටි 45ක් දුන්නා ශ්‍රී ලංකන් එකෙන් ඒ කටයුත්තට. අද ශ්‍රී ලංකන් කියන්නේ ඔබ තමුන්නාන්සල අපි සියලු දෙනාම රුපියල් 12,500කට නායකාරයෙක් කළ තියෙන තැන. ලංකාව විදුලි බල මණ්ඩලයට මේක වුණා නම්, පෙට්‍රෝලියම් එකට වුණා නම්, ජල මණ්ඩලයට වුණා අපිට හිත හදා ගන්න පුළුවන්. ඕ ලයිට් දීලා, වතුර දීලා නේද, තෙල් දීලා මේක වුණා රටේ කියලා. මේ කිසිම රටක බංකොලොත් වෙන්නේ නැති, මේ මහා පරිමාණයෙන් බංකොලොත් වෙන්නේ නැති තැන. දැන් මොකද අපි කළ තියෙන? අපිට මේ ණය බර නොවුණත් අද ශ්‍රී ලංකන් එක කාර්යක්ෂම තැනක් බවට පත් කළ තියෙනවා. ආසියාවේ වෙලාවටම වැඩ කරන ගුවන් සේවයක් බවට. ඒ වගේම ඔපරේෂනල් වශයෙන් ගත්තම ඉදිනදා දෛනික කටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් යන්තම් ඇතිලද. නමුත් අර ත්‍රී වීල් ගන්නවා වගේ ප්ලේන් අරගත්තා. ඒ ප්ලේන් වලින් තමයි අද මේ භයානක ණය බර අපට ඇති වෙලා තියෙන්නේ. ඊළඟට මිහින් ලංකා. මිහින් කියන්නේ මහින්ද කියන එක. ඒ නියම සිංහල වචනේ මිහින්. හරි, අරසේ නවබුදු මැතිතුමා වෙන්න ඕන ඕක තියන්න ඇත්තේ. මේක තිබ්බේ කොහොමද? කිව්වේ කොහොමද? අපේ බෞද්ධ ජනතාවට
දඹදිව වඳින්න යන්න බජට් එක යාලා ඉන්න එක කොහොන කියලා තමයි පටන් ගත්තේ නේද? එහෙම කියලා තමයි ණය අරගෙන ගුවන් යාන හයක් ගත්තේ. බුද්ධ ගයා යන. දැන් කොහේ ගිහින් තියෙන්නේ? ගුවන් යාන හයට වෙච්ච දේකුත් නැහැ. මිලියන් 6000කට වෙච්ච දේකුත් නැහැ. එහි සභාපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ ගැන කතා කරන්නේත් නැහැ. ඉතුරු වුණේ අන්තිමටම ඔඩිට් එකක් කළාම පුටු සැටියක් විතරයි රුපියල් 56000ක්. මිලියන් 6000ක් වියදම් කළා ගුවන් යාන අරන් බුද්ධගයා ගෙනියනවයි කියලා. මේ තමයි කලමනාකාරය. මේ රට කරන්න යන කලමනාකාරය. මේ මිහින් ලංකාවකට කරපු එක. මම අනික්ව විස්තර කරන්න යන්නේ අපි ඉදිරියට යන්. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පත්ලට ගෙනිච්ච හැටි. ඔබට රට මේ විදිහේ පත්ලට ගෙනියන්න ඕන නම් මේ නැත්තම් බලයට පත් කරගත්තට කමක් නැහැ. අර තියෙන්නේ සේවකව වැඩි කරපු හැටි. ඊළඟට තියෙන්නේ ඇඩ්වර්ටයිසින් බජට් එක නගපු හැටි පේනව නේද? යට එකේ තියෙන්නේ කුමාරිෂ්ටි කරලා හරහා ඇඩ්වර්ටයිසින් බජට් එක නගපු හැටි. නග්ගලා ගහගත්ත හැටි. ඊළඟට නාගරික සංවර්ධන අධිකාරියේ මේ accountancy principles මාරු කළා ලොකු ඇසට් එකක් ඉක්විටි එකක් තියනවා කියලා පෙන්නනවා. accountancy principle align කරපු හැටි අර තියෙන්නේ දෙවෙනි රූපේ. තියෙන්නේ ඍණ ඇසට් එකක්. government equity එක ඍණයි. මේ නිකන් මැජික් පෙන්ලා තමයි මේව අරන් ගියේ ඒ කාලේ. ඊළඟට අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙතන මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ අපේ ගුරුවරු ඒ ශාස්ත්‍රය ඉන්නවා සෞඛ්‍ය ශාස්ත්‍රය අපේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 2005 චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනගේ කාලේ එනකොටත් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍යයට දලජේසිය නිෂ්පාදනයෙන් 4.7% වියදම් කළා මහින්ද රාජපක්ෂ යුගයේ මේක බැස්සුවා 2.7% නැවත මේක ක්‍රමයෙන් වැඩි කරගෙන ගියේ අපේ ආණ්ඩුව යටතේ ඉදිරි කාලයේදී අපි වැඩි අවධානයක් වැඩි ආයෝජනයක් රටේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට යොමු කිරීමට නියමිතයි. පුජ්‍යල සංවර්ධනය ඒ වගේම මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම පැත්තට යොමු කරන්න. මොකද මානව ප්‍රාග්ධනයට ආයෝජනය කළාට කොටා හම්බ වෙන්නේ නැහැනේ. කොටා හම්බ වෙන්න නම් අර ජාතියේ ඇහැට කනට පේන ලොකු වැඩ වෙන්න ඕනේ. ඔය මිහින් ලංකා වගේ ශ්‍රී ලංකන් ගුවන් යානා ගත්තා වගේ නේද? සම්මන්ත්‍රණ ශාලා හැදුවා වගේ ක්‍රිකට් පිට්ටනිය හැදුවා වගේ වැඩ වෙන්න ඕනේ. මේ මානව ප්‍රාග්ධනයට පුජ්‍යලින්ට ආයෝජනය කළා. පුජ්‍යලින්ගේ මොළ වැඩෙන්න පටන් ගත්තාම ශරීර නියෝරෝගී වෙන්න පටන් ගත්තාම කොටා හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා තමයි මේක අඩු කරලා අරක වැඩි කරගත්තේ. ඊළඟට අපගේ ආරක්ෂක හමුදා ගැන ආරක්ෂක අංශ ගැන බොහොම ආඩම්බරයෙන් බොහොම බලගතු ආඩම්බරයකින් කතා කරනවා එතුමන්ලා. නමුත් මොකද තත්ත්වය? මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා කියනවා 24 පැයෙන් අපේ ආයෝජකයන්ට කොහොම සැලකුවේ කියනවා නම් 24 පැයෙන් හමුදා මූලස්ථානයේ මම ආයෝජකයෙකුට දුන්නා. අද ලස්සනට තට්ටු 40 බිල්ඩින් තියෙනවා කියලා. මොකද්ද මේ කතාව? ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ තමයි රටේ වටිනාම ලිපිනේ තිබුණේ. අංක 1 ගාලුපාර කොළඹ 1. මේක තමයි රටේ වටිනාම ලිපිනේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ මේ ඉඩම 24 පැයෙන් සින්නක්කරෝ විදේශිකයෙකුට වික්කා. වික්කේ රුපියල් මිලියන 8250කට. මීට සමාන ඉඩම මීට වඩා වටිනාකමෙන් අඩු නවලෝක රෝහල ගාව තිබිච්ච ඉඩම අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් කැඳෙව්වා ටෙන්ඩර්. අන්තර්ජාතික ටෙන්ඩරයක් ඇඳෙව්වා. අවුරුදු 99 බද්දට සින්නක් කරනේ 99 අවුරුදු බද්දට. එතකොට කොහොමත් ගාන අඩුයිනේ. කීයද ගාන? ඔය කියන සමාගමමයි වැඩිම මිල ඉදිරිපත් කළේ. කීයද ගාන? රුපියල් මිලියන 13000යි. අර කීයද? 8250යි. ඇත්තම කිව්වොත් ඔයගේ හරියටම දෙගුණයක් ඔය ඉඩම වටිනවා. හරියටම දෙගුණයක් ඔය ඉඩම වටිනවා. වැදගත් දේ මොකද්ද? ඕක හිටපු ආරක්ෂක හමුදා එලිටදද? ආරක්ෂක හමුදාව සරණාගති වුණා. හැම අවුරුද්දෙම කෝටි 500ක් බිලියන 5ක් ගියා ඒ ආරක්ෂක හමුදාවට නවාතැන් දෙන්න. ඒතර ඒවත් ඔක්කොම එකහුවෙන්න ඕනේ මේ වියදම් වලට මිත්තෝරන්. එතකොට මේ ආකාරයට තමයි ආරක්ෂක හමුදාවට කළා මේක දුන්නේ. හැමෝම දැන් අහනවා කෝ මොනවද කරේ අවුරුදු 4000ක් තිස්සේ මේවා හෙව්වේ නැද්ද කෝ දූෂිතයෝ කියලා අහනවනේ. දැන් මේක හෙව්වා. මොකද්ද උනේ? මේ සමාගමට අයිති අනුයුක්ත සමාගමකින් සිංගප්පූරුවේ සිට රාජපක්ෂ පවුලේ ඥාති දරුවන්ට නාමල් රාජපක්ෂ මැතිතුමා ආදීන්ගේ විවිධ සමාගම් වලට
මුදල් සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකෙක් මේ අපේගේ පොලිස් විමර්ශකයන්ට කිව්වා එතුමා මේ මුදල් වලින් තංගල්ලේ බේ හොටෙල් එක මිලදී ගත් බව. මේකද රණවිරුකම්? මේකද ආරක්ෂක අංශවලට සැලකීම්? රටේ යුද්ධයේ ජයගත් ආරක්ෂක හමුදාව යුද හමුදාව ජීවිත පරිත්‍යාග කළ පිරිස 26,000ක් ඔවුන්ගේ මූලස්ථානයේ ඔවුන්ව පාරට ඇදලා දාලා ඒක විකුණලා අඩුගානට විකුණනනම් කමක් නැහැ. ඒකෙන් තංගල්ලේ බේ හොටෙල් එක මිලදී ගැනීමද දේශප්‍රේමීත්වය? රණවිරුකම් මිත්‍රෝනි. ඊළඟට කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණා මේ මිලියන 8,250න් තමයි නව හමුදා මූලස්ථානය ඉදි කරන්න කියලා. අපි සතුටු වුණා. දැන් හමුදා මූලස්ථානයක් ඉදි කරගෙන යනවා පළවත්තේ. කීයද ගන්න? දඬුවම් වැය වෙලා තියෙනවා මිලියන 64,000. කීයෙන්ද කරනවා කිව්වේ? 8,000යි. දැන් ගිහිල්ලා තියෙනවා 64,000. කොච්චර ලොකුද? මේක ලොකුයි අර ලෝකේ ලොකුම හමුදා මූලස්ථානය තියෙන පෙන්ටගනේ. පෙන්ටගනෙන් භාගයක්. නිකන් හිතන්න. පෙන්ටගනෙන් භාගයක්. එතකොට මේසා දැවැන්ත දෙයක් අපේ ආරක්ෂක අංශවලට අපිට නරතු කරන්න පුළුවන්ද? ඕනද? ආ අපිට තැන් තැන් වලනේ ආරක්ෂක හමුදා තියෙන්න ඕනේ ශක්තිමත්. මුළු රටේම රාජ්‍ය ආයතන ටික හදන්න තිබුණා. මේකේ ලයිට් බිල, වතුර බිල හා නඩත්තුව පමණක් වර්ෂයකට බිලියන 9.5ක් යනවා මේ ගොඩනැගිල්ලට. කමක් නැහැ කියමුකෝ. කවුද ගොඩනැගිල්ල අඳින්න දුන්නේ? දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට පාර්ලිමේන්තුව අඳින්න ඕන වුණාම කැඳවුවා ජෙෆ්රි බාවා. ජෙෆ්රි බාවා ගොහම ඉතින් කවුරුත් දන්න වෙන සම කරන්න කෙනෙක් නැහැ මේ කලාපේ. නමුත් මේක දුන්නේ කාටද? මුදිත ජයකොඩිට. මෙතන ඇති වාස්තු විද්‍යාඥයෝ දැනලා අහපු අය ඉන්නවද කියලා. මුදිත ජයකොඩි කවුද? නා නා ඥාතියෙක්. අන්න ඥාතියා. අන්න එක ඥාතියෙක් අර 269න් එක්කෙනෙක්. කීයද ගාන? 101යි. කීයද දැනටම ගෙවල් තිනවා? මිලියන 640. කෝටි 64. මේ මුදිත ජයකොඩි ගියා ගම්පහ උසාවියට සාක්කියක් දෙන්න. ගිහිල්ලා කිව්වා අවංකවම කිව්වා මම තමයි බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මල්වාන වලව්වත් මල්වාන ඉඩමත් මිලදී ගත්තේ ඒ නිරුපමා රාජපක්ෂ මහත්තයාගේ මේ මැතිනියගේ නෝ මහත්තයාගේ නමට. ඒ වගේම ඔරුවල බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඒ කාර්යාල සංකීර්ණයට ගිහී. ඒ වගේම මාතර බ්‍රවුන් සිල් එකේ ඒ වටිනා ඉඩම මිලදී ගත්තේ. එතකොට බැසිල් මහත්තයා අතරන් ගොඩ ගත්තා. අතරන් ගොඩ ගත්තාම බැසිල් මහත්තයා කිව්වා ඔන්න පවුල දඩයම් කරනවෝ කියලා. පවුල දඩයම් කරලා තින්නේ මොකටද? මේ හමුදා මූලස්ථානයේ හදපු එකෙන් ගහපු ගැහිල්ලට. ගහලා තමන්ගේ වලව් හදාගත්ත එකට. එතකොට ගුව මන් දන්නේ නැහැ මේක ගැන කියලා. අයිතිකාරයෙක් නැතුණා. දැන් මේ වටිනා ප්‍රොපර්ටි එකට දැන් අයිතිකාරයෙක් නැහැ. එතකොට මේ ඇත්තෝ කිව්වා මේක සුමනදාස මහත්තයාත් ආවා මේකේ මුල් ගල තියන්න. එදා උදේ මේ ඔක්කොම තොවිල් පවිල් කරන්න පුෂ්ප රාජපක්ෂ නෝනත් ආවයි කියලා. දැන් ඉතින් ඒ නඩුව ඇහෙනවා. ඉතින් අපේ රටේ නඩු ගැන මම අමුතු වේපුතුමාලට කියන්න ඕනේ නැහෙනි. නමුත් මේ පිළිබඳ විමර්ශන කරලා තියෙනවා කාරණා සහිතව කාරණා ඔප්පු වෙලා තියෙනවා. මේවා කරපු මිනිස්සුම ගිහිල්ලා අධිකරණයේ ඉදිරියේ නිශ්චිත වාර්තා දීලා තියෙනවා. යුද හමුදා මූලස්ථානයෙන් හමුදාව සරණාගතයෝ කළා. ඉඩමෙන් ගැහුවා ඊළඟට මූලස්ථානය හදනවා කියලා මූලස්ථානයෙන් ගැහුවා. මේගොල්ලෝ රණවිරුවද? මේගොල්ලන්ට පුළුවන් ද රණවිරුවෝ ගැන කතා කරන්න? හිතලා බලන්න මිත්‍රෝ. ඊළඟට අවන්ගාඩ් 2009 දෙසැම්බර් මාසේ ඉඳන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇත්ත මෙතන ඇති. මුහුදු ආරක්ෂණ සේවයක් ගාල්ලේ ආරම්භ කළා නාවික හමුදාව. ඒ කියන්නේ අර සෝමාලි ප්‍රදේශයේ රතු මුහුදේ ඒ තිබිච්ච මුහුදු කොල්ලකරුවන්ගෙන් නාවික යාත්‍රාවලට ආරක්ෂාව දෙන්න තුවක්කු සැපයීම තුවක්කු බාරව ඉඳීම තමයි කරේ නාවික හමුදාව. ඒ ව්‍යාපාරය කළා. අපේ ලාංකිකයොත් හිටියා පිටරට ඇත් හිටියා. ප්‍රජාතන්ත්‍රවාදීව නාවික හමුදාවට ආදායම් ගලාගෙන ආවා. මේක දිහා බලන් හිටියා කෑදරකමින් මේ කට්ටිය. මොකද කළේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හිතමිතුරු දෙන්නෙක් දාලා රක්නා ලංකායක හැදුවා. මුලින්ම රක්නා ලංකායකට මේ බිස්නස් එක ගත්ත නාවික හමුදාවේ. ඊළඟට මේක ලබා දුන්නා අවන්ගාඩ් එකට. පුජ්ජලික සමාගමකට ලබා දුන්නා. කීයක් හෙව්වද? 2012 ඉඳන් 2015 දක්වා රටට නාවික හමුදාවට අහිමි කළ මුදල රුපියල් මිලියන 10,000කට ආසන්නයි. අද මහාධිකරණයේ නඩු පවරලා තියෙනවා අවන්ගාඩ් එක ගෙවපු බිල් සිරිලිය සවියට, කාල්ටන් සුපර් ක්‍රොස් එකට, ඒ වගේම නාවික හමුදාවේ
සමාවෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුජ්ජලික ලේකම්ට ලක්ෂ 350ක් ගෙවපු හැටි ඒ ආදිවාසීන් ගෙවීම කළාතිය. පහුගිය ජනාධිපති වරණ මහමැති වරණ වලට ප්‍රකෝටි ගණන් මේ ධනය වැය වුණා. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඊයේ විජේදාස රාජපක්ෂ මහත්තයා පුවත්පත් සාකච්ඡාවකදී කිව්වා ඔව් අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කෝවා ගෝඨාභය අත්අඩංගුවට ගන්න කියලා මං ගත්තේ නැහැ ගන්න දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ එළියට ඇවිල්ලා කියනවා කෝ නඩු නැහැ අපිට. බොරු නඩු දාලා තියෙන්නේ. නඩු දැම්ම නම් මේ වෙන්න බෑනි කියලා ඉවරලා. එහෙම කියනවනේ. ඉතින් මිත්‍රවරුනි මේ අවන්ගාඩ් එක හරහා අපරාධ දෙකක් වුණා. එකක් නීති විරෝධී අවිගණදෙනු සිද්ධ වුණා. රටේ ආරක්ෂක හමුදා කරන්න ඕන අවිගණදෙනු පුජ්ජලික සමාගමකට පවරලා දුන්නා. ඊළඟට දවන්ත ධනයක් ආරක්ෂක හමුදා වලට යන ධනයක් නැවැත්තුවා. දැන් අපි බොහොම සටන් කළා. බොහොම අමාරුවෙන් කැබිනට් මණ්ඩලෙ බොහොම අමාරුවෙන් සටන් කළා අපි මේක නැවත නාවක හමුදාවට දුන්නා. දැන් මොකෝ තත්ත්වේ? නාවක හමුදාව ඒ 2015 අගභාගයේ ඉඳන් මේ 2019 මුල් භාගය වෙනකොට මිලියන් 8000ක් රටට ලබා දීලා තියෙනවා. මේක ගියේ කාටද? පුජ්ජලික සාක්කුවකට ගියේ. මේක නතර කළා. මේක සකස් කළා තියෙනවා. අධිකරණයේ මේ නඩු කවදාහල ඉවර වෙයිද දන්නේ අපේ රටේ අධිකරණයේ තියෙන ස්වරූපයත් එක්ක. නමුත් ඇත්ත එලිදරව් වෙලා තියෙනවා. ඊළඟට මිග්ගණ දෙනු මේ ගුවන් හමුදාවේ හිටපු මහත්තුරු එහෙම ඉන්නවා. මිග්ගණ දෙනු මිග්යාන සෝවියට් සංගමයේ රුසියාවෙන් කරේ යුක්‍රේනයේ කළේ මිග්යාන මිලදී ගැනීමක් වුණා 2006 බෙලිස්සා කියලා සමාගමකින් ගත්තා කියලා කිව්වා. ඒ මිග්යානා ගණදෙනු පිළිබඳ මෙරට කීර්තිමත් මාධ්‍යවේදියෙක් වන ඉක්බාල් අතාස් පෙත්සමක් ගැහුවා. මේක පට්ටපල් වංචාවක් කියලා. මේ මිග්යානා පැරණි මිග්යානා මේවයේ වටිනාකමින් භාගයක්වත් නැහැ මිග්යානාවල. අවුරුදු 6ක් 7ක් වැස්සට අවුවට හිමවලට අහුවෙවි තිබිච්ච යානා ටිකක් තමයි මේ අලුත් යානා කියලා ගෙනාවේ ගුවන් හමුදා වීරයින්ට. අන්තිමට එළිදරව් වුණා එවැනි සමාගමක් නැති බව. එවැනි සමාගමක් නැහැයි කියලා සිංගප්පූරුවේ. එතකොට මේ යානා ගෙනාව පරණ යානා ඇත්තටම ඒ හරහා ඩොලර් මිලියන 14ක් රුපියල් මිලියන 2500ක් සාක්කුවේ දාගත්ත උදයංග වීරතුංග කියන ගෝඨාභයගේ ඥාති සහෝදරයා. දැන් ඒ උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂ මහත්තයා පිටරට යන හැමදාම යනවා වටේට. දැන් මහින්ද මහත්තයා එක වෙලාවක පොරොන්දු වුණා අපිට මේ උදයංග වීරතුංග මං ගෙනත් දෙනවා කිව්වා. පුළුවන් නම් අර්ජුන මහේන්ද්‍ර ගෙන මං ගේනවා කොහොම නඩුවට. අද වෙනකන් ආවේ නැහැ. එන්නේ නැහැ. ඇයි? මේ නඩුව ඉතාම පැහැදිලි. මේ ගුවන් හමුදාවට පරණ මිග්යානා ගෙනත් දීලා සාක්කුවේ සල්ලි දාගත්ත බව ඉතාම පැහැදිලි. මිත්‍රවරුනි. එම නිසා මෙහෙමයි රණවිරුවන්ට කළේ. මට තව ලයිස්තුව තියෙනවා කියවන්න බෑ. නමුත් මෙහෙමයි මේ රටේ යුද හමුදාවට, නාවුක හමුදාවට, ගුවන් හමුදාවට කළේ කියන එක හොඳින් මතක තබා ගන්න. ඊළඟට මේ ඩී ඒ රාජපක්ෂ එක ගැනත් මම කියන්න ඕනි. ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් කරපු දේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට ගිය හැටියම කරපු පළවෙනි දේ, එහි හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙක් වෙච්ච ප්‍රසන්න සිල්වා මැතිතුමාව මිලියන 7ක් දශලක්ෂ 7ක් ලක්ෂ 70ක් ලංකාණ්ඩුවට පාඩු කළා කියලා අත්අඩංගුවට අරගෙන පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් එක යටතේ හිරේ දැම්මා. මොකද්ද හේතුව? වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදි කළා, තට්ටු ගාන වැඩි, දඩයක් ගැහුවා ප්‍රසන්න සිල්වා. එවකට ඇමති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එතුමගේ අමාත්‍ය බලතල පාවිච්චි කළා. මේ දඩේ අඩු කළා මිලියන 22 ඉඳන් මිලියන 15ට. ඒ කියන්නේ මිලියන 7කින් අඩු කළා. ඒක කරන්න කිව්වේ මේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඇමති බලතල යටතේ. එතකොට මේකට හිරේ ගියේ කවුද? ප්‍රසන්න සිල්වා. අවුරුදු එකමාරක් තවත් වාස්තු විද්‍යාඥයෙක් වන ප්‍රසන්න විජේතුංග අත්අඩංගුවට අරගෙන හිරේ ඇරියා. මොකටද? ලක්ෂ 70ක් පාඩු කළා කියලා. ආණ්ඩුවට අය විය යුතු මුදල්. හැබැයි ඒ නියෝගය දුන්නේ ඇමතිතුමා. මෙතුමා මොකද කරේ? දසලක්ෂ 113ක් ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් වියදම් කළ තමයි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදි කළේ. අද ඒ නඩුව අහන්න දෙන්නෙත් නැහැ. හැමදාම අහන්න එනකොට කල් දා ගන්නවා. පැහැදිලිව ප්‍රසන්න ද සිල්වාට කරපු දේ මත බැලුවාම මේක කෙලින්ම පැහැදිලිව පොදු දේපල පනත යටතේ බරපතල අපරාධ වරද. ඒක මම කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කාරණා ගැන තව හුඟක් දෙනෙක් අහනවා ඇයි යුක්තිය ඉටු වෙන්නේ නැත්තේ කියලා. යුක්තිය ඉටු වීමට අපේ ආණ්ඩුවෙත් හිටිය ඩීල් කාරයෝ 4-5 දෙනෙක් වගකීම් යුතුයි. දැන් ඒ සමහර අය එළියට ඇවිල්ලා බය නැතුව ප්‍රකාශ කරන තත්ත්වෙම ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන්
අපේ අධිකරණ ක්‍රමය අපේ අධිකරණය ස්වාධීන කළාට අපේ ජනතාව හැම කෙනාගේම චෝදනාව අධිකරණය අපක්ෂපාතී නැහැ අධිකරණය කාර්යක්ෂම නැහැ කියන එක. ඒ වගේම අපි දැක්ක මේ මෑතදී අර කොටකෙතන ඝාතනයේට දඬුවම් දුන්න අවුරුදු ගණනාවකට පස්සේ ඉතින් ඊළඟට ඕක ඇපීල් කරයි. අපේ රටේ අවුරුදු 17කටමාරක් යනවා යුක්තිය ඉටුවෙන්. ඒ අනුව මේ කෙටි කාලයක් ඇතුළත මේ ගානටවත් මේ කරුණු හොයාගන්න ලැබීම මෙච්චර දූෂිත වාතාවරණයක් යටතේ විශාල ශක්තිය. ඒ වගේම අපේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච බැඳුම් කර වංචාවට දඬුවම් කරන්න නඩු පවරන්න ඒ මුදල් ආපසු ගන්න අපි ක්‍රියා කළා. මේ මහනුවර ප්‍රදේශයේ පිරිසක් මැදිහත් වෙලා රත්වත්ත පවුලේ කරපු එන්ට්‍රස්ට් වංචාව එකක් බිලියන 12ක වංචාවක් දවස් එකමාරයි අත්අඩංගුවේ හිටියේ. ඒ විශාල වංචාවට. ඉතින් ඒක ගැනත් අපි කියන්න ඕනේ අපේ බලගතු අඩුපාඩුවක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අධිකරණයේ ප්‍රතිසංස්කරණයක් කරනවා. නඩු නිශ්චිත දවස් වලට අහලා ඉවර කරලා යුක්තිය අපේ ජනතාවට ඉටු කරන ක්‍රමවේදයක් රට ඉල්ලා හිටිනවා. තදින්ම ඉල්ලා හිටිනවා. ඒක අනිවාර්යයෙන්ම අපි මේ රට තුල සිද්ධ කළ යුතු දෙයක් වෙනවා මිත්‍රෝනි. මේ තියෙන්නේ අර මං කලින් කියපු දේ. ඒ තමයි ඇමරිකන් පුරවැසියෙක් වෙන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2003 දී දුන් පොරොන්දු. එහෙම නැත්නම් දියුරුම. මම හිතන්නේ ඔබතුමාලා සියලු දෙනාටම තේරෙනවා ඇති කියවන්න ඇති. I hereby declare on oath that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state or sovereignty of whom of which I have heretofore been subject or a citizen. Again, මේ ලංකාවට ආයි මුකුත් සම්බන්ධයක් නැහැ. That I will support and defend the constitution and laws of the United States of America against all enemies. ඇමරිකාවේ සතුරන්ට විරුද්ධව නම් සටන් කරනවා කියලා තදින් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම foreign and domestic that I will bear truth, faith and allegiance to the same. That I will bear arms තුවක්කු ගන්න ලෑස්ති on behalf of the United States ඇමරිකාව වෙනුවෙන් when required by the law නීතියෙන් එකට අවසර දුන්නාම. That I will perform non-combatant service in the armed forces of the United States when required by the law. Non-combatant services උත් කරන්න ලෑස්ති. That I will perform work of national importance under civilian direction when required by the law. එකත් කරන්න ලෑස්ති. And that I take this obligation freely without any reservation or purpose of evasion. So help me God. මේගොල්ල තමයි මේ දේශප්‍රේමී කට්ටිය. අපි තමයි දේශද්‍රෝහියෝ. අපි තමයි බෞද්ධ විරෝධියෝ. අපි තමයි මේ ඔක්කොම මිත්‍රවරුනි. ඒ නිසා අපි මේ වංචනික தત્ත්වය හොඳින් වටහා ගත යුතුයි. මේ ස්වરૂපය වටහා ගත යුතුයි. අපි ඒ පැතිවලත් ඉන්න වෙන්න පුළුවන් දේශප්‍රේමියෝ, දේශමාමකයෝ. අපි මතක තියාගන්න ඕනේ මේ ආකාරයේ දියුරුම් දීලා මේ රටේ ජනාධිපති වීමට පමණක් ඒ දියුරුම් ඉවත් කරන අයගේ සැබෑ දේශමාමකත්වය කොතනද තියෙන්නේ කියන එක ගැන අපි අවබෝධ කරගත යුතුයි. ඊළඟට අපි සකස් කළ තියෙනවා ජාතික භෞතික සැලසුම. මේ අනුව තමයි ඉදිරියේ දියුණු කරන්නේ. එක එක්කෙනාගේ ගමයි කියලා, එක එක්කෙනාගේ ප්‍රදේශය කියලා, එක එක්කෙනාගේ පවුලට අයිති කියලා නැහැ. අපේ ප්‍රධාන කොරිඩෝ කොළඹ සිට තිරිකුණාමලයට, කුරුණෑගල දඹුල්ල හරහා. ඒ වගේම ප්‍රධාන උපනගර දෙකක් අනුරාධපුරේ හා නුවර. ඒ වගේම අනික් කොරිඩෝව වාලච්චනේ සිට අම්පාර දක්වා. අනික් කොරිඩෝව අම්බලන්කොට සිට අම්බලන්තොට දක්වා. අනික් කොරිඩෝව යාපනයේ සිට කිල්නොච්චේ දක්වා. ඒ අතරමැද අපි නගර ගණනාව හඳුනාගෙන තියෙනවා ඉදිරි කාලයේදී බලගතු නගර හැටියට දියුණු කරන්න. එතකොට මේක විද්‍යාත්මක නිගමනයක්. සමහර අටපාස් නැති තක්කඩි. මේක මේ CIA උපක්‍රමයක් කියලා කියනවා. මෙතන ඇමරිකාවේ කිසි සම්බන්ධයක් නැහැ. මේ රටේ 3000කට අධික විද්‍යාඥයෝ විවිධ ශේෂ්ත්‍රවල අපේ පස පිළිබඳව, අපේ ජල සම්පත පිළිබඳව, අපේ ජනතාව පිළිබඳව, ඒ ජනතාවගේ උගත්කම් පිළිබඳව විධිමත් අධ්‍යයනකින් පස්සේ ආපු නිගමනයක්. මේක තමයි ඊළඟ අවුරුදු 20 නැත්තම් 30 මේ රටේ අනාගතය තීරණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. මේ විද්‍යාත්මක ක්‍රියාවලිය තමයි අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැනටත් බස්නාහිර පළාතේ සැලසුමක් ඇති කළා. ඒක අපි ක්‍රියාත්මක කරමින් යනවා පියවරෙන් පියවර. ඔබ දන්නවා වරාය නගරේ නොයෙක් චෝදනා තිබුණා. නමුත් අපි ඒක පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයක් බවට පත් කළා.
එහි තිබිච්ච කැසිනෝ ගණික මඩම් කාර් රේස් වෙනුවට උද්‍යානයක් එහි ඉදි කරලා තියෙනවා ඉදි කරගෙන යනවා ඒ වගේම අනිකුත් ශ්‍රේෂ්ඨ විශේෂම තාක්ෂණ නගරේ ගුවන් නගරේ මේ හැම එකකම වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා නගරයක් මැද්දේ මතක තියාගන්න අපේ මේක අපි 2015 අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන කාලෙම අමරාවතිය නමින් අන්තර් ප්‍රදේශයේ නගරයක් ඉදි කරන්න පටන් ගත්ත මේ අපේ කොම්පැනියම ගිහිල්ලා අපට උදව් කරපු අද ඒක අතර දාලා තියෙනවා මහජන විරෝධතා නිසා යන්ත්‍ර සූත්‍ර එකම අතර දාලා තියෙනවා නමුත් අපි නොඑක් විරෝධතා තිබුණත් පියවරෙන් පියවර අපි මේක ක්‍රියාත්මක කරලා තියෙනවා මිට්ටෝන් අපි හදනවා හදලා තියෙනවා ඉදිරි කාලේ අපි ඔබතුමාලා සියලු දෙනාට පෙන්වන නගරාධිපතිතුමා දන්නවා ජයිකා ආයතනයෙන් මහනුවර සඳහා අපි එවැනිම විධිමත් සැලසුමක් ඇති කරලා තියෙනවා දැන්ටමත් අපි මහනුවරට බලගත්ු මගී ප්‍රවාහන පර්යන්තයක් ඒ වගේම ජල බස්ම පිළිබඳ ක්‍රියාවලියක් සහ අවශ්‍යතා ගණනාවක් සපුරලා තියෙනවා ඒ සැලසුමට අනුව අපි ඒ ජයික සැලසුමට අනුව ඉදිරි කාලයේදී ජපන් ආධාරවලින් ඒ ගොඩනැගීමට යනවා අපි දැනටමත් ගාල්ල මහනුවර අනුරාධපුර යාපනය විදේශ ආධාර යටතේ උපාය මාර්ග නගර හැටියට අවසලස්මක් නේ විධිමත් සැලසුමකට අනුව දියුණු කරගෙන යනවා ඒ වගේම ඉදිරි කාලයේදී කුරුණෑගල දඹුල්ල තිරිකුණාමලේ රත්නපුර මාතරත් මේකට අයිති මේක අපි කරගෙන යනවා ඒ වගේම වවුනියා මන්නාරම පුත්තලම් මයියංගන වැල්ලවාය බදුල්ල කියන ඒවා අපි දැනට ආධාර ඉල්ලලා තියෙනවා විධිමත් නාගරික සංවර්ධනයකට තියෙන ප්‍රශ්න එක ඉදිරියට යන විශේෂයෙන්ම ප්‍රවාහන ප්‍රශ්නේ මුල් කරගෙන ඒ වගේම අපේ නැගෙනහිර වෙරළ අපි අමතක කළ තියෙන ප්‍රදේශයක් දැවැන්ත ආර්ථිකයක් ඒ නැගෙනහිර වෙරළත් එක්ක තියෙනවා විශේෂයෙන්ම බෙංගාලි බොක්කේ ඒ පළාත්වල ඒ දෙසට යොමු වෙච්ච බස්නාහිර වෙරළ වගේම වැදගත් වෙරළ තීරයක් ඒ කලාපයේ ගොඩනැගීමටත් අපි මේ තිරිකුණාමල සංවර්ධන සැලසුමත් එක්ක ක්‍රියාත්මක වෙනවා මිට්ටෝන් මේක තමයි අපේ අනාගත බලාපොරොත්තු මම ඔබතුමාලට කිව්වා අද ලෝකයේ විශාලම සමාගම් ඒ විශාලම සමාගම් එකක්වත් කලින් ඉතිහාසයේ තිබිච්ච සමාගම් වගේ නෙවෙයි මීට අවුරුදු 10කට කලින් තිබිච්ච සමාගම් වගේ නෙවෙයි අපේ ලෝකයේ තිබිච්ච බලගතු සමාගම් තමයි තෙල් සමාගම් ෂෙල් සමාගම ඒ වගේම BP බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එක ඒ වගේම සෞදි අරාම්කෝ එක මේවා තමයි ලෝකයේ තිබිච්ච ධනවත් සමාගම් බලගතු සමාගම් එහෙම නැත්නම් අවියාවුදු සමාගම් එහෙම නැත්නම් ඖෂධ සමාගම් රසායනික සමාගම් නමුත් අද මොනවාද ලොකු සමාගම් අද ලොකු සමාගම් Facebook Google එහෙම නැත්නම් Amazon එහෙම නැත්නම් චීනයේ Baidu Alibaba WeChat මේවා තමයි අද ලෝකයේ විශාලතම සමාගම් එතකොට මේ නවීන තාක්ෂණ සමාගම් එක තමයි මේ ශීඝ්‍රයෙන් අපේ තාක්ෂණය ඉදිරියට යන්නේ නැනෝ තාක්ෂණය වේවා ජීව තාක්ෂණය වේවා රොබොටික්ස් වේවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වේවා මේ හැම ශේෂ්ත්‍රයක්ම ශීඝ්‍ර වර්ධනයකට යනවා අපේ රටත් ඒකට ඇතුල් විය යුතුයි අන්නේ නිසා අපි අර සිලිකන් වැලියට සමාන්තර පළවෙනි තාක්ෂණ නගරය හෝමගම සිට මාළඹේට ඉදි කළා ඉදි කරගෙන යනවා විශ්වවිද්‍යාල හතරක් දැනටම ඇතුල් වෙලා තියෙනවා ඒ වගේම නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානයක් ජීවතාක්ෂණ මධ්‍යස්ථානයක් ඒ වගේම අපගේ අලුත් නවෝත්පාදකයන්ට අවශ්‍ය කරන ඒ ස්ටාර්ට්අප් වලට අවශ්‍ය කරන ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් සයන්ස් මියුසියම් එකක් ආදී අපි ඉදිකරගෙන යනවා දැවැන්ත නගරයක් 21,000ක් ඊළඟ අවුරුත්තුනේ එහි සේවය කරනවා ඇති ඒ වගේම පෞද්ගලික අංශයත් ඔරයන් සිටි වැනි ස්ටාර්ට්අප්ස් ඇති කරලා තියෙනවා ඒ ගොඩනගන්න අපි ඒවට ආයෝජනය කරන්න යනවා ඒ වගේම මහනුවර අපි තෝරගෙන තියෙනවා පිළියන් පෙරදනිය ප්‍රදේශයේ මෙවැනි තාක්ෂණ නගරයකට ජයික ආධාර යටතේ ඉදිරියේ ගොඩනගන්න. ඒ වගේම මාතර ප්‍රදේශය සහ කිලිනොච්චියේ අපි මෙවැනි තාක්ෂණ නගර කලාප ඉදිකිරීම සඳහා ඉදිරියේ සැලසුම් කරනවා. මොකද නවෝත්පාදනයත් මේ තාක්ෂණික ක්‍රියාවලියත් තමයි ඉදිරියේ අප ඉදිරියේ තියෙන බලගතුම ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන ක්‍රියාවලිය වෙන්නේ. ඊළඟට අපේ සමාජය මේක තමයි අපේ හුඟාක් දෙනෙක් අහපු දේ. අපේ සමාජය අපි ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අපි කිසිම කෙනෙක් ඉවතලන්නේ නැහැ. අපි කියන්නේ ඕල් ඉන්ක්ලූසිව් සොසයිටි. හැම කෙනාවම ඇතුළත් කරගෙන හැම කෙනාම ජාග්‍රාහකෙක් බවට පත් කරන සමාජයක්. සමහර විට කුල ભેදේ මත වෙන්න පුළුවන්, සමහර විට ආගමික ભેදේ මත වෙන්න පුළුවන්, සමහර විට ජාතික ભેදේ මත වෙන්න පුළුවන්, සමහරු තමන්ගේ වපසරි බෙදාගෙන පිටාවොන්ට එන්න බෑ වගේ කතා ප්‍රකාශ කරගෙන ඉන්නවා. ඒ වෙනුවට මේ රට හැමෝගෙම රට හැටියට මේ රටේ කිසි කෙනෙක් ඉවතලන්නේ නැතුව දුප්පත් පෝසත්කම වෙන්න පුළුවන් ආගමික කුලමල ભેද වෙන්න පුළුවන් මේ හැම කෙනාවම ඔසවා තබන සමහරට ආබාධිත අය වෙන්න පුළුවන් සමහරට වැඩිහිටියෝ වෙන්න පුළුවන් සමහරට අනාථයෝ වෙන්න පුළුවන් සමහර දේශපාලන අනාථයෝ වෙන්න පුළුවන්
මේ සෑම කෙනෙක්කොම ඉදිරියට ගැනීමේ පරමාර්ථයෙන් මේ සොසයිටි එක මේ සමාජයේ ගොඩනැගීම අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා දන්නවා අපේ රට 1950 මේ කලාපයේ තිබිච්ච දියුණුම රටක්. අපේ වරායේ ලෝකේ පස්වෙනි තැන තිබුණේ. මට මතකයි මීට කාලකට පෙර සිංගප්පූරුවේ මහාචාර්යවරයෙක් වන කිෂෝ මහුබානිගෙන් ඇහුවා. මොකද්ද ඔබේ රටේ දියුණුවේ රහස? ඔව් තාම සරල උත්තරයක් දුන්නා MPH කියලා. MPH කියන්නේ අර මයිල්ස් පාව නෙමෙයි. M කියන්නේ මෙරිටොක්‍රසි. කුසලතාවයට මුල් තැන දීම. P කියන්නේ ප්‍රැග්මටිසම් ප්‍රායෝගිකත්වය. H කියන්නේ ඔනස්ටි. මෙන්න මේ තුන නිසා තමයි සිංගප්පූරුව මේ ඉදිරිපින්ම පැන්නේ. ප්‍රධාන දේ පවුලේ අය වේද එහෙම නැත්නම් අනික් අයද ඥාතියෝද හිතවත්තුද කුලේ අයද ආගමේ අයද ජාතිය අයද නෙමෙයි. පවුලේ උණක් කමන්නේ කුලේ උණක් කමන්නේ ජාතිය උණක් කමන්නේ. හැකියාව තියනවනะ කුසලතාවය තියනවනะ එයට මුල් තැන දීම ඒක අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම සිදු විය යුතු දෙයක්. ඊළඟට ප්‍රැග්මටිසම් මේක තමයි අපේ රට හුඟක් අමාරුවේ වැටිච්ච තැන. අපි ගොඩාක් වාදවල පැටලිච්ච රටක්. ධනවාදයේ සමාජවාදයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ලිබරල් වාදයේ වාද මතර ඔක්කොම වාද තියෙන රටන්නේ මේ රට. එතකොට ඒව තුලින් මොනවයින්ද අපිට ඉදිරියට යන්න පුළුවන්? වරක් ඩෙන්ෂියාවපින් 1980 දී චීනයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරපු වෙලාවේ චීනයේ බඩගින්නේ මැරෙන මිනිස්සු හිටපු රටක්. ඔහු කරන්නේ ධනවාද රට ඇදගෙන යන්නේ කියලා කිව්වම ඔහු බොහොම සරල උත්තරයක් දුන්නා. මම බලලා කළුද සුදුද කියලා වැදගත් නැහැ. ඔහු මී වල්ලනකම් මට අවශ්‍ය මේ චීනයේ බඩගින්නේ මුදා ගන්න. චීනයේ ධනෙ උත්පාදනය කරන තැනක් බවට පත් කරන්න. චීනය නැවත ලෝකේ මධ්‍ය රාජ්‍ය මැද රාජ්‍ය බවට පත් කරගන්න. ඒක තමයි මගේ අරමුණ. මිඩල් කන්ට්‍රි කියලා මේ ලෝකේ මැද තියෙන බලගතු ප්‍රධාන රට බවට පරිවර්තනය කරන්න. අද ඒ ප්‍රායෝගිකත්වයේ මගින් චීනය නැවත අලුගසල නැගලා දිනනවා. අවුරුදු 200කට පස්සේ නැවතත් ලෝකයේ Tamanට හිමි ස්ථානය ඔවුන් නැවත ලබාගෙන තියෙනවා. මේ ආසියානු කලාපයේ හුඟාක් රටවල් නොඑක් නොඑක් මතවාද ප්‍රකාශ කළාට ප්‍රායෝගිකත්වයේ මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙන අපේ අබලපු රටේ නරේන්ද්‍ර මෝඩි මැතිතුමා, ඒ වගේම බංගලි දේශයේ කාලෙකට ඉස්සෙල්ලා කුණු වෙලා තිබිච්ච රටක් එහි අගමැතිතුමිය, වියට්නාමයේ කොමියුනිස්ට් මහා විප්ලව කරපු රටක් ප්‍රංශයේ ඇමරිකාවට එරෙහිව වීරෝදාර සටන් කරපු රටක් උත් අද ප්‍රායෝගිකත්වයට මුල් තැන දීලා කටයුතු කරලා තිනවා. ඇමරිකන් සමාගම් තමයි වැඩිම තියෙන්නේ, ජපන් සමාගම් තමයි වැඩිම තියෙන්නේ, වියට්නාමයේ අද. එතකොට ඒවා අද ප්‍රායෝගිකත්වයට මුල් තැන දීලා ඉදිරි ගමනක් ගෙහින් තිනවා. අපිත් ප්‍රායෝගිකත්වයට මුල් තැන දීලා ඉදිරියට යා යුතුයි. අද අපේ සමාජවාදී අදහස් තියෙන අය හිතනවා ඔක්කොම කරන්න ඕනේ ආණ්ඩුව කියලා. ඒ වගේම ලිබරල් වාදී අදහස් තියෙන අය හිතනවා ඔක්කොම කරන්න ඕනේ පුජ්ජලිකංශය කියලා. අද අපි බලන්න ඕනේ සමහර දේවල් පුජ්ජලිකංශයට සාර්ථකව කරන්න පුළුවන් ඒවට කරන්න දෙන්න ඕනේ. සමහර දේවල් කරන්න ඕනේ අත්ත වශයෙන්ම රාජ්‍ය. දැන් දුම්රිය සේවයේ පුජ්ජලිකංශයට කරන්න පුළුවන්ද? බෑ. ඒක කරන්න ඕනේ රාජ්‍යය. ඒ නිසා රාජ්‍යය කරන්න ඕනේ රාජ්‍යය කරන්න ඕනේ, පුජ්ජලිකංශය කරන්න ඕනේ පුජ්ජලිකංශය කරන්න ඕනේ. එකම තෝරා ගැනීමයි තියෙන්නේ කාටද ශක්තිමත් වැඩියෙන්ම හොඳට මේ කටයුත්ත කරන්න පුළුවන්. අන්නේ අයට ඒ කටයුත්ත බාර දීම තමයි ප්‍රැග්මටිසම්. ඔනස්ටි, අවංකත්වය, දඬුවම් ලබා දෙන වැරැද්දට යුක්තිය සාධාරණ උස්මිටි ගන්න ඔබලා කටයුතු කරන සමාජයක්. ඒක අත්‍යවශ්‍යයි මේ රට ඉදිරියට යන්න. මේ රටේ අධිකරණයේ, එයාගේම පොලිස් විමර්ශනවල, බන්ධනාගාරයේ මේ හැම තැනකම පූර්ණ ප්‍රතිසංස්කරණයක් රට ඉල්ලලා තියෙනවා. ඒක නිසා මේ ශේෂ්ත්‍රයේ පුළුල් වෙනසක් අපි ඇති කරගත යුතුමයි මේ සමාජය ඉදිරියට ගෙනියන්න ඕන නම්. ඒක අපේ මැතිවරණ ප්‍රකාශනයේ අපි අතුල් කරන්න බලාපොරොත්තු වෙන මේ සියලු කටයුතු කරමු. පරිසරය මේක අද ඉතාමත්ම තියුණු විදියට අපිට බලපාන ක්‍රියාවලිය. මහනුවර නම් අපි දන්නවා නායෑම්, මහනුවර නම් ඇතැම් විට නියඟය, මහනුවර ප්‍රධානම ප්‍රශ්නේ වායු දූෂණය, ඒකට ප්‍රධාන හේතුව මාර්ග තදබදේ, ඒ වගේම කොළඹ වගේ පැතිවල තියෙන ගම් වතුර, ඒ වගේම පුත්තලන් අනුරාධපුර පැත්තේ නියඟය, ඩෙංගු, කැලිකසල, මේ සියල්ලෙම මතුවලා තියෙන බරපතල පරිසර ප්‍රශ්න. විශේෂයෙන් මේ ගෝලීය උණුසුම වැඩිවීමේ ක්‍රියාවලියත් එක්ක මතුවලා තියෙන බලගතු පරිසර ගැටලු වලට අපි මුහුණ දීලා තියෙනවා. ඒ නිසා තිරසර සංවර්ධන ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ජල කළමනාකරණය මුල් කරගත් ප්‍රතිපත්ති අපට අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා
අපේ ජලය ආරක්ෂා කර ගැනීම සඳහා අද විවිධ දෙපාර්තමේන්තු ගණනාවක් තියෙනවා මහවැලිය වාරිමාර්ග දෙපාර්තමේන්තු යනාදී වශයෙන් ඒ සියලුම දෙපාර්තමේන්තු එකතු කරලා ගංගා ද්‍රෝණි අධිකාරියක් පිහිටවන්න මහවැලිය වගේම බහුකාර්ය යෝජනාවලියක් කැලණි ගඟට ගෙන එන්න එවැනිම යෝජනාවලි මල්ලතුවේට ගෙන එන්න වලවේ ගඟට ගෙන එන්න ඒ මගින් පානීය ජල ප්‍රශ්න ගම් වතුර ප්‍රශ්න නාගරීකරණයේ ප්‍රශ්න විසඳීම සඳහා විශේෂයෙන් මේ ජලය ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරි කාලයේ බලගතු ආයෝජනයක් කිරීම තමයි අපගේ බලාපොරොත්තුව මේ ක්‍රියාදාමය තුළ. ඒ වගේම පස සංරක්ෂණය. අපේ මේ කඳුරට ප්‍රදේශයේ දැන්ටමත් පහුගිය සියවස තුළ මීටරයක ඝනකම පස් තට්ටුවක් හොදා පාළු වෙලා තියෙනවා. අපි ගණන් හදලා බැලුවා අර කොළඹ වරාය නගරේ කළුගඟෙන් ගිය පස් වලින් අවුරුදු 200ක් හොදලා ගිය පස් එතන හෙක්ටයාර 269ක ගොඩ කරන්න අපිට පුළුවන් වුණා. කොච්චර පස් කන්දක් හේදිලා යන්නේ නැද්ද මේ අනික් ගංගා 100 ගානේ. ඒ නිසා මේ පස සෝදායාම, පසේ නිසරු බව ඇතිවීම, ඒ වගේම පස විසවීම, මිනිස්සුන්ට වස විස ඇතිවීම, ආහාර වලින්, රසායන ද්‍රව්‍ය වලින්, ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් මගින් ඇති කළ තියෙන බලපෑම මෙන්න මේ කරුණු ගැන සලකා බලලා ඉදිරියේ රට අපි ඉදිරියට ගෙනියන්නම් අපේ රටේ තියෙන අපිට තියෙන ලොකුම සම්පතක් අපගේ ජීව විවිධත්වය අපිට තියෙන ලොකුම සම්පතක් අපගේ පරිසර විවිධත්වය මෙය අපේ රටේ සංවර්ධනයට අපේ රටේ දරුවන්ට මේ රට ඉන්න හිතෙන තැන රටක් බවට පත් කරන්න මේ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති අවශ්‍යයි අර ගස් හිටවනවාට ඔබෙන් ගිය ජලය පස වායුගෝලය රැකගත් බලගතු පරිසර ප්‍රතිපත්තියක් ඊළඟ අවුරුදු 10ට අපි අර අතීතයේ හදපු හෘද ලංකා නැමැති වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කටයුතු කරන බවත් ඔබ හැමෝට ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍ය මේ මතු පිටින් පරිසරය ලස්සන කරන මේ බියුටිෆිකේෂන් එකක් එහෙම නැත්නම් මේ අර අපි කවුරුත් දන්නා මේ මේකප් කිරිල්ලක් නෙවෙයි අපිට අවශ්‍ය අභ්‍යන්තරයෙන්ම පරිසරය ආරක්ෂා කරලා අභ්‍යන්තරයෙන්ම එය ගොඩනගා ගන්නා ක්‍රියාදාමයක් තමයි අපිට අවශ්‍ය. අන්නේ සඳහා වෙච්ච සංවර්ධන ප්‍රතිපත්ති ඉදිරි කාලයේ සෑම අමාත්‍යාංශයක්ම හරහාම ක්‍රියාත්මක කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තමයි මිත්‍රවරුනි අපගේ සල අදහස අපට ලැබිච්ච ඒ යෝජනා අදහස් අතින් අපි මේ මාසයේ අග යෝජනා කරන්න යන අපගේ අපේක්ෂකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකතු කරන්න යන අදහස්වලිය තාමත් අපේ අපේක්ෂකතුමා මේ රැස්වීමවල ඉන්නේ එතුමා පමා වෙන බව ප්‍රකාශ කරනවා. ඉතින් ඔබතුමාලාට යම්කිසි අදහසක් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි අවස්ථාවක් ලබා දෙන්නත් සූදානම් බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි යෝජනාවක් තියෙනවා ඒත් ප්‍රශ්නයක් නෑ මේ කාරණා ගැන අහන්න සංවාදයක් මේ පවත්වාගෙන යන්නේ. ගරු ඇමතුමනි ගරුණීය ස්වාමීන් වහන්සේ රස සිටින විද්වතුනි අපි ගරු ඇමතුමාගේ දීර්ඝ විස්තරයට කන් දුන්නා. මම නීතිඥවරෙක් මේ කතා කරන්නේ ඔබතුමාගේ මුවෙන්ම පිටුණා මේ රට අද පීඩාවට පත් වෙලා තියෙන්නේ අද දුක් විඳින්නේ අද වේදනාව විඳින්නේ මොන ප්‍රශ්නෙන්ද කියලා. අපි නිදහස ලැබලා අවුරුදු 71ක් ගත වෙන මොහොතේ අපේ රටේ නීතියේ පිළිසරණ නැතුව මිනිස්සු හූල්ලමින් ඉන්න තත්ත්වයක් තියෙනවා. එනිසා මම ඔබතුමාලාට යෝජනා කරන්නේ ඔය සියලුම යෝජනා වලට කලින් මේ නීතිය හැටියට නැත්නම් නීති ආධිපත්‍යයට ප්‍රමුඛත්වයක් දෙන්න කියන යෝජනාව තමයි මම මේ අත්දැකී කරන්නේ. මොකද ඔබතුමාලා කවුරුත් දන්නවා මේ වැලක්ම ගත්තහම මේ අවුරුදු 70ක තුලම
මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය අහිමි කරලා තියෙන්නේ මේ නීතිය නීතිය හැටියට ක්‍රියාත්මක නොවීම නොවීම නිසා කියන එක තමයි මගේ අදහස විශේෂයෙන් ඔබතුමන්ලා දන්නවා 1971 වෙනකොට මේ රටේ තරුණ කොටසක් නැගිටලා රජයට විරුද්ධව නැගී සිටියා 89 වෙනකොට ඊටත් එහා නැගිට්ටා අවුරුද්දක් තිස්සේ යුද්ධ කරා උතුරේ අපේ රටේ තරුණයෝ මරන්න නැත්නම් අපේ දරුවෝ මරන්න අපි බදු මුදල් වියදම් කළා අපේ උණ්ඩ අපේ සල්ලි අරන් අපි පඩි දීලා ඒ දරුවෝ මැරුවා ඒකට විසුමක් විසඳුමක් මේ රට අපේක්ෂා කරනවා ඔබතුමලා කිව් විදිහට අද මේ පෞල් පාලනයක් විසින් භූවල්ලෙක් හැටියට මේ රට ආක්‍රමණය කරමින් සිටින්නේ මේ රටේ නීතිය නීති හැටියට ක්‍රියාත්මක නොවීම නිසා මිසක් ওই සීල්ම ප්‍රතිපත්ති වල නීතිය නීති හැටියට ක්‍රියාත්මක කරන එක විතරක් මේ රටේ ජනතාවට දුන්නොත් අනෙක් සියල්ල නැතුවට කමක් නැහැ කියන යෝජනාව මම මේ අත්තාදී මතක් කර සිටිනවා. තුමා බොහොම වැදගත් යෝජනාවක් කළේ මමත් මේක අවධාරණය කළා. අපේ රටේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව හොයාගත්තා 2018 දෙසැම්බර් මාසේ වෙනකොට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් ඉන්නවා වේලුකුමා මැතිතුමා. එතුමා දන්නවා පාර්ලිමේන්තුව හොයාගත්තා නඩු 750,000ක් ගොඩ ගැහිලා තියෙනවා කියලා. විසඳන්නේ නැතු. ඒ වගේම නඩුවක් විසඳීමට අවම වශයෙන් අවුරුදු 17,000ක් යන බව. ඉඩන් නඩුවක් විසඳෙන්නේ අවුරුදු 33කින් බව. ඒ වගේම අපරාධ නඩු වලින් 96%ක්ම නිදහස් වෙච්ච බව. එතකොට මේ රටේ අධිකරණය ගැන තවත් කවර කතාද? මේකෙන් පේන්නේ අපි අධිකරණයේ ස්වාධීන කළ පමණින් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. අධිකරණයේ කාර්යක්ෂම කිරීමට අධිකරණයේ අපක්ෂපාත කිරීමට ක්‍රියා කළ යුතුයි. මට මතක් වෙනවා අපගේ කීර්තිමත් දේශපාලඥ කිරියා ප්‍රින්ස් ගුණසේකර. එතුමා 1990 වගේ කාලේ ඒ ඇතිවෙච්ච කැරලිකාරී තත්ත්වයත් එක්ක එංගලන්තයට පලා ගියා. එංගලන්තයට පලා ගියාම එතුමා පලා ගියේ CIA සංවිධානයෙන් සල්ලි අරන් කියලා ඔබ්සර්වර් හරි සිළුමිණ පත්‍රයේ පළ වුණා. එතුමා නඩුවක් දැම්මා. ඒකට විරුද්ධව. නඩුවෙන් එතුමාට වාසිදායක තීන්දුවක් ලැබුණා. නමුත් එතුමා මිය ගියා පහුගිය වසරේ. ඒ සිද්ධිය සිද්ධ වෙලා හරියටම අවුරුදු 28ක් ඒ යුක්තිය එතුමාට ඉතුන්නේ. මම දන්නවා එතුමා මට ලියුම් පිට ලියුම් එනවා දුරකථන ඇමතුම් දෙනවා එංගලන්තේ ගියාම කතා කරනවා. යුක්තිය ඉටුන්නේ මේ රටේ හිටපු කීර්තිමත් නීතිඥයෙකුට අපහාස නඩුවක් දාලා අවුරුදු 28ක් එතුමා මිය යනකම්ම යුක්තිය ඉටුනේ නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ ඔය කංකෙන්දිරිය වේදනාව තියෙන එතුමා කියව පරිදි ඔය සමහරව හිතනවා මේ විනය හදන්න පුළුවන් මේ රෙජිමේන්තුකරණයකින් මිලිටරිකරණයකින් කෙටි කාලයකට එහෙම කරන්න පුළුවන්. නමුත් දිගු කාලීනව වෙන්නේ මොකද්ද? සමාජය තුල කැරලිකාරී තත්ත්වයන් ඇතිවීම අරිට වඩා බරපතල විලම්පණයන් ඇතිවීම. ඒක නිසා නවරජේ ප්‍රධාන ක්‍රියාවලියක් වෙන්නේ මේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය. පොලිසියේ ඉඳන්ම පොලිසියේ පැමිණිලි විභාග කිරීමේ සිට නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේ නඩු පැවරීම දක්වා උසාවියේ නඩු පැවරුවාට පස්සේ ඒ නඩුවල අහලා විභාග කරලා ඉවර කරන දිනය දක්වා බන්ධනාගාරගත කිරීම දක්වා බන්ධනාගාර කියන්නේ අපරාධකාරීන්ගේ ෂේම භූමි. ඒ වගේම ඒවත් එක්ක ගැට ගැහිච්ච අනිකුත් ආයතන මේ සියල්ලේම පූර්ණ වෙනසක් කුණූණු තත්වයක් තියෙන මේ කුණූණු තත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතුමයි. ඒ නිසා ඒක ඉතාම වැදගත් යෝජනාවක්. ඒ ගැන මම හිතන්නේ මේ රටේම විශාල පුරවැසි සාකච්ඡාවක් අවශ්‍යයි. අධිකරණයේ ස්වාධීන කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අධිකරණයේ අපක්ෂපාතී හා කාර්යක්ෂම කිරීම ගැන අපි උනන්දු විය යුතුයි. ගරු ඇමතිතුමනි, මමත් එක ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න දෙකක් අහන්න කැමතියි. දැන් ඔබතුමා මුලදීම කිව්වා අර මේ කලින් හිටපු අර විලංගොප්පල්ලව ජනාධිපතිතුමා ගැන මේ ඒ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනාගේ අදහස තිබුණා. මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපති මැතිවරණයෙන් පස්සේ ඇතිවන්නේ අර විලංගොප්පල්ලව මැතිතුමා වගේ නාවික ජනාධිපතිවරයෙක් කියලා සමහර නීතිවේදියෝත් ඒ ගැන මේ ප්‍රකාශ නිකුත් කළ තිබුණා. දැන් ඔබතුමා එක පැහැදිලි කරා ඒ වගේ කෙනෙක් නෙවෙයි ඇති වෙන්නේ බලතල තියෙන
මේ ජනාධිපතිවරයෙක් කියලා මේ වර්තමාන ජනාධිපතිතුමා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේ කියා සිටියා මීළඟට ඇතිවන ජනාධිපතිවරයාට බලතල නැහැ මේ ඒ නිසා ඔහු තරම් කරන අදහසකුත් ඇත්තේ නැහැ කියලා කිව්වා අඩුගන්නේ ආරක්ෂක අමාත්‍යාංශයක් ලැබෙන්නේ නැහැ කියලා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී කියා සිටියා ඒ ගැන ඔබතුමාගේ අහන්න කැමතියි දෙවනි කාරණේ තමයි දැන් මේ නොවැම්බර් 18 වෙනිදා මේ ජනාධිපති වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වුණාට පස්සේ දැනට මේ රටේ තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් තිබුණ තියෙන ඒ කැබිනට්ටුව මාර්තු මාසෙ වෙනතුරුම පවතිනවාද අන්නේ කාරණා දෙක තමයි ඔබතුමාගේ මම අහන්න අදහස් කරන්නේ බොහොම ස්තුතියි මම පැහැදිලි කළා විලියම් ගොපල්ලෝ මැතිතුමාගේ මේ වර්තමාන ජනාධිපතිතුමා වෙනස් වන ආකාරය ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විධායක ජනාධිපති ධුරයේ දරනකොට තිබිච්ච තත්ත්වය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රාජ්‍යයේ නායකයා හැටියට විධායකයේ නායකයා ආණ්ඩුවේ නායකයා සේනාධිනායකයා ඔහුට ඕනම ඇමති ධුරයක් දැරීමේ හැකියාව තිබුණා. ඕනම කෙනෙක් අමාත්‍යාංශයකට පත් කිරීමේ හැකියාව තුන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕනම වෙලාවක ඔවුන් නිරපීමේ හැකියාව තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවපත් කිරීමේ හැකියාව තිබුණා අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවපත් කිරීමේ හැකියාව තිබුණා සියලුම අමාත්‍යාංශවලට ලේකම් වරුපත් කිරීමේ හැකියාව තිබුණා ඕන අමාත්‍යාංශයක් Tamanට අරගෙන පාලනය කිරීමේ හැකියාව ඔක්කොම තිබුණා නමුත් පළාත් සභා පීඨයුවට පස්සේ ඔහුගේ විධායක බලයෙන් කොටසක් ආණ්ඩුකාරවරුන්ට ගියා ඊළඟට 19 වෙනි සංශෝධනයෙන් අර ඕනතරම් අමාත්‍යවරුපත් කිරීම 30කට සීමා වුණා ඒ වගේම අග්‍රාමාත්‍යවරයා විමසලා තමයි පුජ්‍යලියපත් කරන්න ඕනේ අමතිකම් වලට කියන එක ආවා. ඒ වගේම අධිකරණයේ විනිසුරන්පත් කිරීම ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවකට ගියා. මේ වගේ වෙනස්කම් වුණා. හැබැයි ඒ කවර වෙනස්කම වුණත් තාමත් ආණ්ඩුවේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, ඒ වගේම රාජ්‍යයේ ප්‍රධානියා, සේනාධිනායකයා ජනාධිපති. මෙතන තියෙනවා හැබැයි ඔබතුමා මතු කරපු එක ප්‍රශ්නයක් මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රශ්නේ. දැන් ඔය සම්බන්ධයෙන් සරත් සිල්ලා මහත්තයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ආරක්ෂක අමාත්‍යාංශයේ පවරගත්ත වෙලාවේ තිලක් මාරපන මහත්තයාගෙන් විවරණයක් ලබා දුන්නා. ඔහු කිව්වේ සේනාධි නායකයා හැටියට ත්‍රිවිධ හමුදාවේ පිරිස පත් කරනවා නම් එකෙන් අදහස් වෙනවායි කියලා ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයාට සතුයි කියලා. ඒ අනුව ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පාලනය ඔන්නම් ඇමති කෙනෙකුට දෙන්නත් පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ විවරණයට අනුව තමන්ට තියාගන්නත් පුළුවන් කියන එක තමයි මගේ මතේ. මොකද ඒ විවරණයට වෙනස් විවරණයක් මේ වෙනකන් දීලා නැහැ. 19 වෙනි සංශෝධනයෙන් ඒ විවරණය කිසිම ආකාරයකින් කැළල් කළා නැහැ. ඒ වගේම අලුත් ජනාධිපතිවරයෙක් පැමිණිය පමණින් කැබිනට් මණ්ඩලයේ විසිරී යාමක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ විසිරී යාමක් තියෙන ව්‍යවස්ථාවට අනුව නම් නැහැ. නමුත් ඉතින් පිළිගත් සම්ප්‍රදායානුකූල මතවාද අනුව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. කෙසේ නමුත් නියම අලුත් ආණ්ඩුව එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් ඇවිල්ලා අලුත් අගමැති කෙනෙක් යටතේ අලුත් මේ අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමෙන්. ඉතින් බොහෝ දුරට ඒ කාලය ඇතුළත මේ අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරයි. ඔබතුමාගේ කතාවෙන් සඳහන් කරා ශ්‍රී ලංකාවන් නිදහසෙන් පසුව කියන මාතෙ බණ්ඩාරනායක පවුලෙන් කාලයක් මේ රට පාලනය කරා. ඉන් පසුව දැන් ඔබතුමා කියපු ආකාරයට රාජපක්ෂ පවුලෙන් අවුරුදු ගණනක් මේ රට පාලනය කරා. ඒ නිසා දැන් මම දන්නවා ඔබතුමා 2010 ඉඳලා 2015 වෙනකන් රාජපක්ෂ රෙජිමේන්තුවේ පක්ෂෙන් තමයි හිටියේ. දැන් ඊට පස්සෙ ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එකතු වුණා. දැන් දැනට සජිත් ප්‍රේමදාස මහත්තයාගේට සහය දීම සඳහා දැන් ඒ එකතු වෙලා ඉන්නවා. මම හිතන විදිහට ඔබතුමා රාජපක්ෂ පවුලේ කට්ටියත් එක්ක හිටියු. මේ රජයේ ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් වීමට
අවස්ථාවක් නොලැබෙන්නේ නැහැ කියලා හේතු මත ඔබතුමා මේ සජිත් ප්‍රේමස මහත්තයත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරයේ ඉදිරියට ගරන් යනවාද කියලා මං මගේ මතය. නේ ඒක වැරදක් මං දකින්නේ. මටත් මේ එමැති වරුන් විඳින සැප දෙක මටත් හිතනවා දිවන්න ඔය පැත්තට මට මාත් ගියුත් හොඳයි කියලා. ඒ නිසාද සජිත් මහත්තයට සහාය දෙන්න කියලා මම ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා මා ඉදන් ඉතාලම වැරදි කරපු ප්‍රකාශය. අපේ කිසිසේත්ම මේ පෞද්ගලික කාරණා මත මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය දීලත් නැහැ. ඒ වගේම වෙන කෙනෙකුට සහයෝගය දීලත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට පෞද්ගලික කාරණා මත සහයෝගය දෙන්නෙත් නැහැ. මම වරලත් ඉංජිනේරුවෙක්. මම මගේ පඩිය රුපියල් 54000යි පාර්ලිමේන්තුවේ. මට රුපියල් 175000ක දීමනාවක් ලැබෙනවා. නමුත් මම ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ කළා නම් අද රුපියල් 10,00,000ක වැටුපක් තියෙන කෙනෙක්. ඒ වගේම වෙනත් ඕනම පෞද්ගලික ආයතනයක වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මගේ කාලය ඇතුලේ මම රුපියල් බිලියන 100,000 ගාණක් මේ රටට ඉතුරු කරලා දීලා තියෙනවා, ඇති කරලා දීලා තියෙනවා. ඔබතුමාගේ දැනගැනීම පිණිස මම කියන්නේ, මම පසුගිය වසර දෙකේ මම එක වතාවක්වත් විදේශගත වෙලා නැහැ රටේ සල්ලිවලින්. ඒ වගේම මගේ මේ මුළු අවුරුදු 13ක අමාත්‍යාංශ දුර කාලය තුල මම රජයේ මුදල් පාවිච්චි කරලා වාහන දෙකයි අරන් තියෙනවා. මේ පහුගිය අවුරුදු 5ටම මම එකම අලුත් වාහනයක්වත් අරන්නේ නැහැ, පරණයාගේ වාහනවල මම යන්නේ. ඒ වගේම මගේ ළමයි විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්නේ නැහැ. මොකද මට ඒකට ආර්ථික හයියක් නැහැ. හැබැයි මගේ ළමයි ගැන මට ආඩම්බරයි. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ඉහළම ආකාරයට අපේ විභාග සමත් කරලා කටයුතු කරලා තියෙනවා. මගේ ළමයි නයිට් ක්ලබ් වල ගිහිල්ලවත් වෙන තැන් වලවත් මොකුත් ප්‍රශ්න මතුවෙලා නැහැ. ඒගොල්ලෝ මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ඉගෙන ගන්න. ඒ නිසා ඔබතුමාගේ ওই චෝදනා එකක්වත් මට අදාළ නැහැ. අපි එකතු නොවෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රට කවදාවත් LTTE සංවිධානයේ ඒ ත්‍රස්තවාදය පරාජය කරන්නේ නැහැ. අපි තමයි ඒකට මුල් වෙලා කටයුතු කළේ. ඒ වගේම අපිට තේරුණාම මහින්ද රාජපක්ෂ මහත්තයා රට හදන්නේ පවුල හදන්නේ කියලා අපි ඔය ඔක්කොටම කලින් ඉවත් වුණා. ඒ ඉවත් වුණේ යම් ප්‍රතිපත්ති මාලාවක් මත. ඒ ප්‍රතිපත්ති මාලාව මත ඉඳගෙන තමයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දුන්නේ. ඒ වගේම ඔබතුමාගේ දැනගැනීම පිණිස කියන්නේ, පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා අපේ ආණ්ඩුව උදුරගත්ත වෙලාවේ හුඟාක් දෙනෙක් හැංගිලා හිටියේ. ඒ එදා අපේ ආණ්ඩුව අපෙන් යන්න තිබිච්ච එක නවත්ත ගන්න අපි කටයුතු කළා. ඒකේ කට්ටිය හැමෝම දන්නවා. ඒ නිසා අපි කිසිම අවස්ථාවක මේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගන්න නැහැ මහත්මයා. අපිට තියෙන සුසුකම් වල හැටියට මේ ඇමති ධූරයේ මේ රෑ නිදි මරාගෙන මෙහෙම මැරීගෙන ආයතන හදන්න ඕනේ නැහැ. ඔබතුමාගේ දැනගැනීම පිණිස කියන්නේ, පසුගිය පාර්ලිමේන්තුවේ ගිනුම්කාරක ස්වභාවයෙන් ඇගයීමක් කළා අමාත්‍යාංශවල. ඒ අමාත්‍යාංශවල ඇගයීම කරේ කාරණා 20ක් කරා පරිගණකෙන් ඒ ඇගයීම කළේ. ඒකෙන් අංක 1 අමාත්‍යාංශයටපත් වුණේ අපේ අමාත්‍යාංශය. මගේ කිසිම ඥාතියෙක් මගේ පුජ්‍යලික කාර්ය මණ්ඩලයේ හෝ මගේ අධ්‍යක්ෂක මණ්ඩලවල වැඩ කරලා නැහැ. මම පත්‍රයේ දැන්වීමක් දාලාම දැම්මා මේ අපේ අමාත්‍යාංශවල ඉන්න කට්ටිය මේගොල්ලෝයි කියලා. මගේ යටතේ කිසිම ආයතනයක් පාඩු ලැබලා නැහැ. නාගරික සංවර්ධන අධිකාරියේ ආදායම් මම දෙගුණ කරලා තියෙනවා. ඉඩම් සංවර්ධන සංස්ථාවේ ආදායම් මම තුන්ගුණයක් කරලා තියෙනවා. ඉතින් මම බිලියන ගණන් කොට වැඩි ඕනේ නැහැ. මේ දින 100 ඇතුලේ ලංකා විදුලි බල මණ්ඩලය මම බිලියන 34ක් ලාභ ඉපෙව්වා දින 100 ඇතුලේ. ඒක අද බිලියන 200ක පාඩුවකට ගිහින් තියෙන. එතනින්ම හිතා ගන්න පුළුවන් අපේ බලපෑම මොකද්ද පරිපාලනයට කියලා මිත්‍රෝරනේ. ඉතින් ඒක නිසා ඔය සම්ප්‍රදායිකව දේශපාලකයාට දියවන්නාවේ ඉන්න ඇයට අනික් අයට නගන චෝදනා අපට වලංගු නැහැ. ඔය දියවන්නාවේ ඉන්න හැමෝටම වලංගුත් නැහැ. දියවන්නාවට ගිහිල්ලා තියන ආදායම් නැති කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒක ජීවත් වෙන්න අමාරු කට්ටිය ඉන්නවා. ඒ නිසා පුජ්‍යලික පරමාර්ථ මත අපි වැඩ කරන්නේ. එහෙම වැඩ කරනවා නම් අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මාණ්ඩුවේ ඉන්න තිබුණා. මටත් ඔය එතුමා විවේචනය නොකර ඔය බලගතු ඇමතිකමක් කරගෙන ඉන්න තිබුණා. ඒ වගේම අපට මම අවුරුදු 13ක් මේක ඉඳලා තියෙනවා. කිසිම දූෂණ චෝදනාවක් අපිට එල්ල කළා නැහැ. මගේ හතුරෙක්ක මේ මුන් දූෂණේ නියලුණා කියලා. දැන් ඔය ජනාධිපති කොමිසම් පත් කළා තියෙනවා. අපේ ආණ්ඩුවේ මේ හොයන්. විහිළුවටවත් ගිහිල්ලා පැමිණිල්ලක් කළා නැහැ. මොකද අපේ ආයතන අපි විධිමත්ව කාර්යක්ෂමව කරලා පෙන්නලා තියෙන නිසා. ඒ නිසා අපි මේ රටේ කවුරු හරි කියනවා නම් මේ දියවන්නාවට නැහැ ඔක්කොම සැප ගන්න යන්නේ. මෙහෙම මෙහෙම වාසි දෝෂ තියෙනවා. ඕ මේවා කියලා සමහරුන්ට ඇත්ත වෙන්නේ නැති.
සමහර දේශපාලකින් පිළිබඳව ඇත් වෙන. එසේ නොවන පිරිසකුත් ඉන්නවා. බොහොම අමාරුවෙන් මේ වැටුපෙන් ජීවත් වෙන පිරිසකුත් ඉන්න බව ඔබතුමාලා මතක තබා ගත යුතුයි. සමහර අපේ පැරණි මන්ත්‍රීලාට මේ විශ්‍රාම වැටුප ඇරෙන වෙන කිසිම දෙයක් නැහැ ජීවත් වෙන්නේ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ රටේ CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ ගෙනාපු පුජ්‍යලයා. එතුමාට අවසාන කාලේ ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා එතුමා ලියුමක් ලිව්වා. මට කීයක් හරි දෙන්න කියලා පාර්ලිමේන්තුවේ කතානායකතුමාට. ඒ අනුව තමයි මන්ත්‍රී විශ්‍රාම වැටුපාවේ. ඒ වගේ මේ රටේ ඇතැම් පිරිස්වලට ඔය කියන චෝදනාවේ දියවන්නාවේ 225ම වංචනිකයෝ ඔය හැම මිනිහම හම්බු කරනවා කොන්ත්‍රාත් වලින් ගහනවා ඕවා වළංගු නෑ මහත්තයෝ. ඒක නිසා මම නම් බොහොම ආඩම්බරෙන් කියනවා මගේ ළමයි රජයේ පාසල් වලට රජයේ විශ්වවිද්‍යාල වලට යන්නේ පුජ්‍යලික පාසල් වලට යවන්නවත් විදේශ විද්‍යාල විශ්වවිද්‍යාල වලට යවන්න මට ඕනකමකුත් නැහැ මට එහෙම හැකියාවකුත් නැහැ. ඒ වගේම මට අසනීපයක් වුණාම මම රජේ රෝහලෙන් තමයි බේත් ගන්නෙ. මට එහෙම හැකියාවක් නැහැ මට ඕනකමකුත් නැහැ පෞද්ගලික රෝහල් වලට යන්න. ඒ වගේම අපේ ජීවිතේ බොහොම විවෘතයි ඕන කෙනෙකුට ඒක දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ රටේ වරලත් ඉංජිනේරුවෙක් හැටියට මට මේ රටේ ඕන පෞද්ගලික අංශය තැනක මේ රටේ බරන විදේශ රටවල ඕන තැනක කටයුතු කිරීමේ හැකියාව. එහෙම අල්ප පිරිසක් හෝ ඉන්න බව මතක තියාගන්න. ඒ වගේම අපි විවේචනය කරලා විතරක් වැඩක් නැහැ. දූෂණය නැති කරන අරමුණ කියලා විවේචන කතා කර කර ඉන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව ක්‍රියාකාරීව ඒ නායකයාට අපෝපකාර කරලා ශක්තිය දීලා කටයුතු කරලා ඒ ක්‍රියාදාමයන් නැති කරලා තියෙනවා. ඒවැ ප්‍රතිඵල අද මේ රටේ තියෙනවා. ඒක නිසා ඔය සම්ප්‍රදායික ක්‍රියාවලියේ මේ රටේ තියෙන දේ මම දන්නවා 225 මේපා ඔක්කොම හොරු කියලා. ඇත්තටම වෙන්න පුළුවන් ඇතැම්මයි හොරු වෙන්න පුළුවන් නමුත් ඇතැම්මයි එහෙම නැහැ. මතක තියාගන්න ඔය ස්වාධීන පුජ්‍යලෝ ගහනලා රටේ දේශපාලනේ ගෙනියන්න බෑ මිටෝරනි. බස් එක එලවන්න ඩ්‍රයිවර් හරි නැත්තම් ඩ්‍රයිවිං ලයිසන් තියෙන මිනිහෙක්ම ඕනේ දාගන්න. වෙන මිනිහෙකුට ඒක දීලා හරියන්නේ නැහැ උහප්ප ගන්නවා. ඒක නිසා මේ රටේ මේ පාර්ලිමේන්තුවේ 225 තුලින් තමයි ඇමතිවරු තෝරන්න පුළුවන්. වෙන ක්‍රමයක් මේ ව්‍යවස්ථාවේ නැහැ. ඒක නිසා මම හිතනවා ඔබ හැමුණාන්සල සිල් දෙනාම ඔය ජනප්‍රිය දෙයක් ඕක දේශපාලකයාට බයින එක බලය හින්දා නේද මෙහෙම ඉන්නේ කියන එක පාර්ලිමේන්තුවේ සැප විඳිනවා කියන එක පිටරට චාරිකා යනවා කියන එක මම දන්තරමින් අපේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මම දන්තරින් මේ අවුරුදු 4ටම එකපාරයි පිටරට ගියේ ඉතින් ඔබතුමාලත් ඇවිල්ලා බලන්න දවසක් අපිත් එක්ක ගත කරලා අපි කොහොමද කටයුතු කරන්න කියලා අපි කොහොමද යන්නේ අපේ ළමයි කොහොමද ජීවත් වෙන්නේ අපි කොහොමද යන්නේ කියලා ඒක හැම කෙනාටම වළංගු නෑ ඔය කියන කතා. ඒක නිසා මේක අපි වෙනස් කරගත යුතුයි. හොඳ මිනිස්සු මේ දේශපාලනයට ගෙනා යුතුයි. වෘත්තීය මට්ටමේ පිරිස් මේ දේශපාලනයට වැඩියෙන් අවතීර්ණ කරගත යුතුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ආණ්ඩුවක ජාතික ලයිස්තුව එක පැත්තකින් වෘත්තීය මට්ටමේ කාන්තාවන්ට විවෘත කරන්න නිශ්චිත කෝටා එකක් ලබා දෙන්න කාන්තාවන්ට. ඒ වගේම මේ මුළු ජාතික ලයිස්තුවම වෘත්තීය සුසුකම් වලින් තියන අයට පමණක් විවෘත කරන්න. ඇමතිතුමනි මම පොඩ්ඩක් කතා කරන්න. ඔබතුමාගේ හරබර දේශනයට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා. ඒ වගේම මේ කියපු කතාවටත් පිළිතුරක් වශයෙන් ඔබතුමා මොරටුව විශ්වවිද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳකුරුම් කරු වශයෙන් එදා ඉඳලම කෙරුවේ සේවයක් කරන්න ගත්තේ. ඒ වගේම ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තිනුත් පස්සේ හිලවුරුමේ පැත්තිනුත් හැම පැත්තෙම හොඳ වැඩක් කරන්න හිටියා නම් ඔබතුමා හිටියේ. ඒක නිසා 2015 දැන් 2014 රාජපක්ෂ රෙජිමයෙන් අයින් වෙලා ඔබතුමා ගත්තේ ජනතාවගේ පැත්ත. ඒකට මම ගොඩක්ම ගරු කරනවා. මට පළවෙනියටම කියන්න මේ පැය එකහමාර තුළ ඔබතුමා පවත්වපු කතාව හරබර කතාවෙන් මුළු ලංකාවේ ඉතිහාසය ආර්ථිකය සහ දේශපාලන අනාගත දැක්ම සියල්ලම පැහැදිලි වුණා. හොඳට අවබෝධ කරගන්න පුළුවන් වුණා. මේ පාර්ලිමේන්තුවේ ඇති ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන 35 දෙනාගෙන් එක්කෙනෙකුටවත් මේ විදිහේ කතාවක් කරන්න අවබෝධයක් දැනුමක් නැති බව අපි ඔක්කොම හිතා ගන්න ඕනේ. පළවෙනියටම අපිට පැහැදිලිවම පේනවා මේ දැක්මේ සුළුසුළු අඩුපාඩු කරන නමුත් මේ වාගේ දැක්මත් තුළින් ඉදිරිය ගොඩගත්තොත් විතරයි අපේ රටට අනාගතයක් තියෙන්නේ. ඒ සඳහා ඔබතුමා මේ වෙලාවේ හරි පියවර ගත්තා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් තෝරාගත්තේ ඔබතුමා කියන වාගේ ලයිසන් තියෙන කෙනෙක්. ඒක තමයි එකම දේ. ලයිසන් නැති කෙනෙකුගේ කඩේ ගියට වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට ඔබතුමා කියන හැමදේම සාර්ථක කරගන්න නම් ඉල්ලීම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික ලයිස්තුව කියන එක මමත් හැම වෙලාවෙම කල්පනා කරන දෙයක්. ඒ ජාතික ලයිස්තුවට ඕනේ පාර්ලිමේන්තුවේ සුදුසුකම්
නැති නැත්තම් අඩුපාඩු පුරවන්න විද්වතුන් ඒක හින්දා ජාතික ලැයිස්තුව හැම වෙලාවෙම හිටපු മന്ത്രിවරුන්ට නොදී අලුතෙන් එක්කෙනෙක් එක වාරයක් විතරක් පත්වෙන්න වෙනස් කරගත්තොත් වඩා සුදුසු ඒ වගේම ලෝක හැම රටකම වගේ ජාතික ලැයිස්තුවට අධ්‍යාපන සුදුසුකමක් අවම අධ්‍යාපන සුදුසුකමක් නිර්දේශ කරගන්න එක වඩා සුදුසුයි අවමසින් උපාධියක්වත් තියෙනවා නම් හොඳයි ජාතික ලැයිස්තුවේ එතකොට ඒක වටිනාකම තියෙන නියමිත ජාතික ලැයිස්තුවක් වෙනවා නැත්නම් අර පෙන්ෂන් ගියේ නැත්නම් දේශපාලන යාළුවන්ට උදව් කරන ජාතික ලැයිස්තුවක් වෙනවා ඒක හරියන්නේ නැහැ ඊලංකාරණි තමයි ඔබතුමාලා බලාපොරොත්තු වෙන විදිහට ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන සියලුම අනාගත ගමනයන්ට නම් හොඳ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන. ඒ පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයන් අනාගතයේදී ඔබතුමාලා හදන රජයට ඔබතුමා වාගේ හිතන්න ඔබතුමාත් එක්ක එකට ඔබතුමාලත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කට්ටි ඉන්න පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න ඕන. ඒක ලේසි කටයුත්තක් නෙමෙයි. ඒකට ලොකු ධෛර්යයක් අරගෙන අවශ්‍ය වෙනස්කම් කරගෙන දැන් චෝදනා කරන දූෂිතයන්ට පාර්ලිමේන්තුවේ යන්න තියෙන මාර්ගය වහලා හොඳ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට මාර්ගයේ විවෘත කරලා යහපත් පාර්ලිමේන්තුවක් හදන්න වාසනාව ලැබේවා සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මම කලනුත් පැහැදිලි කළා වගේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් නිර්ණායක පැනවීමක් අපගේ අපේක්ෂකතුමාගේ ප්‍රතිපත්ති මාලාවේ අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම වෘත්තීය හා සමාජ ක්‍රියාකාරී සුසුකමක් අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුව සඳහා පත්කිරීමේදී බලාපොරොත්තු වෙනවා විතරක් නෙවෙයි වෘත්තීය මට්ටමේ සමාජ ක්‍රියාකාරී කාන්තාවන්ට අනිවාර්යයෙන්ම අපි ඒ ජාතික ලැයිස්තුවේ කෝටා එකක් 25%ක් හෝ එවැනි කෝටා එකක් අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න කටයුතු කරනවා මොකද මේ පේපා දේශපාලන අනික් ශ්‍රේෂ්ඨවල කාන්තාවගේ නියෝජිතත්වය හොඳ වුණාට වෛද්‍ය නීතිඥ අනිකුත් පරිපාලන සේවාවල මේ දේශපාලන ශාස්ත්‍රයේ හිඟයක් තියෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධෙනුත් ඇත්තටම එතුමාගේ වූවාගේ යම් නිර්ණායක පද්ධතියක් පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් අවශ්‍ය කරනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් බලන් ඉන්න බලගත් මහජන සභාවක අවශ්‍යතාවයත් තදින් තියෙනවා. ඉතින් අපේ රටේ එක දෙයක් තියෙනවා මේ හොරකම් කළයි කියලා ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒකයි වෙලා තියෙන්නේ. දැන් වෙන රටවල් වල කොරියාවේ ජපානයේම හොරකමක් අහු වුණාම මේ මිනිහා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා සීදු විනාසා ගන්නවා. ඔය ලී ක්වාන් යූ ඔය විනය හදන්න එක ප්‍රධාන හේතුවක් උනේ එතුමා ඒ නගර නිර්මාණයේ හිටපු ප්‍රබල වාස්තු විද්‍යාඥයෙක්ව නාගරික සංවර්ධන ඇමති කළා. ඉතාලම හිතවතෙක් වුණා ඔහුගේ. ටික දවසකින් එතුමාට වාර්තා වුණා මේ හිතවතා වංචාවක් කළ තියෙන කියලා ගොඩනැගිලි ඉදිකිරීම කටයුත්තේදී කප්පමක් අරගෙන. ඉතින් ඔහුගේ පොලිසිය මේ බව දැනුම් දුන්නාම ලී ක්වාන් යූ එතුමා හම්බ වෙලා කිව්වා මම උඹේ හොඳම යාළුවා. උඹට මෙහෙම චෝදනාවක් තියෙනවා. උඹට ක්‍රම දෙකක් තියෙනවා. එකක් උඹට පුළුවන් හෙට උදේ පොලිසිය ඇවිල්ලා අත්අඩංගුවට ගන්න සමහරට දඬුවම් මරණ දඬුවම් වෙන්න පුළුවන්. ඒක එකක්. දෙක උඹට පුළුවන් සියදිවි නසා ගන්න. ඉතින් ඔහුගේ මිත්‍රයා සියදිවි නසා ගැනීම තෝරගත්තා. ඔහු මිය ගියා. ඔහුගේ මලගමට ලී ක්වාන් යූ ගියා. නමුත් ඒ සිදුවීමෙන් පස්සේ ඒ රටේ ඒ වංචා දූෂණ ක්‍රියාවලියට තිත තැබිල්ල සිද්ධ වුණා. මේ රටේම වංචාවක් වුණාම දේශපාලකයෙක් වංචා කරාම කට්ටිය වැඩියෙන් යනවා මොකද කීයක් හරි ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම තත්ත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒ නිසා මේ රටේ ওই ඡන්ද මිලදී ගැනීමේ ක්‍රියාව කෙසේ හෝ ධනය හොයාගෙන ඡන්ද මිලදී ගැනීමේ ක්‍රියාව තිත තියන්න දේශපාලකයින්ට විතරක් බෑ. ඒකට අනිවාර්යයෙන්ම මහජනයා බලාත්මක වෙන්න ඕනේ. මහජනයාට ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ එවැනි අය ප්‍රතික්ෂේප කරන්න කවර පක්ෂයේ හිටියත්. ඒ වගේම වෘත්තීය මට්ටමක් නැති පිරිස් මේක කියන්නේ මේ අධ්‍යාපන මට්ටමම නෙවෙයි. සමහරු දැනුම ලබා ගන්නවා අත්දැකීමෙන්. සමහරු ඒ දැනුම ලබා ගන්නවා දේශපාලන ක්‍රියාකාරීත්වයෙන්. ඒගොල්ලෝ සමහරට උගත්කම් තියෙන මිනිසුන්ට වඩා දක්ෂ පක්ෂ මිනිස්සු වෙනවා. කළමනාකරණයේදී පරිපාලනයේදී. එවැනි මිනිස්සු හඳුනාගෙන ඒ අය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමත් ඉතාම අත්‍යවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේකෙදි ජනතාවටත් ලොකු වගකීමක් පැවරෙන බව ප්‍රකාශ කරන්න ඕන. ගරු ඇමතිතුමනි, මම මේ කලින් මහත්මයා අහපු ප්‍රශ්නෙටම දිගුවක් එකතු කරන්න කැමතියි. මම ඔබතුමාගේ අදහස ගොඩක් ගරු කරනවා මේ ජාතික ලැයිස්තුව සම්බන්ධව කියපු අදහසත් එක්ක. හැබැයි අපි පහුගිය දවස්වල දැක්කොත් අපි දැක්ක සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ ප්‍රචාරයක් මේ මිනිස්සු අදහස් ඉදිරිපත් කරනවා. ඒක තමයි මේ අපිට හොඳ ජනාධිපති කෙනෙක් පත් කරගන්න පුළුවන්. එතකොට ඊළඟ අවස්ථාව හැටියට අපි කරන්න ඕනේ අපිට හොඳ 225ම හොඳ മന്ത്രിවරු පත් කරගන්නවා කියන කාරණේ. එතෙන්දී ගොඩක් වෙලාවට කියන කාරණේ තමයි මේ
ජනතාව බුද්ධිමත් වෙලා බුද්ධිමත් උගත් පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලා. මම හිතන්නේ ඔක කීප අවස්ථාවකදී මිනිස්සු කරන්න උත්සාහ කරා. සමහර අය ප්‍රතික්ෂේප කරා. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරා. නමුත් උනේ ජාතික ලැයිස්තුව හෝ වෙනත් ක්‍රමයක් කරා නැවත ඒ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා 225 තුල වාඩි වෙනවා. ඔබතුමාලා සතුව ඍජු උත්තරයක් තියනවද ජනතාව විසින් ඊළඟ මාර්තු මාසයේ ප්‍රතික්ෂේප කරන දූෂිතයයි ජනතාව විසින් තීරණය කරන අය නැවත පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ කියලා ඍජු උත්තරයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා? ඇත්තටම ඒක අපේ ජනාධිපති අපේක්ෂකයාට ඒකට උත්තර දෙන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ ගැන අපිට කියන්න හැකියාවක් නැහැ. ඉතින් සමහර අවස්ථා එන්න පුළුවන්. ඉතාම දුර්ලභ අවස්ථා වටිනා මිනිස්සුන්ට. උදාහරණයක් ඇට කිව්වොත් CWW කණංගර මහත්තයා ඡන්දෙන් පෙරදුනා. ඡන්දෙන් පෙරදුනේ මේ එතුමා දූෂිතයෙක් හින්දා නෙමෙයි. මතුකුම ආසනේ පෙරදුනේ. එතුමාට ධනේ නැති නිසා. එතුමා මේ රට කරපු විශාල සමාජ විප්ලවයක් කරපු කෙනෙක් නිසා. ඒ වගේ සමහර දුර්ලභ අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මැටිවරණයකින් පෙරදුනාට පස්සේ නැවත ජාතික ලැයිස්තුවෙන් එවීම එච්චර සුසු කාරණයක් නෙමෙයි. ජාතික ලැයිස්තුව වෘත්තීය මට්ටමේ පිරිසකට සමාජ ක්‍රියාකාරිකයන්ට විවෘත විය යුතු දෙයක්. ඒක ආරම්භයේ ඇති කිරීමේම පරමාර්ථය ඒකයි. ඒ සම්බන්ධයෙන් වෙච්ච පැහැදිලි නිර්ණායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්තිවල ඉදිරිපත් වෙනවා. ඔබතුමා කංකරු වත්තේ හිටපු එකනක් දැන් නගරේ ඉන්නේ අවුරුදු 42ක් විතර. ඔය පණත්ත ගෙනාවේ වතු කංකරට රුපියල් 50 100,000 පඩි පඩි ගෙනාවයි. ඊට පස්සේ බෑ බෑ කියලා 50කට ගෙනාවයි. 50කට තාම දුන්න නැහැ. ඒකට මොනවද දැන් අවුරුදු දීවාලි වලට දෙනවා කියලා 5000ක තේ වත්තේ ඉඳලා දෙනවා කියලා අමතුමා කියලා දිනවා. අමතර 10,000ක් වැඩිය ගෙවනා කියලා කියනවා. අයි මාත්‍යා මේ පණ රුපියල් 50ක් දවස මුදල් ගෙවන්න බැරි කියලා කියලා මම ආනෝ. එහෙමයි. කරුණා කරලා මට ඉල්ලුමක් කරවනා අත්තේ මිනිසු මේ ඉන්නවා. මේ දේශපාලන අපේ මන්ත්‍රීතුමා ඉන්නවා. මෙහෙමයි. ඔය සම්බන්ධයෙන් වතුකම්කරු ජනතාව තමන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් කරන්න දෛනික වැටුප කියලා ඉල්ලීමක් කළා. එතකොට ඒ වතු සමාගම් අයිතිකාරකුවා ඒ තියෙන අස්වැන්නයි ඒ තියෙන මිල ගණනුයි එක තේ මිල ගණන් රබ මිල ගණන් ඒ කාරණාත් එක්ක ඒක කළොත් ඒගොල්ලන්ගේ සමාගම් බංකොලොත් වෙනවයි කියලා. ඒ අනුව රජයේ මැදිහත් වෙලා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මැදිහත් වෙලා කිව්වා වතු සමාගම් වලට දෙන්න පුළුවන් ගාණ දෙන්න ඉතුරු ගාණ රජය දෙන්නම් කියලා. ඒ අනුව තමයි රජය ඒ කටයුතු දෙන්නේ. ඒ වගේම මේ දීපවාලියේ දීමනාව මේ ඊයේ පෙරදිවට කැබිනට් මණ්ඩලයේ අනුමත වුණා. ඒක අනිවාර්යෙන් මේ රජයෙන් මිලියන් 600ක් මං හිතන්නේ ලබා දුන්නා. ඒ වැටුප් ගෙවීමට ඒක යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක මම හරියටම දන්නේ නැහැ. නමුත් ඒ සඳහා රජය මුදල් වෙන් කළා. ඒක අදාළ තැන්වලට යවුවා. අර සමාගම් අයිතිකරුවන්ට කරන්න බැරි කොටස කිරීම රජය බාර අරගෙන ලබා දීලා තියෙනවා. දීපවාලි දීමනාව මේ ගිය කැබිනට් මණ්ඩලයේ තමයි අනුමත වුණේ. මන්ත්‍රීතුමා මොකක් කියන්න තියෙනවා අපේ මේ කෝ මයික් එක දෙන්න අපේ මේ මන්ත්‍රීතුමාට. ප්‍රශ්නයක් අහන්නද ඔබතුමා? මේ අපේ මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක් මේ වතුකම් කරුවන්ගේ සියලු දෙනාටම ආයුබෝවන්. ගරු ඇමතුමනි, මේ මේ ප්‍රශ්නයේදී 1992 ඉඳලා රීජනල් ප්ලාන්ටේෂන් කම්පනි වලින් මේ වතු පාලනය කරගෙන යන්නේ. ඒ අනුව කලෙක්ටිව් එග්‍රිමන්ට් එක අරා ඒ වතුකම්කරුවන්ගේ දවසේ කුලිය තීරණය වෙන්නේ. මේ රීජනල් ප්ලාන්ටේෂන් කම්පනීස් වල පාලනය එහෙම නැත්නම් එකටගේ ක්‍රියාවලිය දැන් වෙනකොට අඩාල වෙලා අසාර්ථක වෙලා තියෙන්නේ. දැනට අපි ලංකාව තුල ගත්තාම කුඩා තේවතු හිමියන්ගේ ඒ නිෂ්පාදනය තමා 100ට අපි ගත්තාම 75%කට ප්‍රතිශතයකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ කුඩා තේවතු හිමියන්ගෙන්. මේ රීජනල් ප්ලාන්ටේෂන් කම්පනීස් අරා නිෂ්පාදනය වෙන්නේ 23%ක 24%ක ප්‍රමාණයක් තමා. ඒ හින්දා අපිට ප්‍රායෝගිකව
අපිට අඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කුඩා තේවතු ක්‍රමය තමයි සාර්ථක ක්‍රමයක් ඇටියට මේ අවස්ථාව වෙනකොටපත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි නව ජනාධිපතිවරයා වැටියටපත් වෙන සජිත් ඇමතුමා තෙක්ක අපි කරපු සාකච්ඡාව අරා මේ රීජනල් ප්ලාන්ටේෂන් කම්පැනිස් වල ඒ පාලනය යම්කිසි විදියක මේ කුඩා තේවතු ක්‍රමයකට ගෙනියන්න පුළුවන් විදියේ ඒ ක්‍රියාවලියකට ඇතුළත් කිරීමෙන් වත්තේ ඒ ජීවත් වෙන සෑම පවුලක්ම කුලිය වෙනුවට ආදායමක් රෙවෙනියු එකක් ආදායමක් ලබා ගැනීමේ ක්‍රමයකට අපි වැඩි දියුණු කරනවා කියන එක. ඒ හින්දා දැන් අපි මේ 800ද 50ද 1000ද කියන ඉලක්කමින් කතා කරගෙන ඉන්නේ නැතුව ඊට වැඩිය අපි දැක්මක් ඇති ක්‍රමයකට අපි ඉදිරියට යනවා කියන එක ඒකට උත්තරයක් ඇටියට මම ලබා දෙන්නට ඕන. Thank you. අදින්නේ කර මහත්තයා දෙන්න. අර මහත්තයා. අපේ අපේක්ෂකතුමා තව සුළු මොහොතකින් එනවා. එතකන් අපි සාකච්ඡා කරමු. අපි 2015 ඉතාමත් අමාරුවෙන් බලයට පත් වුණා. බලයට පත් වෙලා සුමානයක් යනකොට ඒ බලය අත්හැරියා. එක් සත්තා බලය තහවුරු කරගත්තල. ජයයි ජයද මහත්තයා 1977 බලයට පත් වෙලා සොරම කරේ සිරිමා බණ්ඩාරනායකගේ අයිතිවාසිකම් නැති කියලා. ඊළඟට 80 ස්ට්‍රයික් අය හැමම එළියට දැම්මා. අපි ජයර් පත් වෙන අපිත් කළු කොඩි දැම්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යව හැටියට. බාහුවි තව එක්කෙනෙකුගේ එළියට දැම්ම කැම්පසේ පලාතර ගත්තේ නැහැ. මේ ඔබතුමල්ලා ඇයි බලේ තහවුරු කරගත්තේ නැත්තේ? මෙහෙමයි මේ අපේ ආණ්ඩුව වෙනස්. අපි ජාවර්ධන ජනාධිපතිතුමා කළ හැටියට හෝ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කළ හැටියට හෝ මහින්ද රාජපක්ෂ මහත්තයා කළ හැටියට දේශපාලන විරුද්ධවාදීන් තලා දැමීමෙන් ඒ වගේ එහෙම නැත්නම් පාක්ෂිකයන්ට පමණක් කිරීමෙන් තොරව අපි අත්හදා බැලීමක් කළේ. අලුත් අත්හදා බැලීමක් කළේ. කොහොමද ධාර්මිකව මේ රට පාලනය කරන්නේ? කියන්නේ යහපාලනය කිව්වේ. අපි අපිටත් තිබුණා අර ඡන්දේ ජයගත්තාම සතියක් පොලිසියට නිවාඩු දීලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට එහෙම ගහලා ගෙවල් ගුන්තියලා කාර්යාලවලට රජයේ සේවයට එන්නේ නැති වෙන විදිහට මේ මිනිසුන්ව පන්නලා දාලා එහෙම වැඩ කරන්න තිබුණා. එහෙම මර්ධනය කරන්න තිබුණා. ඉතින් එවැනි දෙයක් අපි කරේ නැහැ. ඇත්තටම කිසිම ගැටුමක් ඇති නොවේ. බලය හොමාරු වුණා. ඒක මම හිතන්නේ රටේ දියුණුකමේ ලක්ෂණය. ඔය පරණ අතීතයේ කරපු විදිහට බලය පවත්වා ගැනීම සඳහා යම් යම් මර්ධනකාරී ක්‍රියා කරන්න ගියාම වෙන්නේ අපි නොහිතන තැන්වලින් නොහිතන පැතිවලින් මතුවෙන එක ප්‍රතිවිරෝධතාවය. මට මතකයි අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ජාවර්ධන ජනාධිපතිතුමා හිටියේ. එතුමා තමයි උසස් අධ්‍යාපන ඇමති. ඉතින් ඒ කාලේ මට මතකයි මේ ජාවර්ධන ජනාධිපතිතුමා පිළිබඳව විශාල වෛරයක් විරෝධයක් ඇති වෙලා තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යංගන් තහනම් කළා ඒ වගේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කැරලිකාරී තත්වයක් ඇති වෙලා සිය දහස් ගාණක් මිය ගිහිල්ලා මහා ඛේදවාචකයකට රට ගමන් කිරීම. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ආණ්ඩුවේ ලිහිල්භාවයක් හැටියට නෙවෙයි මේ මේ විරෝධතා ගණන් ගත යුතුයි. අපේ ආණ්ඩුවේ ප්‍රබලතාවයක් හැටියට. දැන් උතුරු කොරියාවේ මොකුත් විරෝධතා නැහැ. ඒකෙන් අදහස් වෙනවද මේ උතුරු කොරියාවේ ප්‍රශ්න නැහැ කියලා? එවැනි පාලනයක්, එවැනි රෙජිමේන්තුගත පාලනයක් නෙවෙයි අපි පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ කටයුතු කරන්න. හැබැයි ඒ එතුමාක වගේ ඒක නෙවෙයි අපේ ආණ්ඩුව කරපු වරද. රටේ නීතිය ඍජුව ක්‍රියාත්මක කළා, උස්මිටි පහක්කම් බලන්නේ නැතුව ක්‍රියාත්මක නොකිරීමයි අපි කළ ප්‍රශ්නයේ වරද. ඒ ඇරෙන්න මේ කාටවත් හිරිහැර කිරීමෙන්, විරෝධතා තලා දැමීමෙන්, විරුද්ධ පක්ෂ මර්ධනය කිරීමෙන් නෙවෙයි රට ඉදිරියට යන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන්න පුළුවන්. හැබැයි නීතිය අකුරට දෙතුන් පැත්තටම ක්‍රියාත්මක කිරීම. ආණ්ඩුවේ යම් වරදක් කළා නම් ඒ විදිහට, දැන් අපේ ආණ්ඩුවේ ඇමතිවරු කී දෙනෙක් අස්සුණාද? අස්කලාද? ඒ වගේම ඇමතිවරු කී දෙනෙකුට නඩු පැවරුවද? රටේ ජනාධිපතිත් ගිහිල්ලා පාර්ලිමේන්තු කමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා අර පාස්කු ප්‍රහාරය ගැන. අග්‍රාමාත්‍යවරයා දූෂණ කොමිසම ඉදිරියට ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ වගේ අපේ රටේ අලුත් සම්ප්‍රදායක් අපේ මේ ආණ්ඩුව ඇති කළා. ඒ සම්ප්‍රදාය තමයි ඕනම කෙනෙක් ප්‍රශ්න කරන්න අද මේ රටේ මහජනයාට ලැබිලා තියෙන ඒ අයිතිය. ඉතින් ඒක අපේ දුර්වලකමක් නෙවෙයි, මම හිතන හැටියට ඒක අපේ ප්‍රබලකමක්, නිදහසේ දෙයක්. ඒක අපි ආරක්ෂා කරගත යුතුයි. සංගරත්නයෙන් අවසරයි.
ගරු අමාත්‍යතුමාගෙන් සහ සියලුම සම්භාවනීය අමුත්තකින් අවසරයි. මගේ ප්‍රශ්නය දෙමළ ජාතික සන්ධානය මේ වන විට කොන්දේසි 13ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අපේ නායකතුමාට ඒ සන්ධානයත් එක්ක යම්කිසි එකඟතාවයක් තියෙනවද? පළවෙනි ප්‍රශ්නය. ඒ වගේම ගරු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා 92 90 පෙර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගිවිසුමක් අත්සන් කරා ඉන්දියාවත් සමග. ඒ ගිවිසුම ඉවත් කරා රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ වගේ ගිවිසුමක් තිබෙනවද කියන මගේ පළවෙනි ප්‍රශ්නේ. ඒ වගේම මේ කණ්ඩායමේ අනිත් පාර්ශවය ඇවිල්ලා ඕනෑම ජඩ වැඩකට ඕනෑම ගිවිසුමකට ගිහිල්ලා උතුරේ ඡන්ද ටික ලබා ගන්න ඉඩ තියෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අද මොනවාද කියලා මට දැනගන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා. අමාත්‍ය මණ්ඩලය කීයකට සීමා කරනවද? බොහොම ස්තුතියි. අන්තිම ප්‍රශ්නෙට මුලින් උත්තර දෙන්නම්. අමාත්‍ය මණ්ඩලය ජාතික ආණ්ඩුවක් නොපවතින අවස්ථාවල අමාත්‍ය මණ්ඩලයේ 30යි. ඒක ව්‍යවස්ථාවේම ලියලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලය නම් කිරීමේදී, එහි විෂයන් තීරණය කිරීමේදී, ඒ අමාත්‍යාංශයට අයත් විය යුතු සියලුම ආයතන ඒකට අයත් වෙන ආකාරයට කටයුතු කිරීම. අපේ අපේක්ෂකතුමා බොහොම විවෘතව ප්‍රකාශ කළා, එතුමා කිසිම කොන්දේසියකට ගිවිසුමකට යටත් නොවි නිදහස් අපේක්ෂකෙක් හැටියටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව දෙමළ සන්ධානයට හෝ ඒ ගැට ගැහිච්ච ආයතනවලට නොයෙක් යෝජනා, ඒ වගේම කොන්දේසි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා පිළිගැනීම නොපිළිගැනීම ඒ අපේක්ෂකින්ගේ වක්කීම. දැන් අපේ අපේක්ෂකතුමා එවැනි කොන්දේසි වලට යට වෙලා මම මේක කරන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. නමුත් මේ රටේ අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා මේ අවස්ථාවේ පැමිණෙනවා. හොඳයි, ඔබතුමාලා සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ අපේක්ෂකතුමාගේ හඬින්ම මුයින්ම ඒ කාරණාවලට පිළිතුරු ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ කාලය තුල අප සමග රැඳී සිටියට. නැවත වතාවක් සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. සුභ සන්ධ්‍යාවක්. අපි සෑම දෙනාම මෙතෙක් නොවියසිල්ලෙන් බලාපොරොත්තුව සිටි අපේක්ෂකතුමා අපිත් සමග එක් වෙලා තියෙනවා. අපිත් ඔබත් සෑම සියලු දෙනා වෙනුවෙන්ම ගරු සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමාට අපව ආමන්ත්‍රණය කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකතුමන්ලාගේ අවසරයි. මෙගා මයින්ඩ්ස් වැඩසටහනේ නිර්මාතෘ ගරු චම්පික රණවක මැතිතුමනි,
ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමනි, ගරු මහන්ත දිසානායක මැතිතුමනි, මෙම අවස්ථාව සංවිධානය කිරීම උදෙසා ශක්තිය ලබා දුන්නු ස්වර්ණතිලක මැතිතුමත් අමරපාල මැතිතුමත් ප්‍රමුඛ නුවර බල ප්‍රදේශයේ වෘත්තීය වේදී ශේෂ්ත්‍රයේ සමාවෙන්න අපේ ලකී ජයවර්ධන මැතිතුමා දැනුයි දැක්කේ අපේ වේලු කුමාර් ගරු මන්ත්‍රීතුමා අපේ නගරාධිපතිතුමා ප්‍රමුඛ මෙම අවස්ථාව සංවිධානය කරන්නට නායකත්වයේ ශක්තිය ලබා දුන් ඒ ස්වර්ණතිලක මැතිතුමත් අමරපාල මැතිතුමත් ප්‍රමුඛ නුවර පුරවරයේ වෘත්තීය වේදී ශේෂ්ත්‍රයේ සියලුම දෙනාගෙන්ම අවසරයි. අද දිනේ මාතල දිස්ත්‍රික්කෙත් මාතලේ දිස්ත්‍රික්කෙත් නුවර දිස්ත්‍රික්කෙත් මහජන රැලි පහක් අමතලා ජන සමාජයේ ප්‍රවීණතම කණ්ඩායමක් වන වෘත්තීය වේදී ශේෂ්ත්‍රයේ උපසිරු දෙනා අමතන්නට ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. රටක රාජ්‍ය පාලනය තුළ ප්‍රතිපත්තින් සම්පාදනය කිරීමේ ක්‍රමවේදය එහි විධිමත් භාවය එහි ක්‍රමවත් භාවය පිළිබඳව ජන සමාජයේ බොහෝ දෙනා කතාබහට ලක් කරන අවස්ථාවක් හැටියට මේ කාලේ හඳුන්වන්නට පුළුවන්. අපි හැමෝම දන්නවා විධිමත් ප්‍රතිපත්ති සම්පාදනයක් තුළ නිර්මාණය වෙන ප්‍රතිපත්තීන් රටේ අගතියට නොව සුගතිය කරාගෙන යන්නට බොහෝ ලෙස ඉවහල් වෙනවා. රටක ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමවේදය තුළ දැනුම කුසලතාවය ප්‍රවීණත්වය විෂයානුබද්ධව කටයුතු කිරීම සාර්ථක ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයන් තුළ වැඩගත්ම සාධක බවට හඳුනාගෙන තිබෙනවා. දශක ගණනාවක් මුළුල්ලේ අපි දුටු දේ තමයි ප්‍රතිපත්ති සම්පාදනයේදී ක්‍රමවත් විධිමත් ක්‍රමවේදයකින් තොරව හිටිහැටියේ විවිධ පුද්ගලික අභිලාෂයන් සහ චේතනාවන් මුදුන්පත් කර ගැනීම උදෙසා ඒ නිර්මාණය වුණු අවිධිමත් ක්‍රමවේදය තුළින් අපේ රට ආර්ථික සමාජීය දේශපාලනික අගාධයක් කරා ගෙන යන තත්ත්වය අපි බොහෝ අවස්ථාවල දැකලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කැමති ආරම්භයේදීම ඔබතුමන්ලාට සඳහන් කරන්න අපි රාජ්‍යකරණය තුළ රාජ්‍ය පාලනය තුළ වෘත්තීය වේදීන්ට ප්‍රමුඛත්වයක් ලබා දීලා ඒ අයගේ දායකත්වය සහභාගිත්වය සහ නායකත්වය තුළින් ප්‍රශස්ත ප්‍රතිපත්තීන් සම්පාදනය කරන්නට අපි අදහස් කරනවා. විශේෂයෙන්ම අපේ ආර්ථික මර්මස්ථාන දිහා බැලුවම මහ බැංකුව රාජ්‍ය බැංකු පද්ධතිය ඛනිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය රේගුව මේ යනාදී වශයෙන් ආර්ථික කළමනාකරණය තුළ වැදගත්වන ඒ ආයතනවලට මින් ඉදිරියට මොනම ආකාරයකින්වත් දේශපාලන පත්වීම් ලබා දෙන්නට අපි කටයුතු කරන්නේ නැහැ. විෂයානුබද්ධව එම ශේෂ්ත්‍රය සහ විෂයන් පිළිබඳව
දැනුම් සම්භාරයක් තිබෙන කුසලතාවයන් තිබෙන ඒ වගේම විවිධාකාරයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබපු ඒ කණ්ඩායම් ගොනු කරගෙන අපි රාජ්‍යකරණය යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් තුළ අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් අපිට එය හඳුන්වන්නට පුළුවන් ප්‍රොෆෙෂනලයිසේෂන් ඔෆ් ගවර්නන්ස්. රාජ්‍යකරණය වෘත්තිවේදීන්ගේ සහභාගිත්වය තුළ කුසලතාවෙන් තිබෙන සම්පත්දායකින්ගේ සහභාගිත්වය තුළ ප්‍රශස්ත තීන්දු තීරණ ගැනීමේ තැනකට අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රතිපත්ති නිර්මාණය කරාට පමණක් හරියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තීන් මහ පොළොවේ ක්‍රියාත්මක වන්නට ඕන. අපි පහුගිය කාල වකවානුවන් ගණනාවක් දීම අපි දැක්ක දේ තමයි නිර්මාණය වෙන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ බාධාවන්ට විවිධ කඩතොළු වලට දුෂ්කරතාවයන් වලට මුහුණ දීලා ඒ ප්‍රතිපත්තීන් බොහෝ අවස්ථාවන් වලදී අතරමඟ කඩා වැටෙන තත්ත්වයක් අපි දැකලා තිබෙනවා. එනිසා ප්‍රතිපත්ති සම්පාදනය වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අපි කාර්යක්ෂමතාවය මුදුන්පත් කරගත් ක්‍රමවේදයක් නිර්මාණය කරගත යුතු තිබෙනවා. Implementation of government policy. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒ ක්‍රියාත්මක කිරීමේදී අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම කාලසටහන් සහිතව කාලවකවානු සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම. Time targeted implementation of policies. මෙන්න මේ කර්තව්‍ය අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා බොහෝම දුර්ලභයි. ඒ නිසාම ප්‍රතිපත්ති සම්පාදනය ශක්ති සම්පන්නව ක්‍රියාත්මක වෙනවා සේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදීත් අපි විධිමත් ආකාරයෙන් කාර්යක්ෂම ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ඉතාමත්ම ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම සඳහන් කරන්නට කැමති මේ අවස්ථාවේ අපි දුටුව පහුගිය කාල වකවානුවක් තුළ කුසලතාවය නොව පවුලක් තුළ තමන්ගේ වරිග සභාව රැස් වෙලා තීන්දු තීරණ ගැනීමේ ආකාරය. මොහොතකට හිතන්ඩ එකම පවුලට මේ රටේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති, ආර්ථික සහ ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යංශය ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය, නීති හා සාමය අමාත්‍යංශය, මේ හැම දෙයක්ම එක පවුලක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මදක් හිතල බැලුවොත් අපි බොහොම භයංකාර යුගයකටයි පා තබන්නේ. ඔබ සියලු දෙනාම දන්නවා රටක් ක්‍රියාත්මක විය යුතු ජාතික න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ ජාතික න්‍යාය පත්‍රයේ තීන්දු කිරීමේ ප්‍රධානතම වගකීම එක පවුලකට කේන්ද්‍රගත වෙනකොට එයින් සිදුවෙන හානිය පිළිබඳව අමුතුවෙන් ඔබලට කරුණු කාරණා ඉදිරිපත් කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි රටක් තුළ වැඩ කටයුතු කිරීමේදී පෞල්වාදය කේන්ද්‍ර කරගෙන පැලැන්තිවාදය කේන්ද්‍ර කරගෙන පවුල් බලය ධන බලය කේන්ද්‍ර කරගෙන ඒ වැඩ කටයුතු කරපු යුගය ඇරිස්ටොක්‍රැටික් ක්‍රමවේදය අපි නතර කරලා මෙරිටොක්‍රසි කුසලතාවය දක්ෂතාවය හැකියාව ඒවගේම පර්ෆෝමන්ස් ඒ ක්‍රියාත්මක කිරීම තුළ ලබාගත්තු ප්‍රතිඵල ඒවට අනුකූල ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවයි කියන එක මේ අවස්ථාවේ මම බොහොම සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. ගරු චම්පික රණවක මැතිතුමාගෙන් මට දැනගන්නට ලැබුණා මේ සභාවේ
අපේ ප්‍රවීණෙක් ප්‍රශ්න කරයි කියලා කොන්දේසි මත පදනම් වූ දේශපාලනය පිළිබඳ යම් යම් කොන්දේසි වගයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මොනවද ඒ කොන්දේසි වලට අපි දක්වන ප්‍රතිචාරය? මම කැමති මේ ප්‍රශ්නයට මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්න. ඔබ සියලු දෙනාම දන්නවා ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය තීන්දුව කිරීමේදී ප්‍රධාන පාර්ශ්ව දෙක දිහා බැලුවහම දෙවිධයකට තමයි ඒ අපේක්ෂකත්වයන් තීන්දුව වුණේ. අපේ ප්‍රධාන ප්‍රතිවාදියෙකුගේ අපේක්ෂකත්වය තීන්දුව වුණේ නිවසක් තුල පවුල ඒක රාශි වෙලා ඒ පවුල ඇතුලේ වරිග සභාව තුල කෙරෙනු සාකච්ඡාව තුල අවසානයේ විවිධ හේතු කරුණු කාරණා පදනම් කරගෙන කාලසටහනක් හදලා මේ වතාවේ මේ පුද්ගලයාට ඊළඟ වතාවේ අහවල් පුද්ගලයාට ඊළඟ වාරයේ මුණුබුරාට ඊළඟ වාරයේ මිනිබිරීට මේ අනාදී වශයෙන් තීන්දුව තීන අරගෙනයි ඒ අපේක්ෂකත්වය ලබා දුන්නේ. ඊට හාත්පසින්ම ව්‍යාස ආකාරයට තමයි මට අපේක්ෂකත්වය ලබා ගන්නට සිද්ධ වුණේ. අපිට සිද්ධ වුණා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල පක්ෂයක් ඇතුලේ අභ්‍යන්තරව සාකච්ඡා කරලා අභ්‍යන්තරව වාද විවාද කරලා තර්ක විතර්ක කරලා එල්ල වුණු බාධා කඩතොළු බිඳ දමාගෙන ඉදිරියට යමින් ඉදිරිපත් වුණු කොන්දේසි සියල්ලක්ම ආපහු හරවා යමින් කිසිම කොන්දේසියකට යටත් නොවී තමයි මම මේ අපේක්ෂකත්වය බාරගත්තේ. ඒ නිසා මේ අපේක්ෂකත්වය තුළ මට හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ නිදහස තියෙනවා. කවුරුත් මාව යකඩ දම්වැල් දාලා විලංගු දාලා හිර කරලා තර කරලා පැත්තකට වීසි කරලා නැහැ. මම ඔබතුමන්ලාට කියන්න කැමති මටත් මම විශ්වාස කරන හොඳ මනසක් තිබෙනවා, යම් හැකියාවක් තිබෙනවා, යම් බුද්ධි මට්ටමක් තිබෙනවා, ඒ වගේම ස්වාධීනව සිතීමේ හැකියාවකුත් තිබෙනවා. පැහැදිලිව මම ඔබලාට කියන්න කැමති මේ කරුණු කාරණා එලි දක්වමින් මගේ ප්‍රතිපත්තිය ඒකීය ශ්‍රී ලංකාව. ඒකීය ශ්‍රී ලංකාව තුල බුද්ධාගමට මූලතන ලබා දෙමින් සෙසු ආගම් සහ සෙසු ජාතීන් ආරක්ෂා කරමින් අපේ රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස සුරක්ෂා කරමින් ඉදිරියට යන ගමනක් මම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. අද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙනවා විවිධ දේශපාලන පාර්ශ්වයන් තමන්ගේ දේශපාලන බලගතුකම අද ඡන්ද වෙළඳ පොලේ සිල්ලර වෙන්දේසියට දමලා ඒ අයත් දේශපාලන ශේෂ්ත්‍රය තුළ කොන්දේසි පනවමින් ඉදිරියට එන්නට බලාපොරොත්තු වෙනවා. මම මේ කාරණාව ගැන මෙන්න මේ දේ විතරමයි කියන්නේ. කිසිම කොන්දේසියකටවත් මොනම ආකාරයකටවත් මොනම පාර්ශ්වයකටවත් සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය වෙන්දේසියේ නැතේ කියන කාරණාව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා ඕනම කෙනෙකුට පුළුවන් කතා හදන්න, ඕනම කෙනෙකුට පුළුවන් කතා නිර්මාණය කරන්න කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත්ම ඇසිය යුතුයි කියන කාරණාව මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි. මිත්‍රවරුනි, ආර්ථික ශේෂ්ත්‍රය තුළ රටක් ගොඩනැගිය යුතු ආකාරයන් පිළිබඳව විවිධ ආර්ථික ප්‍රවණතා තිබෙනවා. එක කොට්ටාසයක් කියනවා රටක ආර්ථිකයේ කළමනාකරණය කිරීමේදී සම්පූර්ණයෙන්ම වෙළඳපළ බලවේගවලට විතර
විතරක් බාර දීලා අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නට ඕන ඉල්ලුම සහ සැපයුම හරහා හැමදේම තීන්දුව වෙනකම් නව ලිබරල් ආර්ථික ක්‍රමවේදය කියන්නේ බොහෝ දුරට අන්නේයයි ඔබ සියලු දෙනාම දන්නවා මිල්ටන් ෆ්‍රීඩ්මන් ඇඩම් ස්මිත් ඒ වගේම හයෙක් මේ අනාදී වෙළඳපොළ බලවේග නව ලිබරල් ආර්ථික නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය ගැන ඒ ප්‍රවීණයින් බොහෝ දෙනා හැම විටම කියන්නේ රාජ්‍ය මැදිහත්වීම සම්පූර්ණයෙන් ඉවත් කරලා වෙළඳපොළේ ඉල්ලුමට සැපයුමට හැමදේම තීන්දුව කරන්නට ඉඩ දී යුතුයි කියලා. ඒකේ අනිත් අන්තය තමයි වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම පැත්තක දමලා රාජ්‍ය මෙහෙයුම තුළ state controlled economic mechanism රාජ්‍ය පාලනය තුළ ආර්ථික කළමනාකරණය සිදු විය යුතුයි කියන කාරණාව එක තමයි අනිත් අන්තය. හැබැයි ඒ අන්තය අද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඒ න්‍යායට command economic model කියලා. command economic model එක. ඒක අද ලෝකේ කිසිම රටක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොමියුනිස්ට් චීනය, මහජන චීනය කොච්චර කොමියුනිස්ට් වුණත් ඇමරිකාවටත් එහා ධනවාදයක් ක්‍රියාත්මක කරමිනුයි අද කොමියුනිස්ට් චීනය ප්‍රාග්ධන අතිරික්තයක් නිර්මාණය කරලා තිබෙන්නේ. කැපිටල් සර්ප්ලස් එකක්. ඒ කැපිටල් සර්ප්ලස් එක අරගෙන තමයි දැන් ලෝකේ වටේ ක්‍රියාත්මක වෙලා ඒ අයගේ ආර්ථික ශක්තිය දකුණු අප්‍රිකානු බල ප්‍රදේශෙත් අප්‍රිකානු බල ප්‍රදේශෙත් ඒ වගේම දකුණු අමෙරිකානු රටවල් වලත් ඒ වගේම දකුණු ආසියාවෙත් ඒ ප්‍රාග්ධන අතිරික්තය හරහා තමයි ඒ අය ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් විශේෂයෙන්ම විදේශ ආර්ථික ප්‍රතිපත්තිය ඒ අය ක්‍රියාත්මක කරන. ඒ නිසා අර command economic model එක අද ජන සමාජයේ සහ ලෝක ප්‍රජාවේ යථාර්ථයක් නොවේ. ඒ නිසා නව ලිබරල් වාදයත් තවත් පැත්තකින් මම විශ්වාස කරන මිශ්‍ර ආර්ථික ක්‍රමවේදය. මිශ්‍ර ආර්ථික ක්‍රමවේදය තුළ ඇත්ත වශයෙන්ම රටක් ක්‍රියාත්මක වෙන්නට රටට ආදායමක් අවශ්‍යයි. රටට ධනය අවශ්‍යයි. ධනය උත්පාදනය කිරීමේ ක්‍රමවේදය කියන්නේ wealth creating mechanism. මේ wealth creating mechanism එක ධන උත්පාදන ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ ධනවාදී ප්‍රතිපත්තිය තුළ. capitalist system එක හරහා තමයි රටක ධන උත්පාදනය වෙන හොඳම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔප්පු කරලා තියෙනවා විශේෂයෙන්ම චීනය. අද කොච්චර කොමියුනිස්ට් කිව්වත් ධනවාදයේ අන්තයටම ගිහිල්ලා ඒ ධන උත්පාදන ක්‍රමවේදය ස්ථාපනය කරලා තිබෙනවා. හැබැයි ඒ නිර්මාණය වෙන ධනය සහ ආදායම නිර්මාණය වෙනකොට අපිට සිද්ධ වෙනවා ආදායම සහ සම්පත් බෙදී යාමේ redistribution of income and wealth. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනකොට අපිට සිද්ධ වෙනවා social democratic principle සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කරගෙන නැතිබැරි ඇති හැකි පරතරය අවම වෙන ආකාරයට ඒ සම්පත් බෙදී යාමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම. ඉංග්‍රීසියෙන් කියන්නේ equitable redistribution of income and wealth. Ensure that you attain the objectives of justice and fairness. සමාජ සාධාරණත්වය ඒ වගේම යුක්තිය සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන්නට කටයුතු වෙන්නට ඕනේ. ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි ධනය උත්පාදනය කරන්නට ධනවාදී ප්‍රතිපත්තිය හරහා ඒ උත්පාදනය කරන ධනය සහ ආදායම ජන සමාජයේ බෙදී යන ආකාරය ගැන තීන්දුව කරනකොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කිරීම මේ තුළ තමයි mixed economic system මිශ්‍ර ආර්ථික ක්‍රමවේදය තමයි මම විශ්වාස කරන ක්‍රමවේදය. ඒ වගේම මම කැමති ආර්ථිකයෙන් මදක් විදේශ ප්‍රතිපත්තියට ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී විදේශ දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඒ වගේම විදේශ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපි ප්‍රධානතම වශයෙන් මූලධර්ම කිහිපයක් අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා.
පළවෙනිම කාරණා තමයි අපි මොන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරත් අපේකම රටේකම ගමේකම නගරේකම සංස්කෘතිය සભ્યත්වයේ සුරක්ෂා කරමිනුයි අපි අපේ ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රියාත්මක කරන්නේ අපේ අනන්‍යතාවයේ අපේ ඩෙන්ටිටි එක ආරක්ෂා කරමින් අපි අපේ විදේශීය ප්‍රතිපත්තියෙන් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා විදේශ ප්‍රතිපත්තියක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම උදෙසා අපි ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදය තුළ අපි හඳුනා ගන්නට ඕන ජාතික අවශ්‍යතාවය national interest foreign relations must be conducted with a view to attaining our national interest objectives ජාතික අවශ්‍යතාවයේ ඉලක්ක සපුරාලීමේ වැඩපිළිවෙල සාක්ෂාත් කරන්නටයි අපේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වී යුත්තේ ඒ නිසා මම ඔබලාට කියන්න ඔබතුමන්ලාට කියන්න කැමතියි අපි ඉතාමත්ම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා අපේ විදේශ ප්‍රතිපත්තිය කිසිම රටකට ගැතිකම් කරන පුද්ගලික හිතවත්කම් මත විවිධ සමදතා පවත්වාගෙන යන එවන් ප්‍රතිපත්තීන් අපි ක්‍රියාත්මක කරන්නේ සරලව කිව්වොත් අපි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සැදී පැහැදී සිටිනවා හැබැයි අපේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී අපේ රටට අගයක් එකතු කරන අපේ රටට වාසියක් සිදු වෙන අපේ රටට ශක්තියක් වෙන සෑම විදේශ ප්‍රතිපත්තියක්ම සෑම විදේශීය ගිවිසුමක්ම අපි අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම ලේසියෙන් ඔබලා වැනි වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයේ ශක්තිය තුළ අපිට කරන්න පුළුවන් අහවල් වෙළඳ ප්‍රතිපත්තිය අහවල් දේශපාලන ගිවිසුම අහවල් වෙළඳ ගිවිසුම අහවල් මිලිටරි ආරක්ෂක ගිවිසුම මිලිටරි සිකියුරිටි පැක්ට් එක අපි අත්සන් කරනවද නැද්ද කියන එක අපි තීන්දු කරන්නේ විශේෂඥින්ගේ ඒ වගේම ස්පෙෂලිස්ට්ලාගේ ඒ වගේම ප්‍රවීණයින්ගේ ඒ වගේම විෂයානුබද්ධ නිපුණත්වයක් දරන වෘත්තීයවේදීන්ගේ ඒ සාකච්ඡා තුළ අදහස් වමාරු කරගෙන අපි කරනවා කොස්ට් බෙනිෆිට් ඇනලිසිස් එකක් රටට වාසිදායක දේවල් වැඩි නම් අපි ඕනම ගිවිසුමක් අත්සන් කරන්න ලෑස්ති රටට අවාසිදායක දේවල් වැඩි නම් අපි ඒ ගිවිසුම් කීතු කීතුවලට ඉරලා කුණු බක්කියට විශ්සි කරන්නට අපි කටයුතු කරනවා. හැබැයි වාසිය අවාසිය තීන්දු වෙන්නේ පවුලේ න්‍යාය පත්‍රයකට නෙමෙයි. තමන්ට පර්මනන්ට් රෙසිඩෙන්සි හම්බ වෙනවද? එහෙමත් නැත්නම් තමන්ට ඩියුවල් සිටිසන්ෂිප් හම්බ වෙනවද? තමන්ගේ පවුලේ අයට ඇතිතරම් දීර්ඝකාලීන වීසා ලැබෙනවද? ඒව මත රාජ්‍ය ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති වෙළඳ ප්‍රතිපත්ති තීන්දුව වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ නායකත්වයන් තුළ ඇතිවෙන ගජමිතුරු සමනකන් තුළ අපි මොනම ආකාරයකින්වත් මොනම ගිවිසුමකටවත් අත්සන් තබන්නට යන්නේ නැහැ. ඒ නිසා මිත්‍රවරුනි මං හිතන්නේ මෑත කාලයේ ප්‍රථම වතාවට වෘත්තීය නිපුණත්වයේ කේන්ද්‍ර කරගනිමින් වෘත්තීයවේදීන්ගේ සහ විශේෂඥින්ගේ සහ ප්‍රවීණින්ගේ දායකත්වය තුළ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරගෙන සිටිනවා. නුවර බල ප්‍රදේශයේ නියෝජනය කරන වෘත්තීයවේදී ඔබ සියලු දෙනාගේ මිල්ලීමක් කරනවා මේ අලුත් වැඩපිළිවෙලට මේ අලුත් ගමනට ඔබලාගේ ආශිර්වාදය ලබා දෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල තුළ අපිට පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් හතරවෙනුවත් පස්වෙනුවත් අපිට වටින්නේ අපේ මාතෘභූමිය සහ මාතෘභූමියේ අනාගතය. ඒක තමයි this is the sole guiding principle. මේක තමයි අපේ ගමන තීන්දු තීරණ කරන ප්‍රධානතම සාධකය. මේ කාරණාව කේන්ද්‍ර කරගෙන අපි ඉදිරියට යන්නට යනවා. And it's an issue that is non-negotiable. ඒ කාරණාව මත ඒ ප්‍රතිපත්තිය පිළිබඳව කිසිම කෙනෙක් එක්ක අපි සාකච්ඡා කරන්නට නැහැ. ඒ විෂය සාකච්ඡාවට භාජනය වෙන්නෙත් නැහැ. ඒ නිසා මම තමුන්නාසලට කියන්න කැමතියි කොන්දේසි මත පදනම් වූ එක් එක් පාර්ශ්වවලට ගැතිගම් කරන එක් එක් කණ්ඩායම් වල වහලෙක් වෙලා ඒ වගේ කොන්ද පණ නැති කශේරුකාවක් නැති දේශපාලන ගමනක් යන්නට සජිත් ප්‍රේමදාස කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම විනිවිද භාවය අපි එලි පිටම විවෘතවම අපේ අදහස් උදහස් අපි ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම අපි රටේ සියලුම ජන කොට්ටාසයන්ගේ ආශිර්වාදයේ මත උත්සාහ දරනවා ඒ වගේම අපි ඉලක්කය සම්පූර්ණ කරනවා 16 වෙනිදාට අපි මේ රටේ ජනාධිපතිවරණයෙන් සියලුම ජන කොට්ටාසයන්ගේ බහුතරයෙන් අපි ජයග්‍රහණය කරන්නට අපේක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම නැවත නැවතත් යම් කිසි කෙනෙකුගේ හිතේ කුකුසක් හෝ සැකයක් තියෙනවා නම් ඒක වහ වහාම ඉවත් කරගන්න. මොකද මේ යන්නේ අලුත් ගමනක්, කෙලින් කතා කරන ගමනක්, කෙලින් කියන ගමනක්, කෙලින් ක්‍රියාත්මක වෙන ගමනක්. පෞල්වාදයේ නැත, ගජමිතුරු සංගම් නැත, කුසලතාවයේ තියෙන නිපුණත්වයට ඕනාතරම් ඉලක් ඇත. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි අපේ ජනාධිපති අපේක්ෂකතුමනි. මම හිතන්නේ ඔබ තමුන්නාන්සලා සියලු දෙනාටම මේ අවස්ථාවේදී දැනෙන්න ඇති එතුමාගේ ඒ ප්‍රතිපත්තියන්. මම හිතන්නේ දැන් අපිට කාල වේලාව තමයි හමාර කරන්න. මේ වැඩසටහන ඉතාම ශක්තිමත් කරගෙන යාම සඳහා අපිට ගරු ලක්ෂ්මන් කිරැල් ඇමැතිතුමාගේ මූලිකත්වයෙන්, නායකත්වයෙන්, එවැගේම අපේ ලකි ජයවර්ධන මැතිතුමා, අපේ මයන් දිසානායක මැතිතුමා, වගේම වෙල්කුමාර මන්තිතුමා, ඉදා සත්තර මන්තිතුමා, ලාෆි සාජ්ජාර මැතිතුමා, ශාන්තිනි කෝගාගේ මැතිතුමේ, වගේම චමින්දානි මැතිණිය, වගේම අපේ චන්න ගලප්පතිගේ අපේ මැතිතුමා ඇතුළු සියලුම දේශපාලන අධිකාරිය අපිට සහය ලැබුණා. අපේ සියලු දෙනාම මම ආරාධනා කරනවා මේ වචනේ කීපයක් එක්කම රාත්‍රී භෝජන සංග්‍රහය අපි සූදානම් කරලා තියෙනවා. ඔබ සියලු දෙනාම මේ භුක්ති විඳලා යන ලෙස මම ඉතාම ගෞරවයෙන් මතක් කරන ගමන් මේ සඳහා අප කැපවෙච්ච පැමිණිච්ච අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මේ මැතිවරණය අපේ ඉලක්කය කරා ගෙන යාම සඳහා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ජනාධිපති ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටින්. ඒ සඳහා සියලුම ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්. අපේ වැඩසටහන අවසන් කරා. බොහොම ස්තුතියි. සිරු දෙනාම රාත්‍රි භෝජන සංග්‍රහය භුක්ති විඳලා යන ලෙස මං ගෞරවයෙන් ඉල්ලා සිටින්.